සුපුරුදු පරිදි සද්ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් සුගත තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ආරිපවද කමා කරගෙන අපි සදහම් දේශනාවට යමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලැබසිය දනාමයකින් ඉදිරියට සිහිපත් කරගන්න අනන්ත සංසාරය පුරාවට මායන ගමනේ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගපලදාමි ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට සීල ලෝක සීල සත්‍යයන්ටම දන හෝ නොදන වචන මාත්‍රයකින් හෝ වේවා ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා සිතවිලි මාත්‍රයකින් හෝ වේවා අවැඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් අකටයුත්ත අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණා නම් ඒ උත්තරීතරාරයන් වහන්සේලා මා හට දස දහස් වර කෝටි ලක්ෂ වර කමාකට වැඩ වදාරණ සේක්වා කියලා සිල් දෙනා මාරිපවාද කමා කරගන්න. ඒ වගේම සීල දනාම හොඳ අධිෂ්ඨානයෙන් මේ සද්ධර්ම සාකච්ඡාවට දේශනාවට අනුගත වෙන්න. කොහොම හරි සතර අපාය දුරට සදාටම වහ ගන්නවා. ඒ වගේම මේ උත්තරීතර මාර්ගඵල ආબોධ කරගෙන ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඉදිරි මාර්ගඵල ප්‍රසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගන්නවා කියන අධිෂ්ඨානයෙන් සීල දනාම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන සූදානම්මයි. පින්වතුනි ඔබ හොඳටම දන්නවා අපි අද මේ යන්න උත්සාහ කරන ගමන මුළු සසරකටම පළවෙනි අතාවටයි මේ යන්න හදන්නේ. එහෙනම් ගිහිල්ලා හුරු පුරුත් පාරදක් නෙමෙයි මේක. කොයිතරම් දුරට මේකේ කෙලවර එන්න තිබුණා ඉදිරි පියවර පෙනුණා හෝ පේනා වගේ හරි දැනුණා තියෙන අඩියක් අඩියක් ගන්න තියෙනතුනේ මීට කලින් කවදාකවත් සසර තිබ්බ අඩියක් නෙමෙයි මේ තියන්නේ. මොකද මීට කලින් යන්න තියෙන හැම පාරකම ගියා හරියට පාර හැරෙන්න. ඒ නිසා මේ යන ගමන තියෙන්නේ බොහොම හීන්සීරුවට යන්න ඕන ගමන. අපි කාටවත් කුලප්පුවක් හැදිලා මේ ගමන යන්න එක සුදුසු නෑ. හදිස්සි වෙලා බෑ. හදිසි වෙලා බෑ. මේක බොහොම හීන්සීරුවට යන්න ඕන ගමනක්. බොහොම ප්‍රවේශමේ තියෙන අඩියක් අඩියක් ගන්න හොඳට හොයලා බලන්න. හොඳ ඉවසීමෙන් හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන්
යන්න ඕන ගමන. ගුරු ඇසුර ලබාගෙන තථාගතයන් වහන්සේ නැමැති මහා ගුරුවරයාගේ ඉඳන් අද දක්වා පහළ වුණා වූ මේ ගුරුකුලේ සියලුම මහා යතිවරයන් වහන්සේලා ගියේ ඔන්න ඔය විදිහට. ඉතින් තථාගතයන් වහන්සේත් උන්වහන්සේ ගිහපු ගමනයි අපිට දේශනා කරන්නේ. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් සහ පසේබුදු පියාණන් වහන්සේ නමක් අතර ප්‍රධානම වෙනස. සම්බුදු පියාණන් වහන්සේලා තෙමින් උන්වහන්සේලා ගිහපු ගමන ගැනයි දේශනා කරන්නේ. පසේබුදු පියාණන් වහන්සේලා නිවන සාක්ෂාත් කරගන්න ඊට වඩා ටිකක් වෙනස් විදිහකට. ටිකකට ඇත්තටම ගොඩක් වෙනස් විදිහකට. උන්වහන්සේලාගේ මහා පාරමිතා බල ශක්තිය නිසා පින්වතුනි මොකක් හෝ දකින්න සිද්ධිය එක මොහොතකට විදර්ශනා වෙනවා. තීව්‍ර ලෙස තමාගේ සමාධිය වැඩිලා ඒ මොහොතේදී සකල ක්ලේශයන් නසන්න පුළුවන් මහා පාරමිතා ශක්තියක් එක්ක පින්වතුනි පසේබුදු පියාණන් වහන්සේලා ඒ බුදු වෙන්න කලින් උන්වහන්සේලා බෝධිසත්වයෝ ඒ උත්තමයන්ගේ ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ඒ උත්තමයන් සෝතාපන්න සකෘදාගාමි එහෙම වැඩ පිළිලක් තුල නෙමෙයි යවෙන්නේ. මේ හිටිය මේ බුදු. පසේ බුදු. හැබැයි අපි හරි වාසනාවන්තයි. පින්දින සම්බුදු පියාණන් වහන්සේ නමක් විටින් විට මෙලොවට පහළ වෙනවා. ඒ පහළ වෙලා බොහොම ක්‍රමවත් වැඩ පිළිලක් උන්වහන්සේ දේශනා කරනවා මේ මග යාව. ඉතින් ඔන්න ඔය කීප ක්‍රමයට අපි යන්න උත්සාහ කරනවා මිසක් ඉතින් අපිට ඕන ඕන විදිහට මේ ගමන යන්න ගියොත් එහෙම වැඩ වර්ධිනවා. අපි කවුරුත් හිතා ගන්න හොඳ නැති වෙන අපි දන්නවා කියලා. අපි දැනගන්න ඕන එකම දෙයයි එකම අපි දන්නේ නැහැ කියලා. දැන් මේක බොහොම ප්‍රඥාවෙන් ගන්න මම මේ කියන දේ. මොකද සමහර අය දන්නේ නැහැ කියලා උද්දාමයටපත් වෙනවා. එහෙම එවත් තියෙනවා. මොකක් කර දෙයක් දන්නේ කියන එකත් ඒගොල්ලෝ තමන් ඔලුප්ප ගන්න. මොකද මේ මානය කියන එක මහා අමුතු විදිහට දින්නතුනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දන්නේ නැතිකම නිහතමානීත්වය කියලා දරාගෙන තමන් නිහතමානී කියලා පෙන්නන දන්නේ කියන. අපිට දව තේරෙන්නේ නැහැ. අපි ගොඩේ වුන්නේ එහෙම කියන සමහර අය හොඳටම දන්නවා උත්තරේ දන්නවා. ඇත්තටම මේ තථාගතයන් වහන්සේ ඇවැත් පනවලක් තියෙන භික්ෂුන් වහන්සේලා නිකරුණේ වෙහෙස වනවන. ඒ කියන්නේ ඔබට භික්ෂුන් වහන්සේලා පිරිසක් එකට කටයුතු කරද්දී මොකක් හරි කාරණාවක් ගැන කතා කරන වෙලාවට හොඳටම කරුණු කාරණා දැනගෙන නොදන්නාසේ ඉන්නවන. ඒක තුලින් මහා සංඝරත්නය වෙහෙසවටපත් වෙනවන. තමන් දන්න කාරණාව කියන්න නැතු ඉන්නවා. ඒ වගේම ඇහුවොත් කියන්න නැතු ඉන්නවා දන්නේ නැහැ කියලා ඉන්නවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ ඒකට ඇවැත් පනවලා තියෙනවා. එහෙම කරන්න එපා ඒක වැරදි කියලා. හැබැයි ඒ වගේම පින්විතනේ නොදන්න දේවල් කියන්නත් සුදුසු නැහැ. එහෙනම් දන්න දේ දන්නවා කියලා කියන්නේ නොදන්න දේ නොදන්නවා කියලා කියන්නේ. එතකොට හරිනේ. දන්න දේ දන්නේ නැහැ කියන්න ඕනේද? නැහැ. නොදන්න දේ දන්නවා කියොත් හරිද? ඒත් නැහැ. ඉතින් කෙසේ වෝ පින්වතුනි අපි මේ ගමන යන්න ඕනේ තථාගතයන් වහන්සේට ඕන විදිහට මිසක් අපිට ඕන විදිහට නෙමෙයි. මොකද අපි කවුරුත් මේ ගමන ගිහිපුව අය නෙමෙයි. මේ ජීවිතේ නෙමෙයි සසරටම පළවෙනි අවතාවට මේ ගමන යන්න හදන්නේ. ඒ නිසා බොහොම හීන්සරේ සීරු මාරුවට කඩිමුඩිය නැතුව ගුරුවරයා කියන විදිහට මේ ගමන යනවනම් ඔබට වරදින්න හේතුවක් නැහැ. මොකද ගුරුවරයා කියලා කියන්නේ පිටින ඔබ යන ගමන සම්බන්ධයෙන් වගකීමක් ගන්න කෙනෙක්. ඒතර ගුරුවරයා කියන දේ ඔබ කරන්න ගිහිල්ලා ඔබට පාර වැරදීගෙන එනවා වගේ හෝ දැනුණොත් ගුරුවරයා කරන දේ තමයි පිටින ඔබට හරි මඟ පෙන්වලා දෙනවා. හැබැයි ගුරුවරයා කියන දෙයට පරිබාහිරව දෙයක් කරන්න ගියොත් දැන් ගුරුවරයා දන්නේ නැව මොනවද මේ කරන්න කියලා.
මොකද ගුරුවරයාත් වෙනතුනේ හැම පාරකම කියපු කෙනෙක් නෙමෙයි. නිවනට නිවනට එකපාර කියන්නේ. අනේ ඒකයි පින්වතුනි පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න මේ එක පාරක මේ ගමන ගිහිල්ලා කෙලවරක් කරගන්න. එක එක පාරවල වලට හරවන්න යන්නේ නැතුව. ඒක අපි එදා කතා කරේ ටී අකුර වගේ වෙන්න කියලා මතකද? ටී අකුර උඩ උඩින් හරස් පැත්තට තියෙන ඉර පින්වතුනි මේ නිවන් දකින්න තියෙන එක එක ಜಾති ක්‍රම. තිරස් පැත්තට තියෙන ඉර. හැබැයි ඒක මැද්දෙන් හරියට දිනන පල්ලෙහාට එක ඉරක්. ඉරි ගොඩක් නැහැ. එදින එක ඉරයි. ඔංගෝ ඉර තමයි පින්වතුනි ඔබ තෝරගත්ත පාර නිවනට. හෙවත් ඔබේ ගුරුවරයා ඔබට පෙන්වලා දුන්න පාර. ඔබේ ටාගට් එක නැත්නම් ඔබ ඉලක්කය වෙන්න ඕනේ පින්වතුනි උඩින් ඉඳන් පහළට එන එක. මිසක් හැම පාරකින්ම පහළට එන එක නෙමෙයි. එක පාරකින් ආව නම් ඇති. දැන් ඔබට කොළඹ ඉඳන් නුවර යන්න කිව්වොත් මොකක් හරි එක පාරක් තෝරගෙන යනව නේද? හැම පාරකින්ම එක පාරක් නුවරට යනවා. තව පාරවල් තියෙනවා ආයනෝ කොළඹ. ආයනෝ. ආයනෝ. තව පාරක් ඒකෙත් යනවා. එහෙමද නුවරට යනවා? නෑ ඔබ එක පාරකින් ගියා නම් ඔබේ ගමනාන්තය දක්වා භාවනම් පින්වතුනි දැන් ආ එතනින් එහාට ආයේ ගමන යන්න දෙයක් නෑ. ඒ නිසා උත්සාහ කරන්න පින්වතුනි පුළුවන් තරම් එක පාරක් තෝරගෙන එක ගුරුවරයෙක් තෝරගෙන මේ ගමනේ ගමනාන්තය දක්වා යන්න වීරිය වඩන්න. මං කියන්නම් බොහෝ දෙනෙට වෙන ප්‍රශ්නේ. බොහෝ දෙනෙට තියෙන ගැටලුව පින්වතුනි තමන්ගේ වීරිය මදිකම නිසා. තමන්ගේම වීරිය මදිකම නිසා තියෙන්නේ තමන්ට ටික කාලයක් යනකොට හිතෙන්න පටන් ගන්නවා මේක නෙමෙයිද දන්නේ පාර. ඒක හිතෙනවා. සමහරට මෙතන ඉන්න හැමෝටම වගේ ওই ධාරණාව හිතිලා ඇති. යම් යම් අවස්ථාවල ජීවිතේ. ඒ ගැටලුව නැහැ. අපි දින එක බොහොම සාමාන්‍ය දෙයක්. එහෙම හිතන එක. නමුත් මම මේ කියන්නේ ඒ අවස්ථාව ඔබේ ජීවිතේට එද්දී ඔබට එහෙම හැඟෙන්න පටන් ගද්දී පින්වතුනි කලබල වෙන්න එපා. හොඳට හිතලා බලන්න පින්වතුනි ඔබට දැන් මම අද ප්‍රායෝගිකව තමන්ගේ මග වැඩෙනවද කියලා බලා ගන්න පුළුවන් විදි මතක් කරලා දෙන්න. මතකද අපි දවසක් කතා කරා තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරන ක්‍රමයේ දෙයක් ගැන. ඔබට මතකද? තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කියලා කියන්නේ පිටනේ ඇත්තටම අපිට කරන්න බැරි දෙයක්. මහා රූස ගහක්, මහා සමුද්‍රය අපිට කවදාද කියලා මහා සමුද්‍රයෙන් දිය දෝතක් අරගෙන බීලා මහා සමුද්‍රය ඉවර කරන්න පුළුවන්? කවදාකක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කරන්න බැරි දේවල් නොකරන් මොකද? බලමු ඔබ බණ අහනවද කියලා. නොකරන්? ඒ කියන්නේ බණ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලාත් දෙන්නේ නෑ. ඇත්තටම මම නම් දන්නේ නෑ. ඔබ දන්නවද? මම නම් දන්නේ. දන්නවනම් කරුණාවෙන් මට කියලා දෙන්න. මම දන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා මම දන්නේ. මම ඇත්තටම දන්නේ. එහෙම නමක් අහලා තියෙනවා. එතනින් එහාට නම් මම එහෙම දන්නේ. මං හිතන්නේ මං කොච්චර උත්සාහ කරත් උන්වහන්සේ අඳුන ගන්න පුළුවන් වෙයි කියලා. සාරිපුත්‍රයන් වහන්සේ පැත්තකින් තියන්නේ දැන් එතන. භද්‍රකච්චායන මහ රහත් තෙරණින් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා මම නම් දන්නේ නැහැ. මං හිතන්නේ කවදාකවත් මට දැනගන්න පුළුවන් වෙයි කියලා. ඒවා අපිට ගෝචර නැහැ. ඒ මානසිකත්වයල් අපිට හිතා ගන්න බැහැ. ඒවා out of reach. හරිද මේ විශ්වයේ කෙලවර කොහෙද කියලා හොයලා කියන්න කිව්වොත් එහෙම නෑ. ඒක ගැන හිතද්දිත් නිකන් කැරකිල්ල වගේ නේ. අන්න ඒ වගේ දෙයක්. දැන් ඔබට ප්‍රායෝගිකව හැබැයි පිළිගන්නේ ඕ යන පාර හරිද කියලා බලාගෙන ක්‍රමයක් අත්. ක්‍රමයකුත් ඕනේ. නැත්නම් කොහොමද දන්නේ? ඔබට මග වැඩෙනවද නැද්ද කියලා. දිනේ තථාගතයන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු දහම කැටි කොට ගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලෝකේ යථාර්ථය තියෙනතනේ
වඩා ගන්න උන්වහන්සේ හොඳ ක්‍රමවේදයක් දීලා තියෙනවා. මේ සතිය භාවනාවට වැඩසටහන සම්බන්ධිත ඇත්ත එක මේක ටිකක් කතා කරලා ආයෙත් මතක් කරලා ගමු. මොකද ඒක ගොඩක් අය ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මතක් කරලා දුන්න කාරණා අපිට ප්‍රායෝගිකව යොදා ගන්න හරි පහසුවක් වුණා කියලා. ඔබ අහලා තියෙනවා නේද පින්විතනි චතුරාරක්ෂාව ගැන. එහෙම නැත්නම් සිවුරංග සේනාව ගැන. සිවුරංග සේනාව. චතුරාංගනී සේනාව. තථාගතයන් වහන්සේගේ ශාසනයත් තියෙනවා මේ චතුරාංගනී සේනාවක් කියලා දෙයක් තියෙනවා. සේනා හතරක්. ඔය සේනාවේ ඉන්න සොල්දාදුවන්ගේ පින්වතුනි අතට දීලා තියෙනවා අවියක්. ඔවුන් ওই අවියට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වේ. මිසක් සේනාවට නෙමෙයි. අතට ගත්ත අවියයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි අවිය විතරක් තියලා පින්වතුනි මේ යුද්ධ කරන්න බෑ. ඒකට සේනාවක් ඉන්නවා. අනිත් එක පැත්තකින් විතරක් හතුරට ගහලත් බෑ. පින්වතුනි හතර පැත්තෙම හතුරට ගහන්නත් ඕන. මොකද දෙක පැත්තකින් ගැහුවොත් එම තව තුන් පැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. දෙපැත්තකින් ආවොත් තව දෙපැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. තුන් පැත්තකින් ආවොත් තව එක පැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. එහෙනම් හතර පැත්තෙම ගැහුවොත් විතරයි පින්වතුනි ඔබට පුළුවන් මේ හතුරව කොටු කරලා හතුරව විනාශ කරලා දාන්න. ඕන් ඔය නිසා සිවුරංග සේනාවක් චතුරාංගනී සේනාවක් ගැන පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ දේශනා කළා. ඒකෙන් මම පටන් ගන්නකොටම කියෙන්නේ උන්වහන්සේ දේශනා කරපු විදිහට අපි මේ ගමන යන්න ඕනේ. අපිට ඕන ඕන විදිහට නෙමෙයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් මම දැන් අනිච්ච දන්නවා. දුක්ඛත් දන්නවා. අනන්තත් දන්නවා. ඔය මද? ඔකට කියන්නේ පඬිතකම කියලා. අනිච්ච දුක්ඛ අනාත්ම දන්න පමණින් පින්විතනේ මේක කරගන්න බෑ. ඔබ දන්නවා අපි නිරන්තරයෙන් ඔබට කියනවා පින්දින ඔබේ ගුණ වගාව ගැන. මම හිතන්නේ යම් කාලයක අපි දේශනාවල කතා කරේම ගුණවන්තකම ගැන. ගරු ගුණ හිතගෙන මතක දැන් ඔබට එවුවා. මතක නැද්ද දැන්? ඒවා මොන්ටිසෝරි බන්නද? දැන් ඔබ ග්‍රැජුවේට් වෙලාද? දැන් ඔය පොත් කියවන්න ඕනේ නැද්ද ආයේද? පින්වතුනි අපි දවසින් දවස මේ දහම තව තව ගැඹුරු දහම් ලියාගෙන ඉදිරියට ඔබව අරගෙන යන්නේ අපි විශ්වාස කරනවා ඔබ කලින් කරපු දේශනාවල අඩංගු වෙච්ච කරුණු ඔබේ ජීවිතේට දැන් යොදාගෙන ඒ අනුව ඔබේ ජීවිතේ දැන් හැඩගස්වාගෙන යන්න කියලා. ඉස්සරම දේශනාවල ගුරුහාමුදුරන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා කතා කරලා තියෙන සතර අපායක් ගැන. ඇත්තටම අද සතර අපාය ගැන කතා කරන ගොඩක් අඩු නැද්ද ඉස්සර දේශනාවල සාපේක්ෂව? නැව ඔබ හිතලා බලන්න. ඉස්සර පෙරේතයෝ ගැනමයි කිව්වේ දේශනාව. අවීති මහා නරකාදී ගැනමයි කතා කරේ දේශනාව. අට මහා නරකේ විඳින්න තියෙන දුක් පීඩා, තිරිසන් සත්තු උනාට පස්සේ එක එකාගේ බෙලි කඩාගෙන කන හැටි, එක එකාව විනාශ කරගන්න හැටි, ඕන තරම් ඇති පදන් ඕවා දේශනාවල අඩංගුනාද නැද්ද? අඩංගුනා. අපි විශ්වාස කරනවා පින්වතුනි ඔබ ඒ ධර්මයේ ශ්‍රවණය කළා ඒ තුලින් සසර අපායට ඇති වෙච්ච බියත් එක්ක මේ මාර්ගයේ කොහොම හරි මම වඩා ගන්න ඕනේ කියන අදිෂ්ඨානයකට පත් වුණා කියලා. ඊට අනතුරු ඊට පස්සේ පින්වතුනි අපි කතා කරන්න පටන් ගත්තා ඔබට නිවන් දකින්න අවශ්‍ය කරන පසුබිම හදාගන්නේ කොහොමද කියලා. මම මේ ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ අරගෙන ඉන්නේ. හරියට ගොවිය ගිහිල්ලා පින්නේ කැලෑවක් සුද්ධ බුද්ධ කරලා ගොවිතැන් කරන්න පටන් ගන්න යම් ක්‍රමවේදයක් සූදානම් කරගන්න ඕන. ඉස්සෙල්ලා ගිහිල්ලා ලොකු වන ඇත්තු වන මුර්ගයෝ එහෙම ඉන්නවනම් උන් එළවලු දානවා. යම් භූමි භාගයක් හොයාගන්නවා. ඊට පස්සේ ඒකේ තියෙන මහ රූස ගස් ඒවම අයින් කරලා දානවා. ඊට පස්සේ වැට මායිමක් ගහගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච වල් පැලෑටි ආදි වශයෙන් තියෙනවා නම් ඒවා පුච්චල දාලා පින්වතුනි නැවත වාරයක් මේ භූමිය වගා කිරීම සඳහා සුදුසු බිමක් බවට පත් කරගන්නවා. ඉතින් මේක ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ යන්නේ. දැන් ඒකයි ගුරුහාඳුරු නිරන්තරයෙන් ඔබට මතක් කරන්න පිටින් මේ බණ අහන්න එනවනම් කලින් දේශනා අහලෙන්න කියලා. මොකද උන්වහන්සේ දේශනා කරේ නිකන් නෙමෙයි. අපට හිතෙන්න පුළුවන් ඇයි මේ අපි ඉස්සර සතර අපාය ගැන කතා කරා දැන් කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඒව අවශ්‍ය නැහැ නේද? මේවා ඇඩ්වාන්ස්ඩ් එක තිබ්බනම් ඇති නේද?
නැතිනේ ආපු පාර. ඒ පාරේ එනකොට පින්විතින අපි දැකපු දේවල් තමයි අපි දේශනා කරේ. ඔබත් ඒ පාරේ එන්න ඕනේ. එහෙනම් කෙනෙක් එකපාරටම ඇවිල්ලා පින්විතින සමහරක් විට ගරුගුණ හිතගෙන දේශනාව ශ්‍රවණය කරේ නැත්තම් එහෙම නැත්තම් ගරුගුණ හිතගෙන ඇහැව්වා. දැන් ඒකක්වත් ඔබට හිතන ඒවා දැන් අදාළ නැහැනේ. දැන් කෙලින්ම අපි යන්නේ උදා වෙනවා වැය වෙනවා මේ මම නැති කරගන්න වැඩක් මෙතන තියෙන. එච්චරක් කරන්න නෑ වෙනම කුබ්බල බලන්න ඕනේ නෑ. පින්විතින කොහොම නිවන් දකින්න බෑ. ඔය ඔබ යන්නේ ඔබට හිතෙන පාර. ඔය පාර නිවන් දකින්න බෑ පින්විතින. ආපහු රිවර්ස් කරන්න. යන පස්සට. පස්සට ගිහිල්ලා. තථාගතයන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට මේ මග වඩාගෙන හොඳට හොයලා බලන්න පින්විතින ඔබේ ගරුගුණ හිත තාම ඔබ ගාව තියෙනවද කියලා. ජීවරංග සේනාව ගැන කතා කරන්න කලින් මම මේ කොටස ඔබට මතක් කරගෙන ඉන්නේ පින්විතින. මම මේ ඔබට මතක් කරලා දෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචන තුන අහගත්ත කියලා විතරක් ඔබ කාටවත් නිවන් දකින්න නම් බෑ. නිවන් දකි සමහරක් විට හැබැයි එතනින් හරියටින් ඔබට මග වඩා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද නිවන දකින්න එකයි දැකපු නුවණ නිවන පූර්ණේ කරගන්න එකයි කියලා කියන්නේ දෙකක් නේ පින්විතින. එතනින් එහාට ඔබේ මේ බිම සරුසාර කරගන්න ඕනේ පින්විතින ගරුගුණ හිත තුලින්. සත්ගුණවත් භාවය තුලින් වසල සූත්‍රය ගැන කතා කරා බොහෝ කාලයක්. මතකද ඔබට දැන් ඒවුවා? CD වල තියෙනවා නේ ගෙදර? කම්පියුටරේ ඩවුන්ලෝඩ්ඩ් ඩී ඩ්‍රයිව් එකේ තියෙනවා. ඒව හැමදාටම කම්පියුටරේද? මම දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා හිතින් අත උස්සන්න. 2017 2018 කරපු දේශනා ඔබ තාමත් අහනවද? ඉතින් අතොස්ස. ඒව දැන් අහන්නේ නැද්ද? ඒවා මොන්ටිසෝරි බණනේ. ඔබ දැන් ලොකු පන්තියනේ. එහෙම කරන්න එපා. පින්විතින ආපහු ඉස්සර පොත් ටික ඇල්ලලා බලන්න. ඒ පොත්වල තියෙනවා පින්විතින රන් මුතු මිනි මැණික් රන් රිදී මුතු මැණික් තියෙනවා පින්විතින මේ පොත්වල. මම ඔබට ආයෙත් මතක් කරන්නේ මන් නොකරන දේවල් ඔබට කියන්නේ නැහැ. ටයිම් ටේබල් එකක් හදාගන්න කියලා කිව්වා ඔබට. මන් නොකරන දේවල් ඔබට කියන්නේ නැහැ. මගේ ටයිම් ටේබල් එකේ තියෙනවා පින්විතිනේ ගුරු සාමින් වහන්සේගේ පරණ දේශනා අහන්න වෙනම වෙලාවක් දාලා වෙනම දවසක් වෙනම වෙලාවක් දාලා ඒ වෙලාවේදී කොච්චර අලුත් බණ තිබ්බත් මං අහන්නේ පරණ දේශනාව 2017 2018 ඉඳන් සමහරලාට උන්වහන්සේ ගිහි කල කරපු දේශනා සසර ගනුදෙන එදා මට අහුවෙච්ච නැතිව පින්විතිනේ අද අහුවෙනවා. මොකද එදා පෙනුණු දුරට වඩා අද පේනවා. එදා බැලුවේ ඇහි සුදත් එක්ක. අද පොඩ්ඩක් සුද අයින් කරලායි බලන්නේ. එදා නොදකපු දේවල් අද පේනවා කියනது. එදා උන්වහන්සේට අවබෝධ වෙච්ච දේවල් කියන්නේ මට අවබෝධ වෙලා තිබ්බේ නැහැ. මං අහන් හිටියා. අවබෝධ වෙලා තිබ්බේ නැහැ. ඒවල ගැඹුරු දහම් කරුණු ඒවල අඩංගු වෙලා තිබ්බ පින්විතිනේ වටිනා දහම් කරුණු අද ඒවා අහු වෙනවා මට. මම ඔබට කියන්නේ වෙලාවක් යොදා ගන්න පින්විතිනේ පරණ දේශනා අහන්න. මගේ ටයිම් ටේබල් එකේ වෙලාවක් තියෙනවා පින්විතිනේ ආරාමයේ අනික් ස්වාමින් වහන්සේලාගේ දේශනාවත් අහන්න. දූතානන්ද හාමුදුරන් වහන්සේගේ දේශනාවන් දීව හාමුදුරන් වහන්සේගේ දේශනාවන් ධම්ම හාමුදුරන් වහන්සේගේ දේශනාවන් විජය හාමුදුරන් වහන්සේගේ දේශනාවන් පොස්සක හාමුදුරන් වහන්සේගේ දේශනාවන් ඥානදාසි හාමුදුරන් වහන්සේගේ දේශනාවන් ඔබට ඇහෙන්නේ නැහනේ. ඔබ හරි පවුපින් උතුම්. මොකද උන්වහන්සේ බණ කියන්නේ සංඝාවාසී විතරයි දැන්. ඔබට යම් ඉස්සනවා කොයිදින් එන්න කිව්වට එනවා.
ඔබට හරි පාඩුයි හරි පාඩුයි මන්දනේ මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා භාගෙන් භාගයකට වඩා වෙනදී මම වාඩිලා උන්වහන්සේලගෙන් දහම් න්‍යාය දේශනාව ශ්‍රවණය කරලා තියෙනවා මම යන්නේ මගේ නෝට්බුක් එකත් අරගෙන උන්වහන්සේලා කියන කරුණු මම සටහන් කරගන්න මම අවබෝධ කරගන්න මොකද මේක යන මේ ගමන පිටින් යන පාරේ අපි යන්න ඕනේ ඔබට වෙන ස්වාමීන් වහන්සේලාගේ නෙමෙයි ගුරුහාඳුරන්ගේ වුණත් පරණ දේශනාවක් අහන්න හිත දෙන්නේ නැත්නම් පොඩි ගැටලුවක් තියෙනවා මම ඒකයි මේ මතක් කරලා දෙන්නේ. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් අද දේශනාව ඔබට ටිකක් තේරෙනව මදි කියලා. ඉතින් අහන්නත් දෙයක් ඈ. ටිකක් ගැඹුරු වැඩි කියලා ඔබට හිතෙන්න පුළුවන්. තේරුණොත් තමයි පුදුමේ. නොතේරුණොත් නෙමෙයි. එගින් අපි ගුරුහඳුනුගේ මැදින් රොබෝට් කෙනෙක් තියන්නම් බටන් එකක් ඔබන්න කියලා. තේරුණාද කියලා හද්දී ඔබ සීරු දෙනා මෙහෙම කරාද අපේ රොබෝට් මෙහෙම කරන්නේ. මොකද බින්දින ඔබට තේරෙන තරමට අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේගේ දේශනාව. මම බාරි වාසනාවන්ත. සමාලාට එක දේශනාව පින්දින හතර පහ වතාව අහන්න ඕනේ සමාලාට 10 15 වතාව අහන්න ඕනේ තේරුම් ගන්න. පින්දින මේක අවබෝධ වෙන්න තව කොච්චර අවබෝධ වෙන්න තියනවද කියලා හිතෙන්න පටන් ගන්නවා. මට මතකයි මම පොඩි කාලේ අප්පච්චි මට ගෙනත් දුන්නා ह्यूमन बॉडी के पोता खाटून अंदर मे शरीर थड़ी मनुष्य खाटून क्यारेक्टर ये मनुष्य हंगे तब चूटी मिनस वगे पेन हलूड हिटगेन ये पेन हलूर हुस्मा दिन नजीन मैन हम हुस्मा दिन තව එකිනේ බඩ ඇතුළට ගිහිල්ලා මේ චූටි මිනිස්සු අර මනුස්සයාගේ ඇඟ ඇතුළට මේ චූටි මනුස්සයෙක් ගිහිල්ලා එයා කටෙන් එන බද්ගුලි ටික අල්ලල්ල යවනෝ මහා අන්තරයට කුඩා අන්තර වලට එයා යවනෝ එයා තමයි ඒක කරන්නේ මම මේ පොත කියවපු එතන මම මේ පොත කියවලා හිතාගත්තා ආ දැන් මන් දන්නවා මනුස්සයාගේ ඇඟ වැඩ කරන්නේ කොහොමද කියලා ඇතුළේ චූටි මිනිස්සු වගේක් ඉන්නවා ඒ පොත කියවලා ඉවරක හිවර ලැබෙනින් මං හිතාගත හරි මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ මොකද දැන් මේ පොත දන්නවා කියලා කියන්නේ පොතේ තියෙන ඔක්කොම පිටු ටික පිටු දිබ්බ මං හිතන්නේ 10ක් විතර එක එක සිස්ටම්ස් වලට රිප්‍රොඩක්ටිව් සිස්ටම් මොකද සර්කියුලේටරි සිස්ටම් ඩයිජෙස්ටිව් සිස්ටම් රෙස්පිරේටරි සිස්ටම් ආදි වශයෙන් මේ සිස්ටම්ස් එක පිටු 10ක් විතර තිබ්බා ඒ ටික කියලා ඉවරනාට පස්සේ මං හිතාගත දැන් මට ඕන කෙනෙක්ට වැඩකම් කරන්න පුළුවන් මොකද මං දන්නවනේ දැන් වැඩ කරන්න හැටි කෙනෙක්ට බඩේ අමාරු තියනවා කියලා කියන්නේ ඒ ඇතුළේ ඉන්න මිනිස්සෙක් කිනා චූටි මිනිස්සයා එයා යාගේ රස්සාව හරියට කරන්නේ නැහැ ඒ නිසා කරන්න ඕනේ එයාට එන්න කියලා එයාත් එක හොඳ දෙක හොඳින් දෙකක් කතා කරලා මොකද ප්‍රශ්නේ ඒ කියන දේ කරන්න බැරිද කියලා එහෙම කරා නම් එයා ඊට පස්සේ ඉතින් එහාට බඩේ අමාරු හරිය ඔන්න ඔය පොත කියවලා පින්දින මම හිතාගත්තා මම දැන් වෙදෙක් කියලා මම හිතාගත්තා මම මේ මනුස්ස කය ගැන මේ ශරීරය ගැන සියල්ල දන්නවා කියලා මන් දන්න තරමනේ නමේ වසර 10 වසර විද්‍යාපන්තියට නැත්නම් මං හිතන්නේ 7-8 වසර විද්‍යාපන්තියට පින්වතුනි ආපවසරය ගෙනාව මේ මනුස්සකය ගැන කියලා දෙන්නේ ශරීරය ගැන කියලා දෙන්නේ එතකොට තමයි මං දැනගත්තේ මම මොනවද දන්නේ කියලා ඕ ලෙවල් කරලා ඉවරනකොට පින්වතුනි මම මට හොඳටම තේරෙන මම මොනවද දන්නේ මං කොච්චර දන්නේ නැද්ද? ඒ වලල් වලට මං සිලෙක් කරගත්තේ හියුමන් බයොලොජි. මොකද අර එදා ඔළුවට වැටිච්ච තික නිසා. අවුරුදු දෙකක් හියුමන් බයොලොජි කරලා ඉවරෙදි මං හිතාගත්තා මං මොනවද දන්නේ? ඇයිදින් මේ ගමන යන්න 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 පේනවා. තව කොච්චර නොදන්න දේවල් තියෙනවද කියලා. අන්න ඒකයි පින්දිනේ මම ඔබට කියන්නේ පරණ පොට්ටි ගැදලා ගන්න කියලා. අද ඔබට මේ කියන දහම් කරන පින්දිනේ තේරුම් ගන්න ටිකක් අපහසුයි නං. කලබල වෙන්න නෙමෙයි තියෙන්නේ. කරන්න තියෙන්නේ පරණ දේශනාවලට යන්න. ආපෝ ඒව ඇදලා ගන්න.
මංගිතන ගුරුහාමුදුරන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන දේශනා කරන්න පටන් ගත්තේ 2017 අග කාලේ 2018 මුල් කාලේ විතර අනුරාධපුරේ දේශනා කරපු කාලේ ওই කාලේ තමයි ඔක දේශනා කරන්න පටන් ගත්තේ පින්විතන ඒවා ගන්න එළියට අන්තර්ජාලය ඕන තරම් තියෙනවා මේ ආර් ස්වාමීන් වහන්සේලාන් ඉල්ලගෙන යන CD තියෙනවා ආදි වශයෙන් මොකද මම දන්නවා පින්විතන තාමත් අපි මේ මොකද්ද සම්පෙට්ටි ගැන කතා කරනවා උදා වීම වැය වීම ගැන කතා කරනවා උපාදානස්කන්ධ ගැන කතා කරනවා මම ගැන කතා කරනවා බව හදන එකක් ගැන කතා කරනවා තාම හරියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අවබෝධ කරගත්තේ නැති පිරිස මෙතන ඉන්නවා ඔබ බලන් ඉන්නවා දවසක ඔබට තේරෙයි කියලා उड बीम बलंग हिटिया गिल तेरे एक खले तो देती अन्न देख रन पर्ण देश नहन एव होया गन अडुम तर मिदास दहाटे मुलिंदा हर बिंग ना पाओ देश नाटी कहा गे अब वेलावर दा गन मंग भी काल सटाना कदा गन गिल नाइ हिदिंग अतु सन बन काल सटाना दगत है कबन हिदिंग अतु सन मंकी हर काल सटान हदन के लिए गीन कुटम मं क्यों नहीं कारण मुखद सीएट सीएट दहा लोक संबंध यहाँ पद्या क्यों चीर विस करना निवन संबंध यहाँ पद्या क्यों चीर दहा करना पेन मैं बरान उड़दार दिन आती है ना आर्थिक संज्ञा होगी लगी आर्थिक आई थी आत्तिक संज्ञा वडन्न दियन्न एपा पिंगने दन्नो दनिति काल सटहन तीन वेदगात काम दो दी दो गीन देव बहगन एवं वेद कटी करो ओब दबाट पत्ते पेन तो मे दवास गण गत आन दवास गण सती गण मस गण धनी ज्ञापी दो दंग अद अगोस्त मसे तुंगनी सती मे अन्न की अगोस्त मासे तुंगेनी सती में පර්ණ දේශනා ගිලහන මම කරන දේවල් ඔබටත් කියනවා ඔබත් කැමති නම් කරා මේ ගමන යන්න ඕන පාරක් තියෙනවා ඒකයි මම මේ ආයෙත් කියන්නේ කොහොම ඔය පාරේ තියෙනුනේ ගුරුවරයා ගිහු පාරේ යන්න ඔබට විශ්වාසයිද අද උන්වහන්සේ අවබෝධයෙන් දේශනා කරන්න කියලා ඔබට විශ්වාසයිද උන්වහන්සේ දේශනා කරන්න උන්වහන්සේ වඩන මග බව ඔබට විශ්වාසයිද උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ වැඩුව මග බව ඔබටත් මේ මග වඩා ගන්න ඕනද එහෙනම් ඒ පාරේ එන්න මැද්දෙන් පයින්න බෑ නිකට සම්මා සංකප්පයට එන්න කලින් මොහොකට එන්න ඕනද සම්මා දිට්ඨියට එන්න ඕනද ඔබ අහලා තියෙනවන්නේ ඔබ අහලා තියෙනවද මේ මැද්දෙන් පැනලා පටන් ගන්න ආරියසංග මාර්ගයක් ගැන මෙයා සම්මා වාචාවෙන් වගේ महानी मंगबलट आ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එහෙම එකක් ගැන අහලා තියෙනවද? නැහැ. ඔක්කොම පටන් ගත්තේ මුල ඉඳන්. ඔබ පසේ බුදු වෙන්න නෙමෙයිනේ හද? අරිහත් බුදු නේද වෙන්න හද? එහෙනම් සම්මා සම්බුදුරයන් වහන්සේලා දේශනා කරපු පාරයක්. එනිසාද ඉන්නේ ඔබ උත්සාහ කරන්න. පරණ දේශනා හොයාගන්න. ඒකයි මම කිව්වා ඔබට උන හොයලම කිව්වා. 2018 මුල ඉඳන් දේශනා හොයාගන්න. සතියකට එකක් හරි කමක් නැහැ. හොයාගෙන අහන්න. අද ඔබට මේ දේශනාවක් අහනකොට බින්දින මේකෙන් ගන්න පුළුවන් 10%යි වෙන්න පුළුවන් ඔබට අවබෝධ වෙන්න. මේ ඔබට දැන් තියෙන අවබෝධයත් එක්ක 2018 දේශනාවක් අහලා බලන්න. එදා ඔබට අවබෝධුනේ ඒ දේශනාවෙන් 10%යි. හැබැයි අද ඔබ හදි ඒකෙන් 50ක්, 60ක්, 70ක් අවබෝධ වෙයි පින්නතේ. එතකොට සමහරට අද ඔබට තේරුම් ගන්න බැරි කාරණා තියෙනවනේ ඒකෙන් අන්ලොක් වෙලා එනවා ටක් ගාලා. සමහර ඔබට දේශනා දෙක තුනයි අහන්න ඕනේ. ටක් ගාලා ඒක අහලා මෙතනට ආවට පස්සේ හොඳට තේරෙනවා. හරිද මම දැකලා තියෙනවා සමහර අය බොහොම ශ්‍රේෂ්ඨයි. පොතක් අරගෙන ඇවිල්ලා කරුණු මම දැන් මම කියන්නේ මේක හැමෝම කළ යුතුයි කියලා නෙමෙයි. සමහර අයට අවධානය කැඩෙනවා ඒගොල්ලෝගේ පොත්වල සටහන් කරද්දී. ඒ නිසා එහෙම අවශ්‍ය අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබට හැකියාව තියෙනවා නම් මේ පොතක් අරගෙන සටහන් කරගන්න. ඔබට ඇහෙන කරුණ. හරි වටිනවා ඒක. මම කියන සටහන් කරගෙන කරන්න ඕනද? ඒ පොත එහෙමම වහලා ගෙදර ගිහිල්ලා ලාච්චුවේ දාලා ආය අනිත් සෙන්සුරා දෙද්දී අරන් ගන්න. අයි ඔබ කියන ඔබ කරන දේ කිව්වම ලේසි නැද්ද මම? එතන ආය අමුතුයි මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙම බලන්න. ඔබ කරන දේ මම කියන්නද නැත්නම් ඔබ කළ යුතු දේ මම කියන්නද? මම කියන්නම් අපේ හාමුදුරන් වහන්සේට මම කියලා දෙන දේ කරන්න. ඔබ අද සටහනක් කරගත්ත නම් පින්විතනි රාත්‍රී නිින්දට පෙර ඔන්න ඔය බෙහෙත ගන්න. ඔබ හරම දන්නවද ඔය බෙහෙත් කියලා එළියගෙන. ඔය බෙහෙත් සීට්ටුව. අද රාත්‍රී නිින්දට පෙර පින්විතනි ආපවසරයක් ඔය ලියාගත්ත නෝට්ස් ටික කියවන්න. ඉස්කෝලේ යන කාලේ ඔබ අතිපදම් මේවා කරා පින්විතනි. ටියුෂන් පන්ති වල සර්ලා මිස්ලා කියලා දුන්නේ නැද්ද මේ දේවල්? හොඳට දේවල් මතක තියාගන්න ක්‍රමවේද? ඔය පොතේ ලියාගන්න දේවල් ටික පිටින් අනිවාර්යෙන් අද රාත්‍රියට පෙර කියවන්න. රාත්‍රියට පෙර එකපාරක් කියවන්. හෙට උදේ නැගිට්ටට පස්සේ තව එකපාරක් කියවන්න. ඒ කියන්නේ නැගිට්ට ගමන් වෙන්න ඕනේ. හෙට දවස ඇතුළත පිටින් තව එකපාරක් කියවන්න. ඔබ ඔය පොතේ ලියාගන්න පිදින ඔබේ මග වැඩෙන හැටි. යම් දවසක ඔබට පුළුවන් ඔය පොතේ පිටු ටික ආපහු පෙරලලා බලන්න. එතකොට පෙනේ ඔබ ආපු පාර. මොකද ඔබ දේශනා කරන්නේ නැතුව ඇතිනේ. දේශනා කරා නම් දේශනා පරණ දේශනා අහලා බලන්න පුළුවන් ඔබ ආපු පාර. නමුත් ඔබ ඔය පොතේ ලියාගන්න පිදින ඔබ වඩන මග ගැන. එතකොට කෙනෙක් ඇහුවම කොහොමද නිවන් දකින්නේ කියලා. මේ තිනේ මම නිවන් දැකපු විදිහ. ඔබේ පොතේ ගැන සටහනක් තියෙනවා. ඔබේ ලොග් එක. ලොග් සටහන. ඒ නිසා පින්දින ඔබ උත්සාහ කරන් මේ දේවල් කරන්න. ඉතින් අනිවාර්යෙන් කරන්න කියලා මම කිව්වට ඉතින් කරන්නේ නැහෙනි. ඒ නිසා මම කියන උත්සාහ කරන්න කියලා නැත්නම් ඉතිරි දෙයින්. ඔය පොතේ ලියාගත්තට පස්සේ අද රාත්‍රියේ නිින්දට පෙර එක වතාවක් කියවන්න. හෙට උදේ දවස නැත්නම් හෙට දවස ඇතුළත තව එක වතාවක් කියවන්න. ඔබ නිකමට කරලා බලන්න පින්වතුනි. ඊට පස්සේ ඊළඟ බදා දහව සෙනසුරාදා දේශනාවට එද්දී කලින් කියපු කරුණු මත ඒ පිටයිමයි පින්වතුනි ඊතුරු කරුණු ටික දිගු හඳුනනවාසේ දේශනා කරන්න ගොඩක් විට. එතකොට ඔබ අර කලින් කියපු දේශනාවේ අඩංගු වෙච්ච කරුණු ටික හොඳට තමන්ගේ හිතේ පත්‍යයන් වෙලයි තියෙන යනකොට. මේ ඔක්කොම පින්වතුනි ප්‍රායෝගික දේවල් කරන අයට කරන්න පුළුවන්. ඒ නිසා කාලසටහනක් හදාගන්න. මේ කින දිදිට කරන් පරණ දේශනා අහන්. ඇත්තඹට අලුත් දේශනා තේරෙනව අඩු නම් වැඩි කාලයක් යොමු කරන්න විදිහේ පරණ දේශනා අහන්න. ඒ කියන්නේ තේරෙන්නේ නැති දේශනාව ආය ආය අහනවට වඩා දහවතාවක් අහනවට වඩා පින්දින පරණ දේශනාවක් අරගෙන අහන්න. පරණ දේශනාවක් අහලා ඊට පස්සේ ආය අලුත් දේශනාවක් අහන්න. දේශනා නම් තියෙනනේ දැන් ඉහේ කෙස් ගන්නටත් වඩා. මම දැන් ගුරුහන්තර මේ ළඟදී කිව්වා මම මේ වෙනකොට අරුතරන් දේශනා 1000ක්වත් කෙරෙලාද කියලා.
ඔක්කොම එකතු කරලා ගත්තොත් ඉතින් ඒවයින් බොහොම පොඩි ප්‍රමාණයක් මම හිතන අන්තර්ජාලයේ ආදි වශයෙන් ඒ තැන්වල තියෙන. නමුත් ඔබට තියෙන දැන් දැන් ඔක්කොම කලවලන මොකද්ද? ඒ ඉතුරු ටික කොහෙද දන්නේ? නරේ ඥාන හඳුනන හරිය. නම් මේකෙන් පස්සේ මොකද කරන්නේ? ඔක්කොම රේ ඥාන හඳුරු ගාවට ගිහිල්ලා අපි හඳුනන අනිද්දේශනා ටික කො? ඉන්නේ තියෙන ටික කරන්නකො. අන්තර්ජාලේ නැති දේශනා හොයන්න නෙමෙයි කිව්වේ දැන් මම. තියෙන දේශනා ටික අහන්න. මේ ප්‍රායෝගිකව නිවන් දකින විදිය මම කියන්නේ. හරි. ඒතර ඕනද එහෙනම් අපි කතා කරගෙන ආව පින්තුනි. ඔබ කොහොමද බලා ගන්න පුළුවන් ඔබ කොච්චර මග වඩාගෙන තියෙනවද කියලා? සතාගතයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි කවුරුත් අඳුනන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි අඳුනන්නේ නැහැ. හැබැයි මේට සතියකට දෙහිකට විදිහට මම ඔබට මතක් කරා. බුදුගුණ මෙනෙහි කරද්දී බුදුගුණ සජ්ජහායනා කරද්දී පින්වතුනි තථාගතයන් වහන්සේගේ වීරත්වය ඔබ දකින්න ඕනේ කෝක තුලින්ද? කෝක තුලින්ද? ඔබව දමණය කරපු එක තුලින්. ඔබේ ජීවිතයට වෙච්ච වෙනස තුලින්. තථාගතයන් වහන්සේ නෙමෙයි ආලවක කියලා කියන්නේ කවුද කියලා දන්නවද? දන්නවද? ඔබ කොහොමද ආලවක කියන්නේ කවුද කියලා දන්නේ? හරි ආලවක යක්ෂයා දකින්නවා. ඔබ යනවද පැත්ත පළාතේ? ඉතින් මේ සෝතාපන්න වෙන්න ඉන්න කෙනෙක් නේ. ඇයි යන්නේ නැත්තේ? එන ඔබ දන්නේ නැහැ නේද? අඟුලිමාල දන්නවද? දැක්කොත් ඒ පැත්තට යයිද? අහකට යයිද? අපිටම අඟුලිමාල බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළා. මම දේශනා කළා ඉවරුණා විතරයි බුදුහාමුදුරු එතනින් වැඩියා. ඔබ දකින්න මිනිස්සෙක් ඉන්නවා ඇඟිලිමාලයක් කියලාගෙන බෙල්ල වටේ. ඒ පැත්තට යයිද? ජීවත් බණපදයක් අහගෙන ඔබටත් සෝතාපන්න වෙන්න පුළුවන් නේද? හැබැයි යන්නේ නැහැ නේද? එන අඟුලිමාල බඳුරනවද? නැහැ. ඊට එහෙනම් ওই පොත්වල තියෙන චරිත හරහා ඔබට තථාගතයන් වහන්සේවත් දහමවත් මහා සංඝයා කියලා කියන්නේ කවුදවත් කියන්නේ තේරුම් ගන්න අපහසුයි. ඒකයි මම ඔබට කිව්වේ ඔබ තුලින් දකින්න කියලා දහම. ඕපනයිකෝ කියලා කිව්වේ ඔබ තුලින් දැක ගන්න. ඔබේ ජීවිතයේ වෙච්ච වෙනස තුලින් දැක ගන්න. ඉතින් ඒකට ඔබේ ජීවිතේ වෙනසක් වෙලා තියෙනවා. නැත්තම් එදා හිටියටත් වඩා නරුමෙක් නම් අදින්. එහෙම වෙන්න දෙන්න එහෙම වෙන්න වුණොත් ඉතින් මේ බණ ටික අහනට වඩා හොඳයි gedare hitiyana. ඔබ හිතලා බලන්න ඔබ කොච්චර හීලෑ වෙලාද කියලා. හේවත් ඔබේ ලය කොච්චර සිසිල් වෙලාද කියලා. සිහිල් වෙච්ච ලය කොයි තරම් දුරට තියනවද කියලා. ඒ තරමන තමයි ඔබේ සීලය පිහිටලා තියෙන්නේ. කොයි තරම් දුරට ඔබ ගාව සිසිල් වෙච්ච ලයක් තියනවද කියලා හිතලා බලන්න. කොයි තරම් දුරට හිරෑ වෙලාද කියලා. කොයි තරම් දුරට පින්තුනේ අද ඔබ අන්‍යයන් ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක් බවට පත් වෙලාද කියලා. ඒ කියන්නේ ඔබ අන්‍යයන් ඇසුරු කරන්නේ මේ අන්‍යයන්ට ඔබ ඇසුරු කරන එක. සත්පුරුෂය ඔබ ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක්ද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. හොස්සල් ළඟින් මැස්ස යන්න බැරිද කියලා හිතලා බලන්න ඔබ තාම. ඒ වගේ කෙනෙක්ද කියලා. තව කෙනෙක් අතින් පොඩි අතවැරදීමක් වුණොත්, අතපසු වීමක් වුණොත් තාම නහුතේට නගින්නවද කියලා හිතලා බලන්න. නහුත කියන්නේ කුණහරපයද? නෑ. ඒ අංකය. ගණිතය දන්නේ නැහැ දන්නේ. තාම පොඩි පොඩි දේවල් වලට ඔබේ හිතරි දෙනවද කියලා හිතලා බලන්න. ඔය තුලින් වඩා ගන්න ඕනේ පිටින් බලා ගන්න ඔබේ මග කොයි තරම් දුරට වැටිලාද කියලා. ඔබේ හදවතේ තියෙන ගින්දර කොච්චර නිවිලාද කියන එක තුලින් තමයි පිටින් ඔබ බලා ගන්න ඔබේ මග කොච්චර වැඩිලාද කියලා. මං ආයෙත් මේ කියන්නේ මම කරන දේවල් මං ඔබට කියන්නේ. මං නොකරන දේවල් ඔබට කරන්න කියන්නේ නැහැ. මොකද මට ඒකට උපදෙස් දෙන්න බෑනේ. මට තේරෙන්නේ නැහැ ඒව ගැන. මං දිහා බලා ගන්න ක්‍රමයේ පිළිදෙන මං මේ කියන්නේ. ඉස්සර මට කේන්ති ගියා. අද ඉස්සර වගේ මට කේන්ති යන්නේ.
අන්නේ තුලින් මට තේරෙනවා බුදිනේ මට මග වැඩිලා ඇති කියලා දැන් අඳුරක් දැන් මම මාර්ගඵලයක් එහෙම නෙමෙයි කිව්වේ ඔබ හොඳටම දන්නවා මට මාර්ගඵල නැහැ මම මේ බලන් ඉන්නේ යන්තම් කායෙන් හරි සෝතාපන්න ඵලයේ පිහිටන්න පුළුවන්ද කියලා ඒකයි පොඩි හාමුදුරන් වහන්සේලා ධර්මදේශනාවක් කරත් මං ළඟින් ගිහලා වාඩිලා ඉන්නේ මොකද අවශ්‍ය කරන පරතෝගෝස ප්‍රති උන්වහන්සේලාගෙන් ලැබෙයි කියලා බලාගෙන මට මාර්ගඵල නැහැ හැබැයි මම මඟ වඩනවා මම මාර්ගඵල ගැන හොයන්න යන්නෙත් නෑ වැඩන්නේ හරි ඔබ සෝතාපන්න දැන් මොකද එතනින් එහාට කරන් තියෙන්නේ හරි ඔබ අනාගාමි දැන් මොකද කරන් තියෙන්නේ ඔබ රහත් දැන් මොකද කරන් තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න මොකද උන්වහන්සේ කරන්න කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න කියලා කිව්වේ කාටද අරිහතුන් වහන්සේට ඇයි ඒ ඉහාත්ම සුඛ විහරණය සඳහා කියලා පොතේ තියෙනවා ඒක හරි මම ඊට අමතර තව කාරණාවක් කියන්නම් ඔබ හිතන් ඉන්න ඔබ අරිහත් කියලා දැන් අරිහත්ද නැහැ ඔබ හිතන් ඉන්න ඔබ අරිහත් කියලා ඇත්තටම අරිහත් නැහැ එහෙනම් කළ යුත්තේ මොකක්ද අනිච්ච දුක්ඛන්නත වඩා ඕන් වැරදිලාවත් වෙන අනාගාමි වුණාට පස්සේ වෙන එකක් නම් කරන්න තියෙන්නේ දැන් ඔබට හොයලා බලන්න ඕන මං අනාගාමිද නැද්ද කියලා ඇයි මෙතුව අනාගාමි වෙනකන් අනිච්ච දුක්ඛන්නත අනාගාමිකෙන් පස්සේ වෙන මොකක් හරි එකක් දැන් ඔබ හැමෝටම චෙක් කරන්න ඕන මං දැන් අනාගාමීද ඇයි එතනින් පස්සේ වෙන පාරකට හරවන්න එපා හැබැයි අරිහතුන් වහන්සේට බුදුහාමර දේශනා කරේ මොකක්ද අනිච්ච දුක්ඛන්නත්මයි එහෙනම් ඔබ පෘථග්ජනෙක් වුණත් එකයි සෝතාපන්නෙක් වුණත් එකයි සක්‍රුදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේ නමක් වුණත් එකයි පිළිගන්නේ අනිච්ච දුක්ඛන්නත් අහන්න අනිච්ච දුක්ඛන්නත් දරන්න අනිච්ච දුක්ඛන්නත් වඩන්න එහෙනම් අපි පින්විතනේ ඔය කියන උත්තර චරිත ගැන ඇත්තම අපිට අවබෝධයක් නැහැ. හැබැයි අපි ජීවිත ගැන දන්නවා. මොහොතකට සීල දනා සීපත් කරලා බලන්න මේත අවුරුදු 10කට කලින් හිටපු ඔබ ගැන. මම විනාඩි භාගයක් දෙන්න. ඇස් අරගෙන හරි ඇස් පියාගෙන හරි හොඳ හිතලා බලන්න මේත අවුරුදු 10කට කලින් හිටපු ඔබ. මේත අවුරුදු 10කට ඔක්කොම හිටියා නේද? පුතා හිටියද? දහය එහෙනම් පුතාටත් පුළුවන් මේට අවුරුදු 10කට කලින් හිටපු කෙනා ගැන සිහිපත් කළ බලන්න ඒ පුතාටත් පුළුවන් එහෙනම් ඔක්කොටම පුළුවන් පොඩක් ඉතල බලන්න මේට අවුරුදු 10කට කලින් හිටපු ඔබ ගැන ඔබ කතා කරපු විදිහ මිනිස්සුන්ට ඔබ ගෙදර ඇත්ත එක්ක කටයුතු කරපු හැටි ඔබ ඔබේ බිරිඳත් එක්ක කටයුතු කරපු හැටි කොච්චර ඔබ සැරපරුෂ කෙනෙක් විදියට හිටියද? තා මනුස්සයෙක් අතින් ඔබට වැරද්දක් වුණා. කවදාකවත් ඔබ එයාට සමාව දුන්නේ නැති හැටි. පන්න ගහපු හැටි. බානිසර ඔබ කොච්චර බිරිඳින අනෙක් මිනිසුන්ට ඇසුරු කරන අප්‍රිය කෙනෙක්ද කියලා. සත්පුරුෂයෙක් ඔබව දැක්කනම් අනිත් පැත්ත හැරලා යනවනේ. කොච්චර ඔබටින් දස අකුසල් වෙලා තියෙනවද? ඉස්සර කූඹියෙක් මරන්න කැරපොත්තෙක් මරන්න අය දෙපාරක් හිතන්නේ නැහැ. ගත්ත තෙරෙප්පුව ගැහුවා. ගත්ත බේගෝනෙක් ගැහුවා. බොරු කියන එක අපිට බොහොම සාමාන්‍ය දෙයක් නේද ඉස්සර මේ ලෝකේ ආශාවදේ හොයන එක ආශාවදේ තියනවා කියලා ලෝකෙට කියන එක බොහොම සාමාන්‍ය දෙයක් දැන් බලන්න අද වෙනසක් නැහැ නේ වෙනසක් නැද්ද වෙනසක් නැත්තම් ප්‍රශ්නයක් ඒකනෝ බණ ටික අහලා විතරයි. අතුලට දාගන්නේ. බණ ඇහෙන එක තුල නෙමෙයි පිංගුදින ඔබට දහම අවබෝධ වෙන්නේ බණ අහන එක තුල. ඇහෙන එක තුල නෙමෙයි ආන එක තුල.
ආගත්ත දේ ධාරණය කරගෙන ඒ ධාරණය කරගත් විදිහට කටයුතු කරන එක තුලයි ඔබේ මඟ වැඩෙන්නේ. කන් දෙකට ඇහෙනවා. ඔබේ හිත යහන් ඕනේ. ඔන්න ඔය වෙනස පිංගතුනි ඔබ තුල සිද්ධ වුණේ මේ ධහම නිසා. ඒ කියන්නේ මං කියන්නේ මේ ආරාමයේ දේශනා කරපු ධහම කියලා නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ධහම නිසා. කොයි ආරාමෙත් කොයි පන්සලේ දේශනා කරන තථාගතයන් වහන්සේගේ ධහම තමයි. ඔන්න ඔය ධහම නිසා පිංගතුනි ඔබ ඔය කියන වෙනස ඔබේ ජීවිතේ සිද්ධ වුණේ. මේ ධහම සත්‍යයි කියලා ඔබේ ජීවිතේ අත්දැකීම් වලින් ඔබේ ජීවිතේ වෙච්ච වෙනස තුලින් සාක්ෂියක් වෙන්න බැරිද? කෙනෙක් ඇවිල්ලා අහුවොත් මේ ධහම ඇත්තද? ඔය අනිත්‍ය දුක ඌව වඩලා නිවන් දකින්න පුළුවන්ද? ඔබට පුළුවන්ද පින්වතුනි කිසිම බයක් සැකක් නැතුව ඉදිරිපත් වෙන්න? ඇවිල්ලා මාව චෙක් කරා. මෙන්න මීට අවුරුදු 10කට කලින් හිටපු මම ඊළ මගෙන් යාළුවකින් අහලා බලන්න. මගේ ගෙදර කට්ටියෙන් අහලා බලන්න. අපේ ගෙදර කට්ටියෙන් මීට අවුරුදු 10කට කලින් හිටපු මම ගැන. මම කියන්නේ මම සංඥාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. පොදුවේ කතා කරන එකක් කරන්නේ මම. Taman ගැන. මීට අවුරුදු 10කට කලින් හිටපු කෙනා ගැන හිතලා බලන්න. අහලා බලන්න. දැන් ගිහලා අහලා බලන්න අද ඉන්න කෙනා ගැන. ඔබට ඔහොම කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලාද කියලා දැන් ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබට පුළුවන්ද පින්දුනේ කිසිම බයක් සැකක් නැතුව කවුරු හරි ඇහුවොත් මේ ධහම සත්‍යයිද කියලා ඔබෙන් අහන්න. අහන්න આવොත් පින්දුනේ ඔබට පුළුවන්ද ඔබව ඉදිරිපත් කරන සාක්ෂියක් විදියට. එවිඩන්ස් මොනවාද? මං. මගේ ජීවිතේ. මං කතා කරපු විදිහ. මම අතපය හසුරවපු විදිහ. මම හිතපු විදිහ. මෙන්. මෙන් අද මම අතපය හසුරන විදිහ. මෙන් අද මම කතා කරන විදිහ. මෙන් අද මම හිතන විදිහ. ඔබට හොඳනම් විශ්වාසයිද? ඔබට ඔබ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා සාක්ෂියක් විදියට. මේකයි ඔබ සාක්ෂි ඉදිරිපත් කළා. ඒ සාක්ෂි බාරගන්න කෙනාට වැටහුණොත් එහෙම එදා හිටපු කෙනා හොඳයි අද ඉන්න කෙනාට වඩා කියලා. පින්වතුනි මේක නා අපහදින්නේ ධහම ගැන. ඔබ සියලු දෙනා උත්සාහයක් දානවා නේද ඔබ දන්න කෙනාට මේ ධහම දෙන්න? බොහොම හොඳයි. මම දන්නවා මම අතර බොහෝ දෙනෙක් ඉන්නවා මම දන්න කෙනාට මේ ධහම දෙන්න උත්සාහ කරනවා. CD වෙන්න පුළුවන්, links share කරනවා, මේ files copy කරගෙන ඉල්ල එයාට දෙනවා අහන්න කියලා ආදි වශයෙන්. බොහොම හොඳයි. පින්වතුනි ඔබ ඒ දේශනාව දෙද්දි කියන අවවාදයක් දෙනව නේද එයාට? මේ බණ ටික අහන්න. මේක බොහොම හොඳ, මේ හොඳයි මේ දේශනාව. ඔබට නිවන් දකින්න පුළුවන්, ඔබේ ජීවිතේ වෙනසක් කරයි මේ දේශනාව. ඔබ කියනවා නේද එහෙම? ඔය දෙන්නේ අවවාද. අවවාදයට වඩා එකක් හොඳයි කියලා අහලා තියෙනවා නේද? මොකද්ද? ආදර්ශය. හොඳට මතක තියාගන්න ඕනේ ඔබ ওই CD එක දික් කරද්දී තව කෙනෙක් ගාවට එයා බලන් ඉන්නේ CD එක දිහා නෙමෙයි. ඒ CD එක CD player එකට යනවද නැද්ද කියන එක decide වෙන්නේ ඔබ මත. සමහරක් විට ඔබ මීට පෙර කෙනෙක්ට CD එකක් ගිහිල්ලා දුන්නේ නැති ඔබ බලන් ඉන්නකෝ එයා තාමත් ආවේ නැහැ නේ බණ අහන්නේ. තාම අහලා නැද්ද දන්නේ? ආවනම් මේනකට කෝල් එකක් එන්න ඕනේ. තාම නැහැ. තාම නැහැ. අදත් නැහැ. මාසයක් ගියා තාමත් නැහැ. පින්විතනේ අර CD එක ගියා ගත්තමයි. CD එකේ දැන් දූවිලිත් බැඳිලා. කවදාකවත් CD player එක ඇතුළට ගියේ නැහැ. හේතුව. මොකද හේතුව? මොකද හේතුව? ආදර්ශයේ තිබෙන්නේ නැහැ. ඔබ තුලින් දැක්කේ නැහැ පින්විතනි මේ ධහම සත්‍ය බව. ඒකයි හේතුව. ඔබ ජීවමාන සාක්ෂියක් උනේ නැ මේ ධහම සත්‍ය බවට. එන වැරද ධහම නේද? වැරද ඔබේ. මං කියන්නේ හැමෝම මෙහෙමයි කියලා නෙමෙයි. නමුත් ගොඩක් අවස්ථාවලදී ওই දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තව කෙනෙකුට CD එකක් දෙන්න කලින්, ඔබ තව කෙනෙකුට link එකක් යවන්න කලින් තියෙනතුනි ඒ කෙනාට ආදර්ශයක් වෙලා ඉන්න. ඒ ඇත්තට මම මේ කියන්නේ මේක ප්‍රායෝගික දෙයක් මම ඔබට කරන්න කියන්නේ. ඔබ හදිස්සි වෙන්න එපා මේ ගත දහම එක එකට බෙදලා දෙන්න. ඒක වැඩක් නැහැ. අපි දුන්න ඔබට හොඳටම කැස්සක්. බෙහෙතක් හම් වෙනවා. ඔබ දන්න තව කෙනෙක් ඉන්නවා එයාටත් හොඳටම කැස්ස. ඔබට හම්බෙච්ච බෙහෙත කියලා ඔබ එයාට දෙන මේ කැහැ කැහැ ඔබ කියනවා මේ බෙහෙත හරි හොඳයි. කැස්සට බොහොම හොඳයි මේ බෙහෙත. මාත් මේ ගන්නවා. කොච්චර ගන්නවද? මම දැන් අවුරුද්දක් තිස්සේ ගත්තා. මේ කැහැ කැහැ කියන්නේ.
ඔයත් මේක ගන්න ඔන්නයි මේක බේරෙන්න එයා මොකද කියන්නේ ඔව් මට පේනවා මේක හොඳ බව ගණීර බෙහෙත නෑ ඒක යනවා කබඩ් එකට වැරද්ද වේදාගෙද බෙහෙතද නැත්තම් ලෙඩාගෙද ලෙඩාගෙ ඔබේ වැරද්ද කියන්නේ ඔබේ කර දහමට කරන නිග්‍රහයක් මොකද ඒ බෙහෙතෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බ මනුස්සයාට දැන් ප්‍රයෝජනයක් ගන්න හිත හැදෙන්නේ මොකද එයාට ජීවමාන සාක්ෂියක් ලැබුණේ මේ බෙහෙත වැඩ කරන බවට සමහරකට තව කෙනෙක් ගිහිල්ලා කිව්වොත් මෙන්න මේ CD එක අහන්න කියලා. පින්වතුනි එයා ඒ අවස්ථාවෙත් ඒක මග හරි මොකද එයාගේ පළවෙනි අත්දැකීම. අහලා දිනවනද first impressions last long. ඔබට පළවෙනි අත්දැකීමක් ලැබෙනවා නම් පින්වතුනි කෙනෙක් ගැන හෝ දෙයක් ගැන අන්නේ impression එක ඔබේ හිතේ කාවැදිත ස්වභාවයක් තියෙනවා නම් පින්වතුනි ඒක බොහෝ කාලයක් පවතිනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔබ නම් පින්වතුනි පළවෙනි වතාවට කෙනෙක්ට කියලා CD එකක් දෙන්නේ. ලින්ක් එකක් ෂෙයා කරන්න. ඒකේන ඔබ තුලින් තමයි දකින්නේ ඒ දෙන බෙහෙත ඒ දෙන දහම වැඩ කරන දහමක්ද කියලා. ඒකයි මම ඔබට කියන්නේ දහම බෙදන්න කලින් ඔබ දහමින් ප්‍රයෝජනයක් ගන්න. දහමින් ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ආය CD බෙද බෙද යන්න ඕනේ නැහැ. මම කියන දේ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔබ ගාවට එනවා. ඇවිල්ලා කියනවා මොකද? ඔබේ ඉඳුරන් හරි ශාන්තයි. ඔබේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඊට පස්සේ මොකද දන්නේ? ඔබේ ගුරුවරයා කවුද? ආස්තජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජිය ගාවට ගිහිල්ලා කියන ඒ ඔයි මෙහරි. මන් දන්න බණ ටිකක් තියෙනවා. ඔය වාඩිලා අහගන්න. එහෙම කිව්වේ නැහැ. උපතිස්ස පිරිවැජිය තමයි මෙන්න ආස්තජි මහරහතන් වහන්සේ දැකලා ගිහිල්ලා ඇහුවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ශාන්තයි ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ ධර්ම දහම මොකද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? එහෙනම් ඔබ CD බෙද බෙද යන්න ඕනේ නැහැ. CD ටික ගෙදර තියාගන්න. ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඔබේ ස්වභාවය වෙනස් කරගන්න. මිනිස්සුන්ට ඔබට ඇවිල්ලා අහන්න හිතෙන. ඔයා පුදුම වෙනසක් නේද වෙලා තියෙන්නේ. මොකක්ද ඔකේ රහස? මෙන්න මේ CD එක අහන්න. එතකොට අය ඔබට දහම මාකට් කරන්න ඕනේ නැහැ. මාකටිං හරි වෙහෙසකාරයි. හරි වෙහෙසකාරයි මාකටිං. ඔබතුලින් මාකට් වෙන්න අරින්න. ඔබ මාකට් කරන්න යන්න එපා. මොකද ඔබ වැරදි ආදර්ශය දිදී දින දහම දෙන්න ගියොත් එහෙම මිනිස්සු දහම ගැන අපහදිනවා. ඔබ ඉස්සර හොරකම් කරන්නේ නැහැ. දැන් ඔබ හොරකම් කරනවා. කළ ඔබ කියලා කියන මෙන්න මේ CD ගහ. කොහෙන්ද හම්මුනේ? ඒක හොරකම් කරා. අහා. ආයිද? මනුස්සයෙක්ගේ හිත රිද්ද රිද්ද දහම දෙන්න යන්න එපා පින්වත්. ඔබ කට ඇරියොත් ආ මනුස්සයෙක්ගේ හිතක් රිදෙනවා. ඒ මනුස්සයා කියලා කියන මෙන්න මේ CD ගහ. මේක හොඳ බණක් තියෙනවා. ඔබ හොඳට දන්නවනේ එහෙම මිනිස්සු ඔබට හම්බෙලා තියෙනවා. දහම දෙන එක නෙමෙයි මං කියන්නේ. මන සමාන මිනිස්සු ඉන්නවා කට ඇරියෝ තාමනසක හිතකට රිද්දවලමයි නවත්තන්නේ. දැකලා නැද්ද එහෙම මිනිස්සු? මොන ගැහලා නැද්ද එහෙම මිනිස්සු? ඒ මනුස්සයා කට අරිනවට වඩා හොඳ නැද්ද කට වහන් ඉන්න එක? ආපෝ අර කට අරින්න යන්නේ දැන් ඉතින් කාගෙරි හිතක් රිද්දලයි නවත්තන්නේ. කාගෙරි කුණු ගොඩක් ඇදලමයි නවත්තන්නේ. කවුරු හරි දෙන්නේ බිඳවලමයි නවත්තන්නේ. ඔය මොකක් හරි බොරුවක්මයි ඔය කියන්නේ. ඕක නම් අහන්න එපා පුතේ වරෙන් ඇතුළට. ඕන් ඔහොම කෙනෙක් CD එකක් දෙනවා මෙන්න මේක අහන්න කියලා. තේරුම් ගන්න නැහැ කින්ද? දහමල කරන නිග්‍රහය. ඒ නිසා ඉස්සෙල්ලා ඔබ වෙනස් වෙන්න. ඉතින් ඔබ වෙනස් වෙලාද කියලා බලන්න පින්දේ මීට කලින් හිටපු ඔබත් එක්ක සාපේක්ෂව. සංසන්දනය කරලා බලන්න. අද බොර ගොඩක් මිනිස්සු මහන්සි ගන්නවා මගේ එහා පැත්තේ ඉන්න කෙනා වෙනස් වෙලාද කියලා බලන්න. තමන් ගැන හොයන්නේ නෙමෙයි. අනික එකා ගැන හොයන්නේ. අර බලන්න අර ගොල්ල දැන් කොච්චර කල්ද බණ අහන්නේ? බණ තාම ඇවිදින විදිහ. වටපිට බලබල. බාන ඉස්සර පොඩි කාර්යකයේ දැන් ලොකු කාර්යයක් අරගෙන දහම අහනව නම් ඔහොම කරයිද? මොකටද ලොකු කාර්? ඇයි දැන් මේ මනින්න යන්නේ? දහම ගත්තද නැද්ද කියලා වෙන එක එක්ක. බාන ඉස්සර අරගෙන ගිහලා තනි තට්ටුවේ ගෙදර ඉඳි දැන් අන්න ලොකු එක්ස්ටෙන්ෂන් එකක් ගහන්න යනවා.
දහම අරගෙන පිස්සුද දහම ගන්න කොයි දේ මිනිස්සු මේ තව කෙනෙක් ගැන ජජ්මන්ට් එකක් මේ දෙන්නේ යන්නේ කොහෙද පින්නේ බුදුහාමුදුරුව ඔබට තව කෙනෙක් තුලින් බලන්න කිව්වේ ඒක ඔබ දිහයි බලන්න ඕනේ ඔබ දිහයි බලන්න ඕනේ බාන බොහොම සරල ක්‍රමයක් මං කිව්වේ ඔබ ඉස්සර හිටියට හොඳ අම්ම කෙනෙක්ද කියලා හිතලා බලන්න ඔබේ දරුවන්ට අද ඔබ ඇසුරු කරන එක ප්‍රියයිද කියලා හිතලා බලන්න ඔබ ඉස්සරට වඩා හොඳ ස්වාමි පුරුෂයෙක්ද කියලා හිතලා බලන්න ඔබ ඉස්සරට වඩා හොඳ බිරිඳක්ද කියලා හිතලා බලන්න ඔබ ඉස්සරට වඩා හොඳ සහෝදරියක්ද සහෝදරයෙක්ද කියලා හිතලා බලන්න ඔබ ඉස්සරට වඩා හොඳ ගුරුවරයෙක්ද කියලා හිතලා බලන්න ඔබ ඉස්සරට වඩා හොඳ යහළුවෙක්ද කියලා හිතලා බලන්න මොකද හොඳයි කියලා කිව්වේ දසාකුසලෙන් වෙන් වෙච්ච වසල ගති වලින් වෙන් වෙච්ච තව කෙනෙකුගේ හිතක් රිදවන්නේ නැති බොරු කියලම් පරුස වචන කියන්නේ නැති කටක් ඇරියොත් තව කෙනෙක්ට යහපතක්මයි සිද්ධ වෙන්නේ තව කෙනෙක්ට හොඳක්මයි සිද්ධ වෙන්නේ හිතක් හැදෙන්න මිසක් කවදාකවත් හිතක් කැඩෙන්න හිතක් බිඳෙන වචනයක්වත් පිට වෙන්නේ නැහැ ඔය කටේ අන්න එහෙමයි පිංගුදින ඉන්න ඕනේ ඉන්නවනම් එහෙමයි ඉන්න ඕනේ ඉන්න එපා කිව්ද දේරුණා ඉන්න එපා ඉන්නවනම් එහෙමයි ඉන්නවා මොකද ඉන්න එපා කිව්වේ මේක ඉන්නවට නේද හොඳට ඉන්න වටින දැනද මේක නෑ හොඳටවත් ඉන්න වටින දැනක් නෙමෙයි හැබැයි ඉන්නවනම් එහෙමයි ඉන්නවා බලන්න ඔබ තාම ඉස්සරහගේ පොඩි පොඩි දේවල් රණ්ඩු වෙනවද කියලා තාම ගෙදර රණ්ඩු වෙනවද අන්තිමට කෑවේ කවුද ඒ නිසා එයා තමයි බිගන් ටික හොදන්න ඕනේ බාජන් ටික හොදන්න ඕනේ කියලා හරිබරි නෑ ඔබ ආරාමයට එනවා නම් පින්දිනි පොඩ පොඩ ඔබේ ගෙදරත් ආරාමය බඩපත් වෙන්න ඕනේ ඒකෙන් දැන් කිව්වේ මේ සයිස් බුදු පිළිමයක් ගිල ගහගන්න කියලා නෙමෙයි රණකාමී ස්වභාවයකින් තොර වෙන්න ඕනේ පින්දිනි ඔබේ ගෙදර ඒකයි අරණක් කියලා කිව්වේ ඉස්සර දෙන්න දෙමහලු රණ්ඩු වුණාට දැන් රණ්ඩු වෙන්න ඕනේ බෑ ගෙදර මතක තියාගන්න ඔබේ දරුවෝ බලන් ඉන්නේ ඔබේ දරුවෝ දැන් මේ දහම අහනවා මෙන් දරුවෝ අපිට ඇවිල්ලා කියනවා අපේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා අපේ හාමුදුරනේ අපේ අම්මයි තාත්තයි B1500යි 25400යි කෝ ආදර්ශේ ආ කෝ ආදර්ශේ අල්ලපුවත්තේ ඇත් එක පොඩි පොඩි දේවල් වලට තාම රණ්ඩු කරනවා පොඩි පොඩි හිතමනාපකම් වලට පොඩ්ඩක් එහා පැත්තේ සෙටප් එක හයියෙන් දාලා නියම වැටමායිමින් යන ගමන් වගේ කියන දෙකේ කියලා නොකඩ් සමච්චලයේ දේවල් ආදර්ශ එහෙම වෙන්න දෙන්න එපා ඔබ ඇසුරට ප්‍රිය කෙනෙක් බවට පත් වෙන පින්දින දෙවියන්ට මනුස්සයන්ට අමනුස්සයන්ට හෝ වේවා ඔබෙන් යහපතක් විතරක් කෙනෙක් වෙන කෙනෙක් බවට පත් වෙන ඉතින් ඔන්න ඔය විදිහට පින්දින ඔබතාව වෙනස වෙන්න පටන් ගන්න ඉඳි තමයි ඔබට තේරුම් යන මේ දහම කොයිතරම් සත්‍යයක්ද කියලා. ඒ දහම මේ තරම් සත්‍යයක් බව වැටහෙන්න පටන් ගන්න ඉඳි පින්දින ඔබ අන්න ඒ වෙලාවට ඔබට තථාගතයන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් හිතේ තියෙන පටන් ගන්නවා. ඔබ දන්නවනේ භක්තියයි ශ්‍රද්ධාවයි අතර වෙනස දැන්.
දහමක් අහපු කෙනෙක් විතරක් නෙවෙයි ශ්‍රද්ධාව පිහිටන්නේ. ඇයි? දැන් ඔබට තේරෙන්න ඕනේ ඇයි කියලා. මොකද දහමක් අහගත්ත කෙනෙක් විතරයි තමන්ගේ ජීවිතයේ දහම දාගන්න පුළුවන්. අන්න ඒ කෙනා ගාව විතරයි පරිවර්තනයක් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉස්සර තිබ්බ රාග බව, ද්වේෂ බව, මෝහ බව පොඩ පොඩ ඒ වෙනාගේ හිතෙන් අයින් වෙවි. උපාසක බවයි, භික්ෂු බවයි ඒ කෙනාගේ හිතේ ඇති වෙන පටන් ගන්න තියෙන්නේ. උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී කියන බව තමන්ගේ හිතේ ඇති වෙන පටන් ගන්න තියෙන්නේ දහමත් එක්ක. දැන් ඒක නා බලනෝ ඉස්සර හිටපු කෙනා මෙන්න මෙහෙම, අද ඉන්න කෙනා මෙන්න මෙහෙම. මේ දහම නිසා මගේ ජීවිතේ වෙනස වුණේ. ඒ දහම මට දුන්නේ තථාගතයන් වහන්සේ. අනේ එහෙනම් මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨද? පින්දර ඔන්න ඕකටයි බුද්ධානුස්සතිය කියලා කිව්වේ. සිවුරංග සේනාවෙන් එක සේනාවක් බුද්ධානුස්සතිය. තථාගතයන් වහන්සේ ගැන ඉහ වහා ගීපු ශ්‍රද්ධාව, තථාගතයන් වහන්සේගේ මහා වීර පුරුෂ බව ඔබ දකින්න ඕනේ. පින්දින ඔබ තුල වෙච්ච වෙනස තුල, ඔබ තුල කරුණාව කොයිතරම් දුරට වැඩිලද පින්දින, අන්නේ තරමට ඔබ දකින්න ඕනේ තථාගතයන් වහන්සේ. ඊවසීම කොයිතරම් දුරට ඔබ ගාව වැඩිලද, අන්නේ ඒ තරමටයි ඔබ තථාගතයන් වහන්සේව දකින්නේ. අනික් කාට සමාව දීම කොයිතරම් දුරට ඔබ ගාව වැඩිලද පින්දින, අන්නේ ඒ තරමටයි ඔබ තථාගතයන් වහන්සේව දකින්නේ. නමුත් පොඩි වැරද්දක් වෙච්ච ගමෙන් ගමන් පින්දින ඔබ තරහ ගන්නවද, ඔබ කේන්ති ගන්නවද, ඔබ ගහන්න බනින්න යනවා නම් පින්දින තාම තථාගතයන් වහන්සේ ඔබට පිටිපස්සහරවලා ඉන්නේ. ඇත්තටම කියනවා නම් ඔබ තථාගතයන් වහන්සේ පිටිපස්සහරවලා ඉන්නේ. එතකොට කොහොමද තථාගතයන් වහන්සේ ඔබේ හදමණ්ඩලට වඩින්නේ? ගැටෙන වටන ලෝකයක් තියෙනවද? ඇලෙන වටන ලෝකයක් තියෙනවද? නෑ. එහෙනම් තාම ගොඩාක් ඇලෙනව නම්, ගොඩාක් ගැටෙනව නම් පින්විතනේ ඔබට තාම මේ දහම හරියට වැටලා නෑ. එහෙනම් ඔබ තාම බුදුන් දැකලා නෑ. බුදුන් දැකපු නැති කෙනා කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? එතකොට ඒක නා දකින්නේ නාලාගිරි දමනය කරපු ඉඥාන. නාලාගිරි කියලා මහා ඇතෙක් හිටිය, ඒ ඇතාව දමනය කරා. පොතේ තියෙන විස්තරය තමයි එතකොට දකින්නේ. ඒක නෙමෙයි පිටින් බුද්ධානුස්සතිය වඩා ගන්න තියෙන හොඳම ක්‍රමය. තමන්ව දමනේ වෙච්ච හැටි බලන්න. තමන්ව. ආයෙත් මම මේ කියන්නේ මං කරන දේ. මං දන්නවා මම දමනේ වෙලා තියෙන තරම. මේක මම ඔබ නිතර කියන්නේ පිටින්. ඔබට මාව හම්බෙන්න තිබ්බේ මීට කලින්. එදා හිටියනම් ඔබ මීට අවුරුදු 10කට ඔබ මාව දැක්ක නම් පිටින්. අද ඔබ මාව දකිද්දී ඔබට අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ දහම නම් නාලාගිරි දමනය කරපු එකත් වැඩක්ද කියලා ඔබ අහයි. බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය වඩාගෙන යද්දි පින්වතුනි ඔබට වැටහෙන්න පටන් ගන්න ඔබ මොනතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා. මනුස්සයෙක් කියලා ඉපදිච්ච එකේ තියෙන වටිනාකම ඔබට තේරුම් ගන්න පටන් ගන්නවා. ඔබට තේරුම් ගන්න පටන් ගන්නවා පින්වතුනි මගේ ජීවිතේ මෙහෙම වෙනසක් වෙන්න අවශ්‍ය කරන දහම ලැබුණේ මම මනුස්සයෙක් වෙච්ච නිසායි. නැත්නම් මේ සසර පුරාවට පුදුමාකාර කාලකන්ණියක් විදිහට මම ආපු ස්වභාවය අද වෙනසක් වෙලා තියෙන්නේ මර දහම ලැබෙච්ච නිසායි. ඒ දහම මේ ලෝකේ ජීවමානව තියෙන කාලෙක මම මේ ලෝකෙට මිනිස්සෙක් වෙලා ආපු නිසායි. එහෙනම් මේ දහම අවබෝධ කරගන්නත් පුළුවන් මම මිනිස්සෙක් වෙලා ජීවත් වෙන තාක් කල් විතරයි. අරුණ ධර්මයේ තථාගතයන් වහන්සේගේ දහම තියෙන තාක් කල් විතරයි. පින්විතනි ඔබට මේ මරණය අත ළඟ බව නිරන්තරයෙන් සිහිපත් වෙනවා. ලබාගත වාසනාවෙන්, ලබාගත වටිනාකමින් තියෙන කාලෙන් උප්පරිම ප්‍රයෝජනයක් ගන්න ඔබට ඕනෑකම ඇති වෙනවා පින්විතනි. එතකොට මං ආයේ ඔබට ටයිම් ටේබල් හදන්න කියලා පෙරැත්ත කරන්න ඕනේ නැහැ. ඇත්තටම එකක් වැඩුණා නම් අනිත් එක වැඩෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පටන් ගන්න ඔබ කොහෙද හිටියේ, අද කොහෙද ඉන්නේ කියන තැනින් බලන්න බින්න ඉතුරු ටික වැඩෙන්නේ නැද්ද කියලා. ජීවිතේ මම ඔබට කියවන්නේ දැන් මානසිකාරය විතරයි අන්තිමට කරන්න තියෙන්නේ කියලා. බදාදද කොහෙදනේ අපි කතා කරන්නේ? බදාදද? සෙන්සුරාද? සෙන්සුරාද?
මානසිකාරය කරන්න බින්න එදා හිටපු ඔබයි අද ඉන්න ඔබයි මේ පැත්තෙන් බණ අහන ගමන් තද දේශනා අහන ගමන් පරණ දේශනා අහන ගමන් දැන් කියන දේශනා අහන ගමන් ඔබ බලන්න ඔබ දිහා කොටින්ම කියනවා නම් කන්නාඩි ඉස්සරහා හිටගෙන බණ අහන ඔන්න සරලවම කියනවා නම් ඇයි කන්නාඩි ඉස්සරහා හිටගෙන කිව්වේ තමන් දිහා බලාගෙන එතකොට ඔබට පේන්නේ ඔබ වෙනස් වෙනවා දැන් ඔබ කන්නාඩි ඉස්සරහා හිටගෙන මේකප් දාන්න කොන්නේ පීරනවා මේකප් දානවා කන්නාඩි ඉස්සරහා හිටගෙන එතකොට ඔබට තේරෙනවද මේ මේකප් එකෙන් කොච්චර වෙනසක් වෙනවද කියලා අන්න ඒ වගේ දින ඔබ බණ අහන්න කන්නාඩි ඉස්සරහා හිටගෙන ඔය කන්නාඩි කොයි කන්නාඩිද විදුරු කන්නාඩි එහෙම නෙමෙයි ඔබේ අතීත ආවර්ජනය කරන්න ඔබේ අතීතය ආවර්ජනය කරලා බලන්න අද ඉන්න කෙනා දිහා බලන්න දැන් සංසන්දනය කරන්න මේකප් එක දාන්න එහෙමනේ ඉස්සලා හිටපු එක බල බල හදනවා හරි උඩින් හදනවා යටින් හදනවා එහෙන් මෙහෙන් හදනවා කලින් හිටපු එක්කෙනයි දැන් ඉන්න එක්කෙනා මතකෙන් කලින් ඉන්න කෙනා අරගෙන දැන් ඉන්න කෙනා කන්නඩින් දදිනවා එතකොට ඔබ අවශ්‍ය කරන තැනට ආවට පස්සේ දැන් හරි දැන් නවත්තනවා අන්න ඒ වගේ පිංගුතනි මේ මග වඩද්දි අතීතයේ හිටපු කෙනා ආවර්ජනය කර කර බලන්න ඔහොම කරනකොට ඔබ තුළ පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා ඒකයි ප්‍රීතිය තියෙන හිතක නැතිනේ නිවන වැඩෙන්නේ මනෝම ගුණ මේ පෙන්වලා දෙන්නේ මේ ක්‍රමයේ ඔබ ගියොත් වෙන මේ ඔක්කොම ටික ඔබ ගලස්සන්න ගලප ගන්න පුළුවන් මොකද ඔබ අතර ඉන්නව සමහර අය ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්න ඕනේ කොහොමද අපි භාවනා කරන්නේ මොකද්ද තෝරගන්න කර්මස්ථානේ කුපය කොච්චරලා භාවනා කරන්න ඕනේද කොහොමද වාඩි වෙන්න ඕනේ ඔය එක එක ප්‍රශ්න තියෙනවා ඔබ ගාව බොහොම හොඳයි ඉතින් ඒ ප්‍රශ්න තියෙන කොහොඳයි පිඳිනේ අතරට කන්නකෝ වෙන්ද කියලා හොයාගන්න ඕනද ඒ ප්‍රශ්න අහන එක හොඳයි අපේ අපලයක් තියෙනවා ඒකට මොකද කරන්නේ ඔය ප්‍රශ්න නම් උස්සම මෙහෙන්න එපා ඔබට දින පස්සේ භාවනා කරනකොට කොහොමද ඒක කරන්නේ? ඒකට දැන් ඉතින් මම මේ ප්‍රායෝගිකව ඔබට උපදෙස් දෙන්නේ. මේ ක්‍රමය කළා බලන්න. ආයෙත් මම මේ කියන්නේ කරන නිසායි කියන්නේ. දහම අහගන් ඉරස ඔබ දිහා බලන්න පටන් ගන්න. හිටපු කෙනයි අද ඉන්න කෙනයි. දසාකුසලේ නැඹුරුලා කටයුතු කරපු එදා ඔබ හිටපු කෙනයි අද දසාකුසලෙන් වෙන්නෙච්ච කෙනයි. ඔය වැඩෙන්නේ අවංක වෙමි පිරිසුදු වෙමි වබසර වෙමි තමයි. ඔය ඔක්කොම එකතු කළා මම මේ කියන්න හදන්න ඔබට. දැන්තර ආයේ ඒව ගැන වෙන වෙනම හිතන්න දෙයක් නැහැ. ඔය කර්මස්ථානේ තමයි වැඩෙන්නේ. මේ කර්මස්ථාන ගණනාවක් මේ කියන ක්‍රමවේදය තුල අඩංගුයි පින්වතුනි. එක බෙහෙත් සීට්ටුවක් මම මේ දෙන්න පුළුවන් නම් කරලා බලන්න. ඊතර බලමු කොතනද පටන් ගත්තේ දැන්? අතීතයේ හිටපු ඔබ ආවර්ජනය කළ බැලුවා. ඒක කරන්න පුළුවන් හොඳ විදිහක් තමයි. ඉතින් මොකක් හරි එක උදාහරණයක් ගන්න ඔබ අතීතයේ අත්දැකීමක්. එක්ක ඔබ ගෙදර කෙනෙක් එක්ක කටයුතු කරපු විදියක් යාළුවෙක් එක්ක වෙච්ච රණ්ඩුවක් ඊට පස්සේ ඒ රණ්ඩුව නිසා වෙදෙන්න වැන් වෙලා ගීපු හැටි මොකක් හරි වෙච්ච ප්‍රශ්නයක් ඔබට වැඩ කරන තැන වෙන්න පුළුවන් ගෙදරදී වෙන්න පුළුවන් ඥාතියොත් එක්ක වෙන්න පුළුවන් කෑම මේසෙදි වෙන්න පුළුවන් ඇතුළත මොකක් හරි රණ්ඩුවක් මොකක් හරි පටලැවිල්ලක් පළහිලව්වා ඒ වෙච්ච අවස්ථාවේදී ඔබ කටයුතු කරපු විදිය ගැන හිතලා බලන්න ඔබ ගහමරා ගත්තා බැන ඇනකොටා ගත්තා කෑ ගැහුවා බැන්න තරහ ගියා කේන්ති ගත්තා ගැහුවා වෙන්න පුළුවන් එදා තිබ්බ ඒ සිටුේෂන් එක නැත්නම් ඒ තිබ්බ අවස්ථාව අදට දාලා බලන්න අදත් ඒ සිද්ධවීම ඒ විදිහටම වුණොත් මං අද කොහොමද කටයුතු කරන්නේ එදා මං පස්සෙන් එල්ලි එල්ලි ගියාට අද මං එහෙම යන කෙනෙක් නෙමෙයි ඉතින් මේකයි ඔබට අවංකව මේක කියන්න පුළුවන් වෙනවා නැත්නම් බොරුවට හිතරවට්ටගෙන බෑ ඔබ අදටත් පස්සෙන් එල්ලී ලියනවනම් ඔබ හැම වෙලාවෙම සාකච්ඡාවකට ගියාට පස්සේ ඔබට නම් ඕනේ අන්තිම වචනේ කියන්න. එහෙමත් එකක් තියෙනවනේ සමහර වෙලාවෙ සාකච්ඡාව කරලා ඉවරනකොට තමන් තමයි අන්තිම වචනේ කියන්න. මොකද රණ්ඩුවක් වුණොත් නා බලාගමුකෝ කියලා අනෙක් කෙනා කියද්දි මෙයා අවෝ බලාගමු තමයි. ඇයි මොකද? ඇයි මොකෝ? අවු වෙන්න එපා. අවු උඹත් අහු වෙන්න එපා. ඇයි මෙයාට ඕනේ අන්තිමට හැම වෙලම අන්තිම වචනේ මෙයා කියන්නේ. ඇයි නැත්තම් සෙකන්ඩ් වෙනවන්නේ? මෙතන රණ්ඩුවට වඩා තව එකක් යනවා. රණ්ඩුව වෙනම යනවා. මානය වෙනම යනවා. මං රණ්ඩුවෙන් පෙරදුනාට ගමන් නැහැ. ඇයි මානෙට පෙරදෙන්නේ? උඹට සෙකන්ඩ් වෙන්න බෑ මට. නම් ගෙවල් වල මේවා වෙන්නේ නැහනේ. නේද නෝනායි මහත්තයා අතර එහෙම වෙන්නේ නැහනේ. ඒ නිසා ඔබේ ගෙදර ආරණ්‍යයක් තමයි කොහොම. අපි එන්නම් එහෙ.
ගොඩහේ සීල සමාදාන කිරීම සූදානම් කරන්න අපි එන්න. ඔන්න ඔය වෙනස දකින්න පින්තරේ. එතකොට ඔබ හිතලා බලන්න මේ දහම නිසා නෙමෙයිද මගේ ජීවිතේ මෙහෙම වෙනස් වුනේ. මොකද අද ඔබට තේරෙනවා දෙන්නේ මේ අල්ලගන්න වටින දෙයක් නැති බව. වචනයක් අල්ලගෙන පස්සෙන් පන්නපන්න අනේ තව මනුස්සයෙක් ගහලා මක් කරන්නද? මේ එක වචනයක් නිසාත් නෙමෙයි කොච්චර ඔබ ජීවිතේ හිතලා බලන්න එක වචනයක් නිසා කොච්චර මිනිස්සු ඔබ කීපාරක් රණ්ඩු වෙලාද කියලා මිනිස්සුත් එක්ක එක වචනයක් එහෙම එහෙ වෙච්ච නිසා. සමහරවල් මනුස්සයෙක් ඔබට කියන පොඩ්ඩක් හයියෙන් මොකක් හරි දෙයක්. ඔබ හිතනවා මේ සැරින් මට කතා කරන්න කියලා. එයා මොකක් හරි වටේ සද්ද බද්ද නිසා හෝ මොකක් හරි එයාට තිබ්බ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ මනුස්සයා කියනවා මේ එනවා ඉක්මනට. ඔබට එහෙම කියනවා. ඔබ හිතාගන්න මේ ඇයි මේ මෙයා මට සැර කරන්නේ? මම කරපු වැරද්දක් නැහැ. ඊට සබනි පැත්තට ගිහිල්ලා පින්දිනේ ඔබත් සැරෙන් කතා කරනවා. අර මනුස්සය බලන මේ මොකටද මේ එන්න හද? මම ඔයාලට කියපු එකක් නෑ නෑ. අයියෝ මාත් එක්ක මේ රණ්ඩු වෙන්න හද? එහෙනම් ඔයා ඉස්සර මම සැර කරේ. මම සැර කරේ නෑ. ඇයි සැර කරේ? නෑ සැර කරේ නෑ. ඇයි සැර කරේ? දෙන එක. ඔහම තමයි යන්නේ ඊට පස්සේ. ඇයි? ස්වභාවය පුරුද්ද පින්දිනේ එල්ලීගෙන යන එක. එල්ලිලා යනවා අතහරින්න බෑ. සෙකන්ඩ් වෙන්න කැමති නෑ. අපර නිවන් දකින්නවද? එහෙනම් සෙකන්ඩ් වෙන්න. සෙකන්ඩ් වෙන්න කියන එක තේරෙනව නේද හැමෝටම? අර ඔබ කරලම නැතිද? අන්න ඒක. අයිති ලෝකෙක් වෙන්න ඕන නම් කොහොමද ඉන්නවන්නේ? කොහොමද ඉන්නවන්නේ? බල්ලෙක් වෙලා. සකන්ඩ් වෙන්න පිංගුදේ ඕනම තැනක සකන්ඩ් වෙන්න. ඔව් මෙතෙන් දෙද්දි නැතව බස් එකට නගෙද්දි එක සීට් එකයි තුල්ලා තියෙන්නේ. මතක් කළා බං ඉස්සර බහැසිරිච්ච හැටි. මමනේ දාන බාදියක් අරන් එන්න. ලැජ්ජයිනේ. මතක නැද්ද තුම්පින්ම පහින වගේ දිව බස් එක ඇතුළට? බස් එක නවතිනවා කන් හිටියේ නෑ නේද? එල්ලි එල්ලි බස් එකේ ඉල නැගපෙරි මතක නැද්ද? එක එකව තල්ලු කර කර ඊට පස්සේ බෑග් 10ක් විතර අරන් ගිහලා තිබ්බේ එකින් එකේ සීට් 10ක් විතර අල්ලගන්න. ඇයි ඔබ එකයි යාළුවගේ එකයි අක්කගේ එකයි මල්ලි එකයි පුතා එකයි දුව එකයි ඔක්කොම ගිහලා අරන් තියෙන සීට් වලින්? ඇයි වෙන එකට වාඩි වෙන දෙන්න බෑ? මේ ඔක්කොම අපි අල්ලගත්තේ ඌවා. ලැජ්ජයිනේ. නොදකින්ද? නොදකින්ද? එන හොඳයි. ඔබ පුරුදු වෙලා තියෙන්නේ. ඇයි ඔබ සෙකන්ඩ් වෙන්න කැමති වුණේ? දැන් හිතලා බලන්න ඔබ දැනුත් එහෙමයිද කියලා. මෙන්න ඔබට චෙක් කරන්න පුළුවන් තැන්. ඔබ දැනුත් එහෙමයිද? ඔය සීට් වලට රන් වෙන්න ඕනේ නැහැ. ඉතුරු වුණොත් මම වාඩි වෙනවා. ඔන්නෝ මානසිකත්වයක් නෙමෙයි නම් පින්දුන ඔබට තියෙන්නේ. අපරාධ පින්දුන ඔබ ඇවිල්ලා පුටුවක් රත් කළා යන්නේ. අපරාධ. කොන්දොතර මහත්තයා ඔබට කියනවා මේ පිටිපස්සෙන් මේ ඉස්සරහට එන්න. නැත්නම් ඉස්සරහින් එනවා පිටිපස්සෙන් පස්සට එන්න. නෝන ඔය යන්නක පොඩ්ඩක් පස්සට. ඔබ හොඳටම දන්නවා ඔබ ඊළඟ හෝල්ට් එකේ වහිනවා. යන්නකො නෝන පස්සට. මම ඉස්සරහ වලට බහින. හරි හරි යන්නකො පස්සට. ඔබ ඊට පස්සේ රණ්ඩුවක් කරලන්න එනවා. ඊගොල්ලෝ සමාන මිනිස්සු පත්තර කියවන්න පටන් ගන්නවා. තව කෙනෙක් නැග්ගට පස්සේ ගැබිනි කාන්තාවකෙන් බස් එකේ නැගලා පස්සේ හැමෝම පත්තරේ කියවනවා. ඒ මාර ඉන්ට්‍රස්ටිං වින්ද නේද? ගොඩක්ල පත්තරේ අනිත් පැත්තට දෙන්නේ.
එයා දිවයින නයිදිව වගේ තියෙන අනිත් පැත්තට නම නයිවද ඇයි අනිත් පැත්තට ගියවන් පත්තරේ මෙයා රමදකයි තව කෙනෙක් ගොරෝගොර බුදි මම මේ ඔබ ගැන නෙමෙයි කියන්නේ ඔබ මෙහෙම දේවල් කරලා නැහැ ඔබ හොඳයි ඔබට මේ නෑනව නේද මම එහෙම කියද්දි හාමුදුර අපි ගැන දන්නේ ඇති තමයි දැන් බලන්න මිනිහ ඔබ වෙනස් වෙලාද කියලා බුද්ධහනුස්සතිය වඩන්න බෑ පින්විතින ඔබ වෙනස් වෙලා නැත්තම් ඔබට මේ මග වැඩෙන්නේ නෑ ඔබ වෙනස් වෙලා නැත්තම් ඔබට තාම හොස්ස ළඟින් මැස්ස යන බැරි නම් ඔබට මග වඩා ගන්න බෑ කොහෙද කොහෙ වඩන්නද චුට්ටක් කෙනෙක් ඇවිල්ලා ඇඟේ වැදුනොත් එහෙම ඔබට කේන්ති යනවනම් මං එදා ඔබට කියපුනේ මේ සමා වෙන්න කියන වචන දෙක ඔබේ දිවග තියාගන්න කියලා කට ඇරියොත් සමා වෙන්න කියන වචන දෙක කියන්න තියෙනවා නිකන් හරි කමක් නෙවෙයි යන ගමන් සමා වෙන්න පිටට නෙමෙයි මේ ආරාමේ මේ ප්‍රැක්ටිස් වෙන නිකන් ඉන්න ගම තව කෙනෙක් තමන්ගෙන් වදින උලම් පොදකින් වදින කරදරයක් කිරිහරයක් වෙන්න දෙන්න එපා කොයි ලාවකත් තැනක් ගන්න යන්න එපා අපි නිසකන් වෙන්න ඔබ මෙතන දෙනවා බණ අහන්න හැමෝම වාඩිලා පුටු ඔක්කොම අරගෙන තියෙන එක පුටුවයි තියෙන දෙන්නේ කියන ඇතුළට දැන් මොකද කරන්න ඕන මොකද කරන්න ඕන අනික් කෙනාට දැන් අබුතුමා ගිල වාඩි අබුතුමිය ගිල වාඩි ඇදර ඔබ හරි මම ගැටලන්න හැබැයි ඒක රණ්ඩු වෙන්න යන්න එපා මම දැන් ජීසදි ගුරු හැමෝම මතක් කරා ඔය වාඩි නෑ ඔය වාඩි නෑ නෑ ඔය වාඩි නෑ වාඩි නෑ කිව්වේ අයි දැන් සෙකන්ඩ් වෙන එක අල්ලගෙන මගේ නිහතමානීකමෙන් ඉදිමෙන්න හදනවා කියලා සමහර අය එහෙම වෙන්න එපා ඉතින් එකපාරක් ඉන්නවා දෙපාරක් ආ හරි එහෙනම් මම වාඩි වෙනවා ඔයාලට අමාරු වුණොත් මට කියන්න කිසි ප්‍රශ්නයක් නෑ ඒකයි ෂෝක් කෙනෙක් වෙන්න එපා පින්විතනේ මේ ගමනේදී ඇඩ් එක දාන්න යන්න එපා කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවනේ ඇඩ් එක දාන්න යන්න එපා ඔබට දැනෙන්න ඕනේ පින්විතනේ ඔබේ හදවත පුදුම විදිහට සිසිල් වෙලා කියලා පුදුම සුවයක් ඔබට දැනෙන්න ඕනේ මේ මම මේ කියන්නේ ඔබට දැනෙන්න ඕනේ ඒක මට මේක වචනෙන් කියාගන්න තිය අමාරුයි ඔබට මේ දේ දැනෙන්න ඕනේ ඉස්සර මහා බීතියෙන් මහා ද්වේෂයෙන් මහා ගින්නකින් හිටපු ඔබට පින්විතින් අද පුදුම සුවයක් සිසිලක් සැනසුමක් දැනෙන්න ඕනේ හදවතට මොන ප්‍රශ්නයක් ආවත් කමක් නැහැ මම නම් කම්පා වෙන්නේ නැහැ අවේ ස්වාමීන් වහන්සේ නමක් මම මේ ළඟදී කතා කරා ප්‍රශ්න විසඳන ක්‍රමය ගැන පින්විතින් ඔබ හුරුදලා හොඳට හිතලා බලන ඔබ පුරුදුලා තියෙන්නේ මම මෙන්න මෙහෙම අහන්නම්කෝ දැන් අපි හිතමු ඔව් මෙතන දැන් වතුර ටිකක් හැල්ලලා තියෙනවා දැන් හොඳට බලන්න ඔබේ ගෙදර අපි ගෙදර ගමු ඔබ ගෙදර රස්සාවෙ වෙලා දැන් වාරි ගමනක් ගිහිල්ලා ගෙදර එනවා වතුර ටිකක් සාලේ හැල්ලලා තියෙනවා හොඳට හිතලා බලන්න ඔබ ඔබේ කටට පළවෙනිදම එන ප්‍රශ්නේ මොකද්ද කියලා දැන් පොඩ්ඩ හිතලා බලන්න මෙන්න මේක දර ඔබට බලාගන්න ඔබට කොයිතරම් දුරට මග වෙලාද කියලා નિરાයාසෙම ඔබේ හිතට එන පළවෙනි ප්‍රශ්නේ දන්නවනේ කවුද වතුර හැලුවේ කවුද වතුර හැලුවේ තව ටිකක් මග වැඩිනවා කින්ද ඕකනේ මේ අහන ප්‍රශ්නේ කොහොමද වතුර හැලුනේ මොකද කවුද කියපු ගමන් ඔබ කෙනෙක්ට දානෝ බ්ලේම් එක ඔබ කෙනෙක් හොයනවා දෝෂ ආරෝපණය කරන්න කවුද කෙනෙක් ඇති වැඩේ මොකද ඔබ කොහොමද කියන ප්‍රශ්නේ ඇහුවොත් පින්විතන ඔබට පුළුවන් වෙනවා
ආපෞසරයක් ඒ දේ නොවෙන්න අවශ්‍ය කරන මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ඒ ක්‍රමවේදය එතනදී අනුගත වෙන්නේ. හෝ ඒ ක්‍රමවේදය හඳුන්වා දෙන්න හැරි මොකක් හරි වැඩ පිළිලා කියොදන්න. පර්සන්ට ඇඟිල්ල දික් කරන්න එපා පින්නේ ප්‍රොසෙස් එකට ඇඟිල්ල දික් කරන්න. නිවන් දකින්නත් ඔච්චරයි කරන්න තියෙන්නේ. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? ප්‍රොසෙස් එකක්. මමෙක් හදාගත්තට පස්සේ නෙමෙයිද ප්‍රශ්නේ තියෙන්නේ? ඒකයි කියන්නේ. ප්‍රොසෙස් එකටයි ඇඟිල්ල දික් කරන්න ඕනේ. හැදිච්ච මමට දොස් කියලා වැඩක් නැහැ. දැන් මම හැදිලා ඉවරයි. එහෙනම් මම දිහා බලාගෙන මම නෙමෙයි කියලා වැඩක් නැහැ පින්තුනේ. මගේ නෙමෙයි කියලා වැඩක් නැහැ. මගේ ආත්මේ නෙමෙයි කියලා වැඩක් නැහැ. දැන් ඒක හැදිලා ඉවරයි. ඇඟිල්ල දික් කරන්න ඕනේ ක්‍රියාවලියට. මොකද ඒකද තමයි මම හැදෙන්නේ. ඒකනේ බුදුහාමුදුරෙන් අහද්දි මේ උපාදානේ කාගේද? මොකද කිව්වේ? අහපු ප්‍රශ්නේ වැරදි. උපාදානේ කුමක් ප්‍රත්‍ය කරගෙනද හටගන්නේ? වෙනත් වචනෙන් කිව්වේ සරල උදාහරණයකට දැම්මොත් එහෙම වතුර හැලුවේ කවුද? නෙමේ. වතුර හැලුනේ කොහොමද? ඔබම හිතලා බලන්න ඔබේ ජීවිතයේ අත්දැකීම් වලින් පින්දිනේ ඔය දෙකෙන් කොයි ප්‍රශ්නද ඔබේ හිතට මුලින්ම එන්නේ කියලා. ඔබ හිතන්නේවත් නැතුව. ඔබ ඇවිදිනා නම් මොකක් හරි දොරක් හරි මොකක් හරි ඇඟේ වදිනවා. කවුද මේක මෙතන තිබ්බේ? බාන බහ හිතට හොඳට හිතලා බලන්න හිගෙන මෙතන උළුවට එන්න කියලා ටක් ගාලා. කවුද? කවුද මේක මෙතන තිබ්බේ? මේ කවුද මේක මෙතනින් තිබ්බේ? ඇයි ටක් ගාලා ඔබට ඕනේ කෙනෙක්ට බ්ලේම් එක දාන්න? ඒකට හේතුවක් තියෙනවා. තව කෙනෙක්ට බ්ලේම් එක දැම්ම ගමන් බ්ලේම් එකට කියන්නේ දෝෂාරෝපණය දැම්ම ගමන් පිටිනේ එයාව පහත් වෙනවා, ඔබ ඉස්සෙනවා. මේ ආයේ මම උලුප්ප ගන්න ඔබට නියම කදිම අවස්ථාවක් හම් වෙලා තියෙනවා. ඇයි? කෙනෙක් වැරද්දක් කළා. නියමයි ඔබ අතින් නෙමෙයි මේ වැරද්ද උනේ. ඒ වැරද්ද උනේ ඔබ අතින් නෙමෙයි. දැන් ඔන්න ඔබට මම උලුප්ප ගන්න නියම අවස්ථාවක් හම් වුණේ. ඒ කියන්නේ ඔබ හොය හොය යන්නේ මිනිසුන්ගේ වැරදි නෙමෙයිද? ඇයි? එයාට වැරද්ද පෙන්වලා දෙන්න දීලා එයාව නිවන් මාර්ගෙ යොමු කරන්නේ නෑ. ඔබට ඔබව උලුප්ප ගන්න. ඇයි මිනිස්සුගේ වැරද්දක් හොයාගත්ත ගමන් ඔබ ටක් ගාල ඇඟිලි දික් කරලා අහනවා කවුද මේක කරේ? දැන් බනින්න කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ උඹ පහත් මම උසස්. දැක්කද මානේ වැඩ කරන තැන්? කවුද මේක ඇරියේ? මේ ඇයි මේක වහලා නැත්තේ? කවුද මේක වැහුවේ නැත්තේ? මේ ෆ්‍රිජ් එක ඇරලා දාලා කවුද මේක ඇරලා ගියේ? මේ බෝතලේ ඇරලා කවුද මේක ඇරලා ගියේ? ඇයි මේක වහලා යන්නේ නැත්තේ? මේ අතු ගාලා දාලා කවුද මෙතන කොස්ස තියලා ගියේ? මේ අපිට හුරු පුරුදු දේවල් නේද? මේකයි කම්මැලි ඉන්න බල්ලු ටික වගේ කිසිම ගහන්න නැතු ඉන්නේ. ඔව හොඳට අහලා වරුදු නේද ගෙදරදී? මේ තේක බිලා කවුද මේ කෝපේ හොදලා දාන්න නැතු තිබ්බේ? කවුද? 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 අන්තිමට කවු තමයි වෙන්නේ. කවුද? නව බහු. කවුද තමයි? වෙනේ ඔබ උත්සාහ කරන කවුද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් අයින් කරලා දාන්න. ඔබේ ශබ්දකෝෂේ. ඔබ හොයලා ප්‍රශ්න විසඳන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රශ්න විසඳන්න. ඒකට ප්‍රශ්නේ ගැන ප්‍රශ්නේ විසඳන්න. මිසක් කෙනා විසඳන්න යන්න එපා. කවුද නෙමෙයි. කොහොමද? Who නෙමෙයි. How? කොහොමද මේක වුනේ? මොකද කොහොමද කියන ප්‍රශ්නේ බහද්දි පින්වදින ඔබට පුළුවන් තව කෙනෙක් අතින් හෝ ඒ වැරද්ද වුණා නම් ඔය දෙන්නටම එකතු වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න. දැන් මෙහෙම හිතන්න. ඔබට ගාණක් හදන්න තියෙනවා. අපිටම ඔබ සමීකරණයක් විසඳන්න උත්සාහ කරගෙන ඉන්න කෙනෙක්. මං ගාවත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. අපි දෙන්නටම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්නම් මං ගාව දින දැන් තමත කරන ඔබ ගාව ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ ප්‍රශ්නේ දැන් සමීකරණ තියෙන සමීකරණ විසඳ ගන්න හදන්න. නේද ඔබ අනිත් පැත්තට දාන්න. මට ගණන් ප්‍රශ්නයක් තියෙනවා. ගණන් තියෙනවා හදාගන්න බැරි වුණා ඉන්නේ.
හරිද? ඔබ මංගාවට එනවා මං කියනවා මේ ගානක් තියෙන එක හදා ගන්න ආකෝ ගම් බලන්න දැන් මේ ගණිත ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේද නැත්නම් ඒක ප්‍රශ්නයක්ද ඒක ප්‍රශ්නයක් සමීකරණයක් තියෙනවා විසඳ ගන්න ඕනේ ඔබ ඇවිල්ලා පේනතින් මට දැන් උදව් කරන්න හදන්නේ මේ ගාන විසඳ ගන්න නේද එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි දෙන්නම එකතු වෙලා පේනතින් මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ එතකොට ඔබ ඇවිල්ලා මට මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන එක ගැන පිළිදී මම පුදුමාකාර විදිහට සතුටටපත් වෙනවා. ඇයි මට මේ විසඳ ගන්න දෙ ප්‍රශ්නයක් තියෙනවා. මීට කලින් ඔබේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. මොකද ඔබ ගණන් හදන හොඳට දක්ෂ කෙනෙක්. ඔබේ ප්‍රශ්නේ මීට කලින් විසඳලා තියෙනවා. මගේ ප්‍රශ්නේ විසඳන මට අත්දැකීමක් නැති නිසා ඔබ ඇවිල්ලා මට උදව් කරලා තිබින් අපි දෙන්නම එකතු වෙලා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඔබ හිතලා බලන්න ඔබ ජීවිතේ ප්‍රශ්නේ විසඳන්නේ ඔහොම නෙමෙයිද කියලා. මොකද ඔබ කවුද කියන ප්‍රශ්නේ අහපු ගමන් පින්තිනේ දැන් ඔබ කෙනෙක්ව හදා ගන්නව එතනදී ඊට පස්සේ ඇඟිල්ල දික් කරාම ඔබ ඒ කෙනාට දෝෂාරෝපණය කරන්නේ ඒ කෙනා තුලත් මමෙක් ඉන්න නිසා එයා කවදාකවත් සූදානම් නැහැ පින්තිනේ එයාව පහත් වෙන්න දෙන්න ඒකයි පින්තිනේ කෙනෙක්ගෙන් අහම කවුද මේක කරේ කියලා වැරද්ද කරපු කෙනත් නිහඬ වෙන්නේ හොඳට හිතලා බලන්න ඔබ ආයතනයේ වෙන්න පුළුවන් ගෙදර වෙන්න පුළුවන් කවුද කියන ප්‍රශ්නේ අහුවට පස්සේ කෙනෙක් ඉදිරිපත් වෙනව හරි අඩුයි. ඒකට හේතුව හොඳටම දන්නවා දැන් මේ අහන්නේ මාව පහත් කරලා ඌව උස ගන්න. ඒතර කවුරුත් කැමති නැහැ තමන් පහත් වෙන්න. ඒ නිසා වැරද්ද කරලා තියෙන කෙනා වුණත් ඉදිරිපත් වෙන්න කැමති නැහැ. දැන් ප්‍රශ්නේ විසඳෙයිද? ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ දැන්. දැන් මේ දෙන්නෙක් අතර ස්වන්ද සටනක් මේ යන්නේ. මේ නිකන් රණ්ඩුවක් මේ යන්නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම ප්‍රශ්නේ පැත්තකින් දෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන රණ්ඩුවක් ඇති කරගෙන. හැබැයි කොහොමද මේක උනේ කියලා හදි පිංගුතුනේ. දැන් අර කෙනත් දන්නව වැරද්දක් වෙලා තියෙනවා. හැබැයි අහන්නේ කොහොමද කියලා මිසක් කවුද කියලා නෙමෙයි. ඒ කියන්නේ එයාට ඕනකම තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න. ප්‍රශ්නේ විසඳගන්න ඕනකම තියෙන්නේ. දැන් එයා කියනවා මේ මෙහෙම දෙයක් තමයි මෙතන උනේ. එතකොට අපි දෙන්නම එකතු වෙලා එක ප්‍රශ්නයක් විසඳනවා. එතකොට එක්කෙනෙක් ප්‍රශ්නයක් විසඳනවට වඩා හොඳ නැද දෙන්නෙක් එකතු වුණාම. හැබැයි කවුද කියන ප්‍රශ්නේ අහුවට පස්සේ වෙන්නේ උඹ උසස් මම පහත්. නැත්නම් මම පහත් නැත්නම් මම උසස් උඹ පහත්. එතකොට උසස් කෙනා පහත් කෙනාට අවවාද දෙනවා. ආයේ මේක වෙන්න දෙන්න එපා. මොකද උඹ වැරදි, ඔයා වැරදි, ඔයා තමයි මේ වැරද්ද කරේ. හැබැයි කොහොමද වැරද්ද උනේ කියලා අහුවොත් දැන් දෙන්නම එකතු වෙලා පින්විතනි එක මොළ ගෙඩියට වඩා දෙකක් හොඳයි. දැන් මේ දෙන්නම එකතු වෙලා පින්විතනි අර එක ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරනවා. දැන් සමාලාට අපේ ස්වාමීන් වහන්සේලා ඇති මම උන්වහන්සේලාට සමාලාට ඇවිල්ලා කියනවා. අවේ හාමුදුරනේ අපි තුම මොකක් හරි පීරිසි කෝප්පයක්. යද්දී එක බිම් වැටලා බිඳිලා. සමාලාට පුංචි හාමුදුරන් වහන්සේ නම් මම එහුවම මොකද මෙතන වෙලා තියෙන්නේ? අර හාමුදුරුවෝ මේ පීරිසිය බින්දා. මාරපේ ආයි කියන් බං. අර හාමුදුරුවෝ පීරිසිය බින්දා. ආයි කියන් බං. ක්ලික් කරනවා දැන් මොකද මේ කිව්වේ කියලා. පීරිසිය උන්වහන්සේ අතින් බින්දුන්නා. බින්දුන්නා. බින්දා නෙමෙයි. බින්දුනා උන්වහන්සේටින් පීරිසේ බින්දුනා නම් දැන් අපිට හොයන්න පුළුවන් ඇයි බින්දුනේ කියලා මොකක් කරන්න ගිහිල්ලාද බින්දුනේ හැබැයි උන්වහන්සේ බින්දා කිව්වහම දැන් වැරද්ද පෙන්නව නේද කෙනෙක්ට මේ හොඳට ප්‍රායෝගික දේවල් වින ඔබ ගෙදරත් මේ වගේ දේවල් අත්හදා බලන්න ට්‍රයි අවුට් කරන ඔබේ ගෙදරදී කවුද කරේ කියන ප්‍රශ්නේ අහන්න එපා බුදුනි මොකද උනේ කියන ප්‍රශ්නේ අහන්න. තමර ඔබ වාහනේ පදවෙන්නේ නැති වාහනේ හැප්පෙනවා. හරි තමයි අපි තුන නෝන පදිනවා කියලා මහත්යාගේ වාහනේ. මොකද මේ හැප්පුවනේ වාහනේ. බුදුනි කවුද වාහනේ කියලා හප්පන්නේ?
කියන්නේ එයා වාහනේ පදවගෙන හප්පනවා. එහෙම කරන මිනිස්සු ඉන්නවද? ඉතින් එහෙනම් ඒ පිස්සෙක් නේ. වාහන හප්පන්නේ නෑනේ. වාහනේ හැප්පෙනවා. සිංහල භාෂාව විතරයි දින ඔය වගේ දේවල් කියන්න ඇත්තටම පුළුවන් හරි ලේසි. හැප්පුණා කියලා කොහොමද කියන්නේ? ඉංග්‍රීසි භාෂාවෙන් වගේ හැප්පුණා කියලා කියන්න අමාරුයි. ඒක වචනකින් කියන්න බෑ. හැප්පෙව්වා කියන්නේ එකක්, හැප්පුණා කියන්නේ තව අදහසක් ඒකේ තියෙන. කැඩුවා කියන්නේ එකක්, කැඩුනා කියන වෙන අදහසක් ඒකේ තියෙන. දෙකම එකක් නෙමෙයි කියලා ඔබට තේරෙනවද? උත්සාහ කරන්න කියන්නේ මෙන්න මේ විදිහට ඔබේ වාග් කෝෂේ වෙනස් කරගන්න gedaredi. දැන් ඔබේ දරුවන්ගෙන් අහන්න. පුතේ කවුද මේක කැඩුවේ? එහෙම දන්නවද? නෑ. පුතේ කොහොමද මේක කැඩුනේ? පිටින් අර දරුවා සම්පූර්ණ විස්තරය ඔබට කියයි. පුතේ කවුද මේක කැඩුවේ කිව්වොත් එහෙනම් ඒ දරුවට තපිතුම් මල්ලි අතින් කැඩුනේ කියලා. ඒ දරුවා පිටින් අයියා නම් ටග් ගාලා මල්ලිට ඇඟිල්ල දික් කරන්න ඉගෙන ගන්නවා. පොඩි කාලේ නම්ම. දෝෂාරෝපණේ පුද්ගලික දෝෂාරෝප පෞද්ගලික දෝෂාරෝපණේ කරන්නේ දරුවා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආව වැරදි හොයන්න. ඒතකොට රාග ද්වේෂ මෝහලයි වැරද්ද තියෙන කියලා තේරුම් ගන්නේ නැහැ. කොහොමද උනේ කියන ප්‍රශ්නය අද පිටින් දැන් දෝෂාරෝපණය එල්ල වෙන්නේ රාග ද්වේෂ මෝහ වලට. මිසක් කෙනාට නෙමෙයි. පොඩි පොඩි දේවල් තව පටන් ගන්න ගෙදරද. හරි. දිග ගමනක් ගියා. ආපෞසරයක් ගිහමු කතා කරන්න අපු කාරණාව. එහෙනම් ඔබ තුල වෙන මේ වෙලා තියෙන විපර්යාසය තුලින් පිටින් බුද්ධ අනුස්සතිය වඩා ගන්න. ඒ වෙනස සිද්ධ වෙන්න පිටින් ඔබ මිනිස්සෙක් වෙච්ච එක ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරන කොච්චර වටින අවස්ථාවද මේ හම්බුනේ කියලා. මේ අවස්ථාව නැති වෙන්න කලින් මම ඒකාන්තයෙන් මගේ මගඵල පූර්ණේ කරගන්නවා කියන අදිෂ්ඨානය සිහිපත් කරගන්න. මරණය අත ළඟයි කියලා නිරන්තරයෙන් සිහිපත් කරගන්න. අද දවස විශේෂ දවසක් නේද? බොහොම හොඳයි. හැම වෙලාවෙම ওই මානසිකාරයෙන් ඉන්නේ. මතකද මම ඔබට පින් කරන්න කියපු හැටි? මතකද? මොන්ටිසෝරි බණ නේද එව්වා? අය අනිසි දුකනත නෙමෙයිනේ කිව්වේ. කොහොමද පින් කරන්න කිව්වේ? කරන අන්තිම පින වගේ. පින්දරි ඔබ ඇත්තටම මරණානුස්සතියෙන් නිරන්තරයෙන් ඉන්නේ මට කියන්න තමනසට බයින්න පුළුවන්. ඔබ හොඳටම දන්නව නේද? ඔබේ හිතේ ද්වේෂය තියෙන වෙලාවක ඔබ මලොත් එහෙම ඔබට යන්න ඇඩ්‍රස් හොයන්න වෙනවා කියලා. දැන් එහෙනම් හිතලා බලන්න. ඔබ මිනිස්සෙක් එක්ක කතා කරනවා. ඔබේ හිතට ද්වේෂය එනවා. ඔබ තරහෙන් කියන වචනේ ඔබේ අන්තිම වචනේ වෙන්න බැරිද? ඔය වචනේ කියලා අනිත් පැත්ත හැරිදොත් මැරිලා වැටෙනවා. දැන් කොහෙද යන්නේ? ඔබ මරණානුසති වඩන කෙනෙක් නම් බින්දින කවදදහකත් ඔබේ අතින් තව කෙනෙක්ට බන්නේ නැහැ ද්වේෂයෙන්. තරහෙන් කතා කරන්නේ නැහැ කාටවත්. ඔබට මතක් කරලා දුන්නේ දැයි අපි ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් ඔබට තෙරුවන් සරණයි කියන්නේ කියලා. අපි අනගාරික මහතුරු දැක්කොත් කියන්නේ තෙරුවන් සරණයි කියලා. ඒකට හේතුව මතක් කරලා දුන්නා මතක ඇතිව සිර දෙනාට. මතක නැති අයට මතක් කරලා දෙන්න. අපිට බයයි පින්වතුනි. ඔබට ඔය ජීවිතේ විශ්වාස වුණාට අපිට නම් ඔබේ ජීවිතේ විශ්වාස නැහැ. එනිසා ඔබයි මම මුණ ගැහෙන අන්තිම වතාව මේක වෙන්න පුළුවන්. එහෙනම් ඔබයි මම වෙන් වෙලා යන මොහොතේ පින්දිනේ මට ඕනේ කරන්නේ ඔබ මේ ජීවිතේ ආපු අන්තිම වචන දෙක තෙරුවන් සරණයි බවට පත් කරන්න. මොකද ඔබ දැන් මැරිලා වැටුනොත් එහෙම අඩුතරමේ ඔබේ ඊළඟ අත්භවයවත් සුගතිගාමි වෙයි. මතක් වෙලාවේ තෙරුවන් සරණයි නිසා. කිසිම වෙලාවක පින්දිනේ රණ්ඩුවක් රණ්ඩුවකින් නවත්තන්න එපා. මොකද අපි කොච්චර කරත් රණ්ඩු වෙනවනේ. මිනිස්සු බැන ගන්නවා, කෑ කොටා ගන්නවා. කවදාකවත් මේ ප්‍රශ්නයක් විසඳ ගන්න නැතුව දෙන්නේක් වෙන වෙලා යන්න එපා. කොයි වෙලාවක ගෙදර දිවත් අපි දුන්න ඕන මහත්ය අතර පොඩි පොඩි රණ්ඩු වෙනවා. දේව නැති දේවල් හොයා ගන්න පුළුවන් නම් ඉතින් යන්න එක දැන් ආරාමයක් කියලා කියන්නේ. එදී ඔබේ ගෙදරත් ඉන්නේ මේ වගේ දේවල් වෙනවා නම් ඔබ සකන්ඩ් වෙන්න. එහෙනම් මහත්ය ඔබට බැනලා ගියොත් එහෙම ඔබ සකන්ඩ් වෙන්න. ඔබේ මානය පොඩ්ඩක් පැත්තකින් තියන්න බෙන්තුනි. මොකද ඔබ ලොක්කෙක් කියන යන ගමනක මේ ඉන්නේ. ඔබ කුසීන ගම මහත්යලා බැනලා මහත්යනවා සාලෙට. තවසෙතේ කතා කරන්නයි මන්නම් ආයි
ඕන එකක් කරගන්න කියලා මහත් වෙනවා. දැන් ඔබ හොඳටම දන්නවා මේ කතාව ඉවරුනේ සමගියෙන් නෙමෙයි කියලා. මේ කතාව ඉවරුනේ රණ්ඩුවකින්. මේ කතාව ඉවරුනේ ද්වේෂයකින්. පින්වදිනි ඔබ වීරයෙක් වෙන්න දැන්. මෙන්න ඔබට වීරය පාරමිතාව වඩා ගන්න නියම අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ප්‍රයෝජන ගන්න එකෙන්. නිකන් යන්න දෙන්න එපා ප්‍රයෝජනයක් ගන්න එකෙන්. මොකද ඔබ ඉක්මන් උනේ නැත්තම් මහත්ය ඇවිල්ලා කියනවා සමා වෙන්න කියලා. තමයි. ඒකල කට් කරා. නැත්ත වෙන්න දේවල් කියනවා කියනවා. පින්නේ සමා වෙන්න පළවෙනියා වෙන්නේ. සමා වෙන්න කියන පළවෙනියා වෙන්නේ. එහෙනම් කොයිලාවක තියෙන දෙන්න දෙමහල නිඳට යන්න එපා රණ්ඩුවක් වෙලා. අනිවාර්යෙන් ඒ වෙච්ච අමන අපි පිටින් පියවන්න එතනම. ඔක කමන්නේ ප්‍රශ්න විසඳුන නැති වුණා වෙන්න පුළුවන්. තමාට ප්‍රශ්න විසඳන්න වෙන්නේ තව සතියකින්. හැබැයි ඔබ නිදාගෙන නිඳට යන්න එපා පින්තුනි. ඔයාගේ හිතේ දුර නම් මට සමා වෙන්න. අපි හින්සරි මේ ප්‍රශ්නේ කතා කරලා හෙට බලමු විසඳුමක්. ඕක කියන එක කිව්වට කරන එක අමාරුනේ. ආඳුරුනන් කියයි. අපිනේ කරන්න ඕන. පින්වතුනි ඔබට වීරයෙක් වෙන්න ඕන නම් මේක කරන්න. ඒ වෙලාවට පින්නේ මම දන්න ඔබ කියන දේ. මොකද අපිත් ওই පාරේ ආවේ. ඒ වෙලාවට ඕක කරන එක ලේසි නෑ. කොච්චර කරන්න හැදුවතර ඇතුළේ ඉන්න බල්ලා බුරනෝ හෝ ගාලා. බයන්නේ මොකටද? ඒකනේ වැඩේ පටන් ගත්තේ. ඒක ඇවිල්ලා කියනකන් හිටන්. බයන්න එපා සකන් වෙන්න එපා. පින්නේ ওই බල්ලා බුරන්නේ. ඒ බල්ලට නැගිලා දෙන්නේ නැගෙන්න එන්න එපා පින්තුනේ මේ වෙලාවේ. ඔව් බල්ලට පරදින්න එපා මේ වෙලාවේ. හිටපිය බල්ලෝ මං යනවා. අමාරුවෙන් හරි නැගිටලා යන්න පින්තුනේ මේ වෙලාවේ. ඔබ මේ වෙලාවේ අමාරුවෙන් කරොත් ඊළඟ පාර ඊට වඩා ලේසි. පළවෙනිව තව තමයි අමාරුම වතාව. ඊළඟ වතාව ඊට වඩා ලේසි. ඊළඟ වතාව ඊටත් වඩා ලේසි. ඊළඟ වතාව ඊටත් වඩා ලේසි. ඔහොම කරගෙන යද්දී එක දවසක් එනවා ඔබට ආය අහන්න දෙයක් නෑ අනේ මට සමා වෙන්න මගේ අතින් අර දක්ුණා නම් දැන් මේ එකක්වත් අහන් හිටියා කියලා ඔබට වැඩෙන්නේ නෑ ඔබ කරන්න ඕනේ පින්වදින ඔබ කරන්න ඕනේ මට මේක එම්ෆසයිස් කරන්න බෑ මට වචන නෑ ඒක කියන්න කොච්චරද කියලා ඔබ කළ යුතුමයි මේක එහෙනම් කොයි වෙලාවක ගෙදර රණ්ඩුවක් වුණා නම් පින්වදිනේ දෙන්න දෙමහල්ලෝ රණ්ඩුවෙන් බහින් බස් වෙලා දෙන්න නිදා ගන්න යන්න එපා ඔබ වීරයෙක් වෙන ඔබ වීරවරියක් වෙන ඔබ කියලා සමාවිල්ලන්න. මොකද අමුතු දෙයක් කියන්න නැහැනේ මං කිව්වේ නැහැනේ කියලා බුලත් අතක් දීලා වඳින්න කියලා. මං කිව්වේ ඔයාගේ හිතේ දුන නේද? මට සමාවෙන්න. එතන ඔබ වැරදි කියලා කියනෝ නෙමෙයි මේ. සමහරවිට ඔබ කියපු කාරණාව හරියටම හරි. එයා තමයි වැරදිට තේරුම් ගන්න තියෙන්නේ. ඔබ සමාවෙන්න කියලා කියන ඔබ කියපු දෙයට නෙමෙයි පිටුතුනේ. හිතරි දුනනේ. මං කියපු දෙයකින් ඔබේ හිතරි දුනනම් මට සමාවෙන්න. අපි මේ ප්‍රශ්නේ හින්සරේ කතා කරලා හෙට විසඳමුකමුකෝ. සමාලයට ඇස ආයිබන්නේ. ආයිබන්නේ සමාහට. කමක් නැහැ. එදොර ඔබට හිතයි. ඔය ඕකනේ ඕකනේ මං කිව්වනේ යන්න එපා කියලා. කවුද? බල්ලා. මං කිව්වනේ යන්න එපා කියලා. ඔය කිසිම අනක් ගුණක් නැති එක. ඔක කකබාගේ ආයිබයිනවනේ. ආයි මොකද කියන්නේ? බල්ලෝ ඔබ හිතහන්. මේක අපි දෙන්න අතර ප්‍රශ්නේ යන්නේ. ඔබ හිතන් ඔබ බබ වල්ලන්ට කතා කරන්න පින්වතුනි ඒ වෙලාවේ ආයෙ කියන්නේ ඒක දෙක තමයි හරි හරි ඔයක තමයි මට තේරෙනවා අපි හින්සර මේ ප්‍රශ්න කතා කරමුකෝ අපි දැන් නිදාගෙන හෙට උදේ නැගිටලා බලමුකෝ මේකේ සාධාරණයක් මොකක් හරි හොඳ විදිහක් කරගන්න පින්වතුනි හෙට උදේ නැගිටිද්දි ප්‍රශ්න ඉවරයි උදේ වෙනකන් ඉන්න ඕනේ විනාඩි පහක් ගියාට පස්සේ මහත්යම කියයි හරි හරි ඕක අපි අල්ලලා දා ඔබ සකන් වුණා නේද? එතන තමයි පිංගුදිනේ ප්‍රශ්නේ සිදුනේ. මේ කියනකට කරලා බලන්න පිංගුදින ඔබට පුළුවන් නම්. ඔබ කරනවා නම් ඔබට ගොඩ යන්න පුළුවන් මේ දේවල් තුලින්. හැබැයි කරන්න ඕනේ. මං කොච්චර කිව්වත් මදි. ඔබ ඔවලුවත් ඔලුවත් වනවා. ඒක තමයි පෙන්න අපි සකන් වෙන්න ඕන සකන් වෙන්න සකන් වෙන්න ඕව ඒක තමයි. හැබැයි ප්‍රශ්නයක් ඇති වෙද්දී ගම බල්ලා බුරන්න පටන් ගන්නවා. ඒදොර ඔබ කන්ට්‍රෝල් නැහැ ඊට පස්සේ. මට ඔබ කියන්න දේවදත්ත නොහිටින්න. දේවදත්ත කියන චරිතය අනන්ත සංසාරය පුරාට බෝධිසත්වයන් වහන්සේත් එක්ක රණ්ඩු සරුවල් නොවෙන්න. පැටලෙන්නේ නැති වෙන්න අද අපිට බුදු කෙනෙක් ඉන්නවා.
නෑ එහෙනම් අද බුදු කෙනෙක් ඉන්න පින්න ප්‍රධානම හේතුව තමයි දේවදත්ත කියන චරිතය අනන්ත සංසාර පුරාට උන්වහන්සේත් එක්ක ආපු එක ඔබට නිවන් දකින්න ඕනේද එහෙනම් ඔබට පාරමිතා පිරෙන්න ඕනේ නේද පාරමිතා පිරෙන්න ඕන නම් පින්විතනි ඒ පාරමිතා පිරෙන්න අවශ්‍ය කරන පරිසරය හැදිලා ඉන්න ඕනේ නේද ඉවසන්න ඉවසීම කියලා පාරමිතාවක් තියෙනව නේද ඉවසීම කියන පාරමිතාව ප්‍රගුණ වෙන්න නම් ඉවසන්න අවස්ථාවක් එන්න ඕනේද නැද්ද ඉතින් පින්විතනි ඔබත් එක්ක ජීවත් වෙන මනුස්සය ඔබට ඇතිපදන් ගෙනත් දෙනව නේද ඉවසීම පාරමිතාව පුරුදු කරගන්න අවස්ථාව ඉතින් ඔබනේ පින්විතනි මොඩේව පාවිච්චි කරගන්න නැත්තම් ඔබේ දරුවෝ ඔබගේ දෙපාලකට ගෙනත් දෙන්න දවසින් පාරමිතාව පුරුදු කරන අවස්ථාව. ඉතින් ඔබ ඒක පාවිච්චි කරන්නේ නැත්නම් කාගෙන්ද මොනදම? ඔබේනේ. එහෙනම් නිවන් දකින්න ඕනේ ගෙදර මනුස්සයෙක්ගෙන් අයින් වෙලා මෙහෙට අවිල්ලද? නෑ පාරමිතාව ටික පුරා ගන්න යසාගෙද ගෙදෙට්ටලා. ඇයි මෙහෙට ඔතන ඉන්න කවුරුත් ඔබට බයින්නේ නැහැ. ඉවසන්න දෙයක් නැහැ ඉතින් එහෙට. හැබැයි ගෙදර හිටියොත් ඔබට ඔය පාරමිතාව පුරා ගන්න කදිම අවස්ථාව. එහෙනම් කෙනෙක්ට පැවිදි වෙන්න ඕනේ අපි තුම අදහසක් පහළ වුණා. ඒ කෙනාට පැවිදි වෙන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ. ඉතින් එතකම් මොකද කරන්න ඕනේ? පාරමිතා ටික පුරාගෙන යන්න කිදෙද ඉන්න? දිවසින් ප්‍රැක්ටිස් කරගන්න. කන්ති පරමන් තපෝදිතික්ක. මේ තපස පරම කරගත් ඉවසීම වඩන්න කිදෙද ඉඳගෙන. ඇයි දැන් ඔබ හොඳටම දන්නවා. මේ ඉවසන්නේ මොකටද? මේ කෙලෙස් තප කරගන්න. එහෙනම් මම දැන් එල්ලි එල්ලි යන්නේ නැහැ. මම සමා වෙන්න කියනවා. ප්‍රශ්නයක් ඇති වුණා. පේනනේ ඔබයි නෝන මාත්‍යයි අපි තුමු ලේදෙන රස්සාවට පිටත් වෙන වෙලාව දැන් සූදානම් ඉන්න වෙලාව මොකක් හරි රණ්ඩුවක් වෙනවා ගැතර. ඇයි ඒ වෙලාව ගොඩක් ටෙන්ස් එකේ ඉන්න වෙලාව ඔක්කොම හදිසියෙ කඩිමුඩිය වෙන්න ඕනේ. ඒ වෙලාවට ඉතින් පොඩි පොඩි අතපසුවීම් වෙන ඕන තරම්. සමහරවල් මාත්‍යගේ කැම් එක දාලා නැහැ බෑග් එකට. මේ අදත් ඔය දැම්මේ නැද්ද බාන දැන් මට බස් එක මිස් වෙනවනේ. එහෙනස ඔබගේ ඔබට ඉතින් හිතෙනවා ඒ වෙලාවට මේ මෙලව අනක් ගුණක් නැති එක මුට බත් එක හදලා දුන්නා නම් දෙන්න ඕනේ. බල්ලට කන්න දුන්නොත් මීට වඩා හොඳයි. මේ ඔබට හිතෙන දේවල් ඒ වෙලාව. ඔබට ඒතර කියන්න හිතෙනවා පිළින ඔබේ හිතට ආපු දේ. මොකද ඔබත් දැන් ටෙන්ස් වෙලා ඉන්නේ වෙලාවේ. මොකද ඔබටත් ඕනේ බස් එක අල්ලගන්න. එයාටත් යන්න ඕනේ බස් එක අල්ලගන්න. ඔබටත් පරක් වෙලා එයාටත් පරක් වෙලා දැන් පිළින අර ඔය දෙන්නගෙම ඔබ දෙපළගෙම හිතේ තියෙන මේ පීඩාව පිට කරගන්න මොකද කරන්නේ? ඔබ අවස්ථාවක් හොයාගන්නව අර කෙනාව පහත් කරලා තමන් උස්සගන්න. මොකද ඊට පස්සේ එනෝ සියුම් ආශාවදයක්. ඔන්න ඔය ආශාවද තමයි ඔබ ඒ වෙලාවේ ඔය හොයන්නේ. ඕකට රැවටෙන්නේ පාවකට අහු වෙන්නේ පාවේ බල්ලයි බුරන්නේ. ඒ වෙලාවට පින්දිනි ඔබ ඊට වඩා ශ්‍රේෂ්ඨෙක් වෙන්න. බල්ලා කියන බල්ලෝ මේ වෙලාව නෙමෙයි අපි දෙන්න කතා කරන. ඔබ ඵලයන් පැත්තකට කාර්ද මහත්යද? නෑ ඔබේ හිත ඇතුළේ ඉන්න බල්ලට. ඵලයන් පැත්තකට අපි පස්සේ කතා කරන ඔබත් එක්ක මර දැන් මහත්යත් එක්ක තියෙන ගනුදෙනුව බේරගන්න. ඇත් ගනුදෙනුව නෙමෙයි ඔය බේරෙන්නේ යන්නේ. ගනුදෙනුව බේරෙන්නේ නැහැ. ඔබට ඉවසන පාරමිතාව පුරුදු කරන අවස්ථාවක් මේ දීලා තියෙනවා. මේ නෙමෙයි මහත්ය කකුල් දෙක අල්ලලා වඳින්න එකයි. වෙනින් අන්නේ වෙලාවට කියන්නේ. අනේ මට සමාවෙන්න මට අදත් අමුතුක නැන්නේ. මම අනිවාර්යෙන් හෙට නයික් කරන්න. ඔව් දැන් ඔයා කී දවසක් ඔය කිව්වත් හෙට කරන්න හෙට කරන්න හෙට කරන්න හැමදාම ඕකනේ කරන්නේ. ආයේ බල්ල මොකද කරන්නේ? ඔය මං කිව්වේ අතාරින්න බබ. ඵලයන් අනිපන් ගාපන් උගරේක. බල්ලෝ ඵලයන් පැත්තකට පුරවන අපි දින උදේ නැගිටිට පස්සේ කූඩුවට දාලා ලොක් කරා. මහත්තයා ගෙදරින් යනකම්. ඔය බල්ලට එන්න දෙන්න එපා පින්තුන ওই වෙලාවට. මොකද ඕක පිස්සු බල්ලෙක්. ඔය බල්ලා හැපුවොත් එහෙම. ඔබව හැපුවොත් එකපාරක් හරි පින්තුනි. ඊට පස්සේ ඔබට දවසම පිස්සු. ආයෙ බයින්නත් පින් නාය කියන්නේ. හරි මට සමාවෙන්න. මගේ අතින් වැරද්දක් තමයි වුනේ. මං ආයෙ වැරද්ද වෙන්නේ නැහැ. මොකද මට තේරෙනවා. ඔයාට මං කරපු දේ නිසා ඔයාට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියලා. බින්දන ඔන්න ඕකත් කියන්නේ. සමාවෙන්න විතර නෙමෙයි. මගේ අතින් වෙච්ච දේ නිසා ඔයා අපහසුතාවයකට පත් වෙච්ච බව මට තේරෙනවා. ගොඩක් වෙලාවට බින්දනේ මිනිස්සුත් බනින්නේ දොස් කියන්නේ. එයාගේ මනසේ තියෙන පීඩාව පිට කරගන්න. එයාට ඕනේ ඔබ ඒක තේරුම් ගත්ත බව පෙන්වන්න. එයාට දැනෙන්න ඕනේ බින්දුනි එයා ගාව තියෙන මානසික පීඩාව ඔබට තේරුණා කියලා.
ඉන්න කෙනෙක් තරහ ගන්නවා කියලා කියන්නේ පුදුම බයෙන් ඉන්නේ මනුස්සයා. ඇයි තමන් වටිනවා කියලා හදාගත්ත ලෝකයේ තියෙන දැන් යටි ලෝකේ පනව ගන්න බෑ. හරි අමාරුයි මේ ඉන්නේ. මොකද ඔබ ඒකට හරස් කපලා ඉන්නේ. මොකක් හරි වෙච්ච සිදුවීමක් නිසා ඒ කෙනාට එයාගේ ලෝකේ පනව ගන්න බෑ ඒ වෙලාවේ. අන්න ඒ නිසා බොහොම පීඩාවට පත් වෙලා මේ ඉන්නේ. එතකොට ඔබ කියන ඔබ ඒ වෙලාවට කියන්න පින්නේ. ඔව් මට තේරෙනවා මගේ අතින් වෙච්ච වැරද්ද නිසා ඔයා ඔයා අපහසුතාවයට පත් වුණා. ඔයාගේ හිතරි දුනා. මට සමාවෙ. මම සමාවෙන්න කියලා විතර නෙමෙයි මම මේ ඉස්සෙල්ලා ඔබ ප්‍රැක්ටිස් කරන්න. මට සමාවෙන්න කියන්නේ. ඔන්න ස්ටෙප් 1. නා ස්ටේජ් 1. ස්ටේජ් 2 එකට ඔබ යනවා. කියන්නේ මට සමාවෙන්න කියන එක පුරුදු වුණාට පස්සේ ඔබ ඊළඟ ස්ටේජ් එකට යනවා. ස්ටේජ් 2. ඔබේ හිතරි දුනන මං කියපු දෙයකින් මට සමාවෙන්න. ඔයාට වෙච්ච අපහසුතාවය මට තේරෙනවා. මං කරපු දේ නිසා මට සමාවෙන්න. එයාගේ මම ඔය කීපාරක් දැන් ඔයාලට කිව්වද? මේක තමයි නේද? දැන් ඇත්තටම මම කීපාරක් මේක ගැන කියලා තියෙනවා. බලන්න මට අදත් අමතකුණා. මට සමාවෙන්න. මේ නිකන් විද්‍යා ප්‍රබන්ධයක් වගේ නේද මේ කියන ටික? ඒ ඇත්තටම ඔබ ගිවල් මේව කරන්න පුළුවන් දෙයක් මම දන්නේ නැහැ ඒක මම. පුළුවන් දෙයක් කරන්න. බැරිද? මේවා පොතටම හොඳයි නේ. නෑ බින්දනේ කරන්න. අමාරුයි තමයි. මොකද කවදාකවත් ඔබට මේවා කරන්න කියලා කිව්වේ නෑ කවුරුත්. ඔබට කිව්වේ එල්ලිගෙන යන්න කියලා. ඔබට කවදාකවත් සෙකන්ඩ් වෙන්න කිව්වේ නෑ. ඔබට හැම වෙලාවෙම කිව්වේ ෆස්ට් වෙන්න කියලා. ඇයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරේ ඕක නෙමෙයිද? පුතේ පන්තියේ කිව්වේ නේද? ඇයි ඒ ප්‍රශ්නේ ඇහුවේ? ෆස්ට් වෙන්න. පිටරටවල බින්දනේ අහන්නේ නෑ දරුවගෙන්. කී වෙනියද කියලා අතන පන්ති වෙනිය දෙන්නෙත් නැහැ. ආසියාතික රටවල වෙනිය දුන්නද? අපි බටහිර ලෝකේ රටවල පන්ති වෙනිය දෙන්නේ නැහැ. මොකද ඒ රටවල පිටින් වෙනිය වෙන්න ඕනේ නැහැ. වෙනිය කව කීයද කියලා හොයන්නේ නැහැ රටවල. ඒ දරුවගේ ලකුණු ටික ගෙදර අරන් යනවා. එතකොට බලනවා මේ දරුවගේ ලකුණු අඩු වුණාද වැඩි වුණාද ගිය පාරට වඩා මොකද්ද කරන්න ඕනේ? ආපෞසරය කී ලකුණු හදාගන්න? එච්චරයි බලන්න. කී වෙනියද කියලා කියපු ගමන් දැන් කම්පෙයාර් වෙනවා. අරුවට වඩා මම හොඳයි. මේ ඔන්න ඔය මානසික අත ඇතුළේ තමයි ඔය ගියද සම්පූර්ණ ගෙදර පරිසරය ආදිවාසී මේ දේවල් හැදිලා වෙලා තියෙන්නේ. හරි. එතකොට බලන්න. දැන් එන ඔබ නිරන්තරයෙන් මෙතන මානසිකාරයෙන් ඉන්නවා නම් මේ මරණ අනුසතිය ගැන. එහෙනම් කවදාකවත් ඔබේ කටින් වචනය පිට වෙන්නේ නැහැ තින්නේ තව කෙනෙකුගේ හිතක් විදිහෙන්. මොකද ඔබ කියන අන්තිම වචනේ සහ ඒ කෙනා අහන අන්තිම වචනේත් ඔය වචනේ වෙන්න පුළුවන්. ඕන තරම් මිනිස්සු නැද්ද දුක් විඳින? අයියෝ මගේ තාත්තට මට කතා කරගන්න බැරි වුණා නේ. මම තාත්තට බැනලා නෑ ආවේ වෙලায়. අනිත් පාර කෝල් එකේදී තාත්තා නැල්ලා. අනේ මම මගේ මහත්තයාට එහෙම කතා කරන්නේ මං අන්තිමට මට කතා කරන ෆිල්ම් වල හරි ඔබ දැකලා තියෙනව නේද? අන්තිමට කතා කරපු වචනය ගැන එයා අනන්ත අප්‍රමාණ පසුතැවෙනවා ඊට පස්සේ. අයියෝ මට එයාට හොඳ වචනයක් කියාගන්න බැරි වුණා නේ. මං රණ්ඩු වෙලා නේ ඒ සාකච්ඡාව ඉවරුනේ. ඊට පස්සේ නේ පස්සෙන් වැඩ නැහැ. දැන් පස්සෙන් වැඩ නැහැ. දැන් ආයෙ රිවර්ස් කරන්න බෑ. ඊට පස්සේ ඔබට පුදුම ගිල්ටි ෆීලිං එකක් එන්නේ එතනින් එහාට පින්නතරේ. දේම එහෙම ස්වභාවයක් ඔබ ඇති කරගන්න එපා. ඒ නිසා කොයිලව හැම වෙලාවෙම මරණ සතුයින් ඉන්නව නම් බින්දින ඔබ මග වඩා ගැනීම වගේම ඔබ යතින් තව කාටවත් කරදරයක් හිංසාව පීඩාවක් වෙන වෙඩි තියන්නේ. එන්න අනේ කරපින් මරණ අනුසතිය කියලා තදවිනවාස දේශනා කරා. දෙවෙනි සිවුරංග සේනාවෙන් දෙවෙනි සේනාව. පළවෙනි එක බුද්ධ අනුසතිය, දෙවෙනි එක මරණ අනුසතිය. ඔන්න ඔතකට පිළිගන්නේ ඔබේ වීරිය වැඩෙනවා. පළවෙනි කොටසෙන් ඔබේ ප්‍රීතිය වැඩෙනවා. ඔබේ වෙනස ගැන ඔබ දකිද්දි මරණ අනුසතිය වැඩදින ඔබේ වීරිය වැඩෙනවා. කොහොමද මම මේක කරගන්නවා? කොයි වෙලාවෙද දන්නේ? අද තමයි මගේ අන්තිම දවස. ඔබේ වීරිය වැඩෙනවා. ඊට පස්සේ තියෙනවා වඩන්න අසුභානුස්සතිය. දැන් අසුභයයි සුභයයි කියලා කියන්නේ මොකද්ද කියලා අපි කතා කරගෙන ආව බොහෝ කාලයක් තිස්සේ. මේ සති ගණනාවක් තිස්සේ මේ ටික තමයි කතා කරගෙන ආවේ. මේ ඇහෙන් දකින්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොකක් හරි එකක් අරගන්න. දැන් ඔබ මේ භාවනා කරන වෙලාවක මේක ප්‍රායෝගිකව කරන්න. අපි දුමු ඔබට තියෙන විනාඩි 25 භාගයක් කියලා භාවනා කරන්න. පැය භාගයක කොහොමද භාවනාව කරන්නේ? පටන් ගන්න බුද්ධානුස්සතිය. ඒකේ බුදුහාමුදුරුගුණ සීපත් කරන්නද? නෑ. ඊට කලින්
ඔබට වෙච්ච වෙනස සිහිපත් කරන්න. හිටපු කෙනා කොහොමද? අද ඉන්න කෙනා කොහොමද? ඒ තුල පින්දින ඔබට මහා ප්‍රීතියක් නැගිලා එනවා. ඔන්න ඔය ප්‍රීතිය ඔබට දායාද කරේ මේ දහම බව සිහිපත් කරන්න. ඒ දහම ඔබට දුන්න තථාගතයන් වහන්සේ ගැන අන්න එතකොට ඔබේ ඉහවහා ගීපු ප්‍රීතියක් නැගිලා එයි. ඔන්න ඕකයි බුද්ධානුස්සතිය. දැන් භගව අරහං සම්මා සම්බුද්ධ ඒවත් බුදුහාමසතිය නෙමෙයි කියලා මම කියනවා නෙමෙයි. නමුත් ඔය ಗುಣ කියන එක වෙන ඔබට තේරෙන්නේ නැහැ. ඔය වචන ටිකක් විතරයි බුදුගුණ කොහොමද ඔබ දන්නේ? නමුත් මේ කින පිළිවෙලට ගියොත් ඔබ දන්නවා මේ ගුණේ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද කියලා. පින්නේ මම අද බුදුන් දකින්නේ එහෙම. තථාගතයන් වහන්සේ මගේ ජීවිතේ කරපු වෙනස නිසා මිස ඒ වචන වල තේරුම් ඔබ මගෙන් අහන භගව කියන්නේ මොකද මම දන්නේ නැහැ. ඇඩ් එකට නෙමෙයි ඇත්තට මම දන්නේ නැහැ. මොකද එහෙම වෙනසක් තාම මගේ ජීවිතේ වෙලා නැහැ. මේ යන්තම් මග වඩා ගන්න පටන් ගත්ත විතරයි. එහෙම වෙනසක් මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතේ තාම. අරහන් කියලා ගුණයක් තියෙන තාම මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතේ තුල. ඒ නිසා මට ඒක ගෝචර නැහැ. යන්තම් මග වඩා ගන්න පටන් ගත්ත විතරයි. ඒකනේ මං කිව්වේ මං තමයි සෝතාපන්න බලාගෙන ඉන්නේ කියලා. තාම මේ මග වඩන්න පටන් ගත්ත විතරයි. එතකොට අසුභානුසතිය වඩා ගන්න. ඔබ මේ දවස තුල ඒ මොකක් හරි ඔබ කර්මස්ථානෙට නැතයි භාවනා වඩන්න ඔබ හිතාගත්තද මෙන්න මේ දෙයම මනසිකාරය කරන්න ඕන කියලා මොකක් හරි වෙච්ච සිදුවීමක්. දැන් භාවනාවට ආපු අයට මම කිව්වා පොතක් අරගෙන ලියන්න කියලා. ඔබේ නිවනට බාධා කරන හතුරු. කවුද? අල්ලපු ගෙදර මිනිස්සයයි, උඩහ ගෙදරයි, පහළ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි. ද එනං රාග, දේශ, මෝහ. ලිස්ට් එකක් ලියාගෙන තියන්න. හැම වෙලම් පිටින් ඔබ ගාව තියාගන්න ලිස්ට් එකක්. රාග, දේශ, මෝහ. ද ඔබ වැඩ කරන ආයතනයේ ඔබ ගාව ඩයරි එකක් එහෙම ඇති නේද? ඔබට ඒ දවස් තුල කරගන්න ඕන දේවල් ටික ඔබ ලියාගන්න. මෙන්න මේක මේ ඊමේල් එක යවන්න ඕන. ඔය ෆයිල් එක මේ කම්ප්ලීට් කරන්න ඕන. මේ ෆෝම් එක පුරවන්න ඕන. අරයව ගිහලා හම්බෙන්න ඕන. ඈ ඊට පස්සේ ටික ඔබ ටික් කරගෙන යනවා. මේක කරා, මේක කරා, මේක කරා, මේක කරා, මේක කරා කියකේ. ඔය ටික කරගත්තම ඔබේ දවසට අවශ්‍ය කරන වැඩ ටික කෙල්ලා. ඉතින් ඔබ නිවන් දකින්නත් ඔහොම ක්‍රමයක් අනුගත කරන්න ඕනේ නැද්ද? අනුගමනය කරන්න ඕනේ නැද්ද? ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ රාගක් හේ දේශක් හේ මෝහක් කියනවා. ඉතින් ක්‍රය කරන්නේ මොකද්ද කියලා දැනගෙන ඉඳලා ඉස්සෙල්ලා නැත්තම් කොහොමද ක්‍රය කරන්නේ? ෂේ කරනවනේ මොකද්ද කියලා ඔබ දැනන් ඉන්නවනේ. එහෙනම් ඔබ ගාව තියෙන රාග දේශ මොනවද කියලා ඔබ දැනන් ඉන්නවනේ. නැත්තම් කොහොමද ඒක ෂේ වෙන්නේ? මේ සබන් කැටේ දුන්නට හරියන්නේ නැහැ නේ පිටින් ඔබේ රෙද්ද කුණු තියෙන කොහේද කියලා ඔබට හොයාගන්න බැරි නම්. එහෙනම් දැන් මම ඔබෙන් ඇහුවොත් ඔය අනගාරික අනගාරිකවන් අපි අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ බණ ගහගෙන යනවා, මග වඩාගෙන යනවා. ඔබට තියෙන ලොකුම ක්ලේශය මොකද්ද? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි බෑ කියලා කියන්නේ එයා එයා ගැන දන්නේ නැතම. ඒ කියන්නේ බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙනවා ලෙඩේ මොකද්ද කියලාවත් දන්නේ නැතම. ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඔබ සීළු දෙනාගේ මන් දැන් ඇහුවා. බලන්න ඔබ ඔබට හිතෙන් උත්තරයක් දී ගන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්නෙට. ඔබ ගාව තියෙන ලොකුම රාග කෑල්ල මොකද්ද? ඔබ ගාව තියෙන ලොකුම ද්වේෂ කෑල්ල මොකද්ද? ඔබ ගාව තියෙන ලොකුම මෝහ කෑල්ල මොකද්ද? ඕන් ওই ප්‍රශ්නෙට ඔබට උත්තරයක් දී ගන්න බැරි නම් පින් ඉතින් මම ඔබට කියන්නේ අද නිින්දට යන්න එපා ওই ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නැතුව. එහෙම කරොත් ඔබ නිවන ගැන සීරියස් කෙනෙක් නෙමෙයි. ඔබර නිවන විහිළුවක් විතරයි. නිකන් අර අපි කාලා බීලා ඇඳලා නිවන් ටිකකුත් දකිමු. නිවන් ටිකකුත් එහෙම මානසිකත්වයෙන් නිවන් දකින්න බෑනේ. එහෙනම් ඔබ දැනගන්න ඔබ ගාව තියෙන රාග මොනවාද, ඔබ ගාව තියෙන ද්වේෂ මොනවාද, ඔබ ගාව තියෙන මෝහ මොනවාද. පුළුවන් නම් ඒක ග්‍රේඩ් කරගන්න. ලොකුම එක, දෙවෙනිට ලොකුම එක, තුන්වෙනිට ලොකුම එක. හදිසි වෙන්න එපා. නමුත් පටන් ගන්න. ආරම්භයක් විදිහට පටන් ගන්න තියෙනවා. අඩු ගන්න ලියා ගන්නක කොලයක් අරගෙන. නෙමෙයි මහ ලොකු දෙයක්ද මම මේ කියන්නේ. ඔබ ගාව තියෙන රාග දේශ මොහ පොතක ලියා ගන්න. මම ලොකු දෙයක්ද මේ කරන්න කිව්වේ? හැබැයි කරන්න කියන කීයද නා? 100. මම ඒක හොඳටම දන්නවා. ඒත් කියනවා. මගේ මෝඩකමනේ. නෑ දෙන්නේ කරන 10 දෙනාටයි කියන්නේ. අනික 90ම කරන්නේ නැති බව මම දන්නවා. මං කරන නිසා මං කියනවා ඒකෙන් මට ප්‍රතිඵල තියෙන බව මම දන්නවා. කරොත් ඔබ ගොඩ, නොකළොත් මම දන්නේ නැහැ. පොතක් අරගෙන ලියන්න තියෙන තැන
ඔබ සීරියස්ද ඔබේ නිවන ගැන? ද මේක විහිළුවක්ද ඔබට? සීරියස්ද? එහෙනම් ලියන්න. ගෝල් සෙටින් වල මම ඉගෙන ගත්ත පළවෙනි කාරණාව. ජීවිතේ අරමුණු ඉලක්ක හදාගන්න ඕන කෙනාට. ඒ ගෝල් එක ඔබ කොලේක ලියලා නැත්නම් දිනයක් දාලා එහා පැත්තෙන් ඒක සිහිනයක් විතරයි. ලියපු නැති ගෝල් එකක් මනුස්සයට සිහිනයක් විතරයි. ඇයි කවදද ඒක කරන්නේ? එහෙම එකක් නැහැ. වෙන දවසක වෙයි. එහෙම බෑ පිටින් මේ වැඩේ කරන්න. ප්‍රොමෝෂන් එකක් ගන්න එහෙම බෑ නම් නිවන් දකින කොහොමද එහෙම කරන්නේ? පොතක් අරගෙන ලියන්න රාග දේශ මොහොන්. එතන දැන් ඔබට RDM ස්කේල් එකක් දීලා තියෙනවා නේද? කෝඩ් එකක්. ඔබ ලියාගන්න කෝඩ් එකක්. මෙන්න මේකේ R කීයක් විතරද සාපේක්ෂව ගත්තාම. අවුටිමේට් ඔබට කේක් කෑල්ලක් දැක්කොත් ඉන්න බෑ. ඔබ ලියන්න මේකේ R කොච්චරද? ඔබ ගෙදර බලු පැටියට පුදුම ආදරයක් තියෙනවා. යන තැන බලු පැටිය උසන් යන්න ඕනේ. ආයෙත් ලියන්න R. මෙච්චරයි 2500යි. කලින් එක 4300යි. දැන් ඔබ දන්නෝ කොයි රාගෙද වඩා වැඩි කියලා. ඔබටම තේරෙයි ඒක. ලොකු පුතාට තියෙන ආදරේ. ශ්‍රේෂ්ඨද? ශ්‍රේෂ්ඨයිද ඒක? නෑ බින්දනේ. ඔබ සතර පාය රැඳලා දාන්න පුළුවන් දෙයක් ඒක. ඒකත් R. ලියන්න. ඔබට තියෙන මානය. M. ලියන්න. මෝහෙන්. ඔබට තරහ වෙන දේවල් ලියන්න. ඔබ ගෙදර යද්දී ඔබේ කාර් පාකින් ස්පේස් එක වෙන කෙනෙක් පාක් කරලා. දැන් දවසම ඉවරයිනේ. ඔබට හැකියාව තිබෙනනම් ඒ කාර් එක උසලා පොළවේ ගහනව නේද පින්කදේ? ඔබට හල්ක් වගේ වෙන්න පුළුවන් නම් හිතලා බලන්න ඔබ ඇත්තටම හිතෙන් හල්ක් වෙන්නේ නැද්ද කියලා. ඔබ වාහනේ එළවන ගම නැත්තම් ඉස්සරහින් පාරෙන් වාහනයක් දාන එක පාට ඉස්සරහින්. හොඳ වෙලාවට නේද හල්ක් කියලා කියන්නේ සයන්ස් ෆික්ෂන් ස්ටෝරි එකක් කියලා තියෙන. හල්ක් කියන කෙනා දන්නවද මම මේ කියන හල්ක්? අර කාටුන් කැරක්ටර් එකක් ඉන්නේ. තඩි ඇඟක් තියෙන කොළපාට එකපාරට නිකන් ඉන්න මනුස්සය හල්ක් වෙනවා. හිතලා බලන්න ඔබ හිතින් හල්ක් වෙන්නේ නැද්ද කියලා. ඔබ ඒ වෙලාවට ඇත්තට මේ දේ වෙන්න පුළුවන් නම් ඉස්සරහ තියෙන වාහනේ උස්සලා පොළවේ ගහන්න නැති වෙයිද? ඒ වාහනේ පදගෙන මනුස්සය උස්සලා පොළවේ ගහන්න නැති වෙයිද? එහෙනම් හිතින් හල්ක්. ඒක දැන් හල්ක් වෙන සංකාරය. ඔබ ලබනත් දැන් හල්ක් වෙන්න ඕන නම් දැන් ඔබ දන්නවා මොකද කරන්න ඕන. හරි. ඒතර බලන්න එහෙනම් අසුභානුස්සතිය වඩන්න පිටින ඔන්න ඔය ආකාරය. මොකක් හරි රාගදේශ මොහ ලිස්ට් එකෙන් එකක් ගන්න. ගොඩක් ගන්න එන්න එපා. එකයි ඕන. මං කියවන්නේ ක්වොන්ටිටි නෙමෙයි ක්වොලිටි. ප්‍රමාණය නෙමෙයි වැදගත්. ගුණාත්මක බවයි වැදගත්. භාවනා දෙන අය පින්වතුන්ට මං කියලා තියෙන්නේ ඔබ විනාඩි 15ක් භාවනා කරන්න. මං කවදාකවත් කියලා දෙන්නේ නැහැ පැය භාගයක් භාවනා කරන්න කියලා. නෑ මං කියයිද? කියන්නෙත් නෑ. විනාඩි 15යි මම ඔබට භාවනා කරන්න කියලා කියන්නේ. ඒකට හේතුව විනාඩි 15 කරන කෙනා යම් දවසක පැය භාගයක් කරගන්නවා. මං කියන්න ඕනේ නෑ. ඒ විනාඩි 15 තුල පින්දිනේ පුළුවන් තරම් විනාඩි 15ේ ගුණාත්මක භාවය වැඩි කරගන්න උත්සාහ කරන්න. ඔකට මම එදා හොඳ උදාහරණයක් දුන්න අපිට මතක නම් බාසුන් ඇහලා 3 දෙනෙක් ගෙනල්ලා අපි කියනවා තාප්පයක් බඳින්න කියලා. ඒ අය තාප්පේ බඳින එක පැත්තකින් තියලා කයිවාරු ගගහ ඉන්නවා. පොඩ්ඩක් වැඩ කරනවා විනාඩි 5ක් විතර ආයෙ ගිහලා මොකක් හරි කයිවාරුවක් ගහනවා තේ එකක් බොන්න යනවා ලන්ච් කියලා යනවා. වැඩේ කරෙන්නේ නැහැ. දැන් මේ තාප්පේ ඔබට ඉක්මනට බඳ ගන්න ඕන නම් මොකද කරන්නේ? තව බාසුන්ලා කී දෙනෙක් ගේනවද? තව බාසුන්ලා කී දෙනෙක් ගේනවද? ඈ? අමාරු ප්‍රශ්නේද හැබැයි? තව බාසුන්ලා කී දෙනෙක් ගේනවද? කීයක් වගේ නෑ මොකද කරන්නේ? ඉන්න බාසුන්ලාත් එක්ක ගිහිල්ලා කතා කරනවා. මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඕගොල්ලෝ හරියට වැඩේ කරන්න. ඒ නිසා කරුණාවෙන් හරියට වැඩේ කරන්න. දැන් ඔබ වැඩි කරේ ක්වොන්ටිටිද? නැව වැඩි කරේ ක්වොලිටිද? ගුණාත්මක භාවය වැඩි කරේ. මිසක් මිනිසු ගාන වැඩි කළ වැඩක් නැහැ. අන්න ඒ වගේ දෙන්නේ ඔබට භාවනා කරන්න ඔබ ගන්න විනාඩි 15 නම් ඒ විනාඩි 15 විනාඩි 20ක් කරනකම නෙමෙයි ඔබ හදිස්සි වෙන්න ඕනේ. ඔබ පාවිච්චි කරන විනාඩි 15 න් උඩින්ම ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් ඔබ භාවනාවට වාරුණාට පස්සේ මෙන්න ඔබේ හිත හැම වෙලාවෙම එහෙම එහෙ දුවනවා නම් ඔබට අවශ්‍ය කරන වැඩේ ඔබට කරගන්න බැරි නම් 15 20 කළ වැඩක් නැහැ.
විනාඩි 15 කියලා කියන්නේ ලොකු කාලයක් වින්නතරේ. ලොකු කාලයක් විනාඩි 15 කියලා කියන්නේ මම පටන් ගත්තේ විනාඩි 15ෙන්. සංකේතන මන් නොකරන දේ අලබර කරන්න කියන්නේ නැහැ. මම පටන් ගත්තේ විනාඩි 15ෙන්. ඒ විනාඩි 15ේ තියෙන ගුණාත්මකභාවය වැඩි කරගන්නයි මම උත්සාහ කරේ. ඒ විනාඩි 15 පුළුවන් තරම් මගේ හිත සමාධිගත කරගන්නයි මම උත්සාහ කරේ. මිසක් 15 20 කරන්න නෙමෙයි. සමාධිගත වෙන්න 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 පින්දිනේ 15 20 කරන්න ඕනද 20 වෙනවද? 20 වෙනවා. 20 පැය භාගේ කරන්න ඕනද පැය භාගේ වෙනවද? පැය භාගේ වෙනවා. ඔබ 15 කරගන්න. ඊට ටික වෙයි. එහෙනම් මේ භාවනාව වඩනලායි පින්දිනේ ඔබ කැමති රාග කැලලක්, ද්වේෂ කැලලක්, මෝහ කැලලක් අරගෙන අන්න ඒක විදර්ශනාවට නගන්න. ඉතින් ඒකට දහම් න්‍යාය අවබෝධයෙන් ඉන්න ඕන. ඒ දහම් න්‍යාය තමයි දිගටම දැන් කතා කරගෙන ආවා මේ දවස් ටිකේ. දැන් ඒක මම අද ආය අමුතුවෙන් ඇඳලා පෙන්නන්නේ නැහැ ඔබට. රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නිසා වැඩේ වැරදුනේ හරි ඉතින් ධම්මයයි මතක් කරගන්න මේ වෙලාවට දැන් පටන් ගත්තේ කොහෙන්ද ආපස්සට මතක් කරගමු බුද්ධානුස්සතිය ඊට පස්සේ ආවා මරණානුස්සතිය දැන් මේ යන්නේ අසුභානුස්සතිය ඒ කියන්නේ අසුභය මනසිකාරය කරන්න ආස්වාදයි සැපයි සාරයි නම් සුභයි එහෙනම් පෙළෙනසළු දුක් දෙනසු අසාරයි නම් අසුභයි ඔන්න අසුභානුස්සතිය එහෙනම් දැන් මේ කිව්වේ chart එකක් අරගෙන දෙදස් කුණුපේ මනසිකාරය කරන්නේ නෙමෙයි. ඕන එක කරන්නත් පුළුවන්. ඒක විතරක් නෙමෙයි අසුභානුසතිය කියලා කියන්නේ. අසුභය වඩනවා නම් පින්දින ඔබ කරන්නේ අසුභානුසතිය. එහෙනම් ඒක ඕනම දෙයකට දාන්න පුළුවන්. කේක් කැලලට දාන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුළුවන්. ඔබ ගෙදර තියෙන වෝල් හැංගින් එකක්. ඔබට ඒක දැක්කම ඉන්න බෑ. ඕන ඔකට දාන්න. ගෙදර තියෙන මියුරල් එකක්. ඕකම ඔබට මතක් වෙලා එන්නේ. ගෙදර තියෙන රත්තරන් බඩු වගේ. ඒවයි මතක් වෙලා එන්නේ. ඔබ ආස කරන ෆිල්ම් කැරක්ටර් එකක් ඉන්නවා. අමින් ෂාරුක් ඛාන්. ෂාරුක් ඛාන් මම නිරන්තරයෙන් මතක් වෙලා එන්නේ. ඉතින් ඒක නෑ උදාන්. ඒත් මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දරන් ඉන්න අදහස ආශ්‍රවදේ සපයි සාරයි. ඒ නිසා ගන්න ඕන නිගමනය සුබයි. ඒ කියන්නේ දැන් මේකෙන් බව හදනවා. එක්ක රාග බව, දේශ බව, මෝහ බව. හැබැයි කොයි බව හැදුවත් අන්තිමට ජරාවට මරණයටයි යන්නේ. ආශ්වාදයක් දැනෙනවා තමයි. ඒ ආශ්වාදේ පෙළීමේ නිදහස් වෙදී දැනන ආශ්වාදයක් මිසක් කවදාකවත් රූපෙන් ආපු එකක් නෙමෙයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණයෙන් ආපු එකක් නෙමෙයි. දැන් බලන්න ඔබට යථාර්ථය ඔබ අවබෝධ කරගෙන ඔන්න ඔය මානසිකාරයේ දිගින් දිගටම කරන්න. අසුභානුසතිය වඩද්දි. ඔය අසුභානුසතිය වඩලා ඉවරනට පස්සේ බඳින අන්නිට වසබර යොමු වෙන පුළුවන් මෙත්තානුසතිය. සිවුරංග සේනාවේ අන්තිම සේනාව. මෙත වඩන. ඒ මෙත වඩන වෙලාවට පින්වතුනි ඔබ දැන් හොඳටම දැන් මේ අසුභානුස්සතිය වඩලා මේ මෙතෙන්ට අවිල්ල තියෙනවා. පටන් ගති බුද්ධානුස්සතිය, ඊට පස්සේ මරණානුස්සතිය, ඊට පස්සේ අසුභානුස්සතිය, දැන් ඇවිල්ලා තියෙනවා මෙත්තානුස්සතියට. මෙතනදී පින් ඔබ සීපත් කළ බලන්න. මේ ලෝකේ පැවැත්ම කියලා ඔබ දරාගත්තේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආශ්වාදය සැපයි සාරයි සහ ඒකත් එක්ක කරන ගනුදෙනුව. හැබැයි දැන් ඔබට තේරෙනවා ලෝකේ පැවැත්මක ඇති වැඩක් නැති බව. අසාරවත් බව. දුකක් හැර වෙන කිසිම දෙයක් ඔබ ලබා ගත්තේ නැති බව. ලෝකේ පැවැත්ම තුල ඒ කියන්නේ සතුටින් ඉන්න පුළුවන්ද? සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. සතුටින් ඉන්න බෑ. එක්ක සතුටු නැත්තම් ඉන්න. දෙකෙන් එකයි. ලෝක සත්‍ය උත්සාහ කරන සතුටින් ඉන්න. ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් ඔබ අවබෝධ කරගත්තා නම් සතුටින් ඉන්නවා කියන කාරණාව කරන්න බැරි බව. ඔබ හොඳටම දන්නවා දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඇසුරු කරන්න ගියොත් පින්න ඔබට වෙන්නේ පෙළෙන එක විතරමයි. දුකටපත් වෙන එක විතරමයි. එහෙනම් ඔබේ පැවැත්ම ඔබට යහපතද කරේ? නෑ, ඔබට අයහපතක් නෑ කරේ. මොකද මේ පැවැත්ම කියලා කිව්වේ පහක් ගත්තනේ. ඔන්න ඔය පහක් අරගෙන වතක් හදාගෙන අන්න ඒක තුලම සැරිසැරුවා. වත කියලා කිව්වේ ඒවම පාවිච්චි කර කර ඒව තුලම ඉන්නවා කියන එක. ඒක තමයි වත කියලා කිව්වේ. පහේ වත. එතකොට ඒක තුලම බින්දේ දිගින් දිගටම කටයුතු කරගෙන යනවා. ඒකෙන් ඔබට දුකක් නිසා කවදාකවත් සතුටක් ලැබුන්නේ නැහැ. ඒ නිසා ඔබේ පැවැත්ම ඔබට අයහපතක්මයි කරේ. ඉතින් මගේ පැවැත්මට අයහපතක්ම නම් කරේ. අන් ලෝක සත්‍යයගේ පැවැත්ම ඒ ඇයට අවඩක්මයි කරන්නේ. මගේ පැවැත්ම මට අවඩක්මයි කරන්නේ. ලෝක සත්‍යයගේ පැවැත්ම ඒ ඇයට අවඩක්මයි කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා පටන් ගන්න උණු කතා කරපු උදාහරණ දින ඔබ වෙනස් වෙන්න කියලා. ඔබේ ජීවිතේ බලන්න ඔබ වෙනස් වෙලා තියෙන තැන් කියලා. දැන් බලන්න පිටින ඔබට මෙත්තානුසතිය වඩන ලාවට සීපත් කරලා බලන්නකෝ ඔබේ ඒ වෙච්ච ඒ ප්‍රශ්නයක්. නං ගෙදර දෙන්න දෙමහන පොඩි රණ්ඩුවක් වුණා. දැන් ඇත්තටම
අපි තුම දෙන්නගෙන් හිත රිදුණා. දෙන්නගේ හිත රිදව ගත්තද නැත්නම් දෙන්නගේ හිත රිදව ගත්තද? දෙන්නගේ දෙන්නගේ හිත රිදෙව්වද නැත්නම් තමන් තමන්ගේ හිත රිදව ගත්තද? තමන් තමන්ගේ හිත රිදව ගත්තේ. කොහොමද ඒක උනේ? මොකක් හරි පහක් අරගෙන අන්න ඒක මත එල්බගෙන හිටියා. ඔබ ගත අදහසක් තිබ්බා, අනික් කෙනා ගත අදහසක් තිබ්බා. දැන් දෙන්න කොම්ප්‍රොමයිස් වෙන සූදානම් නැහැ. මේක තමයි විය යුතුම. අරයත් කියනවා මේක තමයි විය යුතුම කියලා. ඔන්නතන රණ්ඩුවක් වෙනවා. දැන් අන්තිමට පිටින් ඔබමනේ ඔබේ වල කපාගෙන තියෙනවා. ඔබ එකක් ගත්තා. ඒක මතම එල්බගෙන දැන් මම මගේ අදහස වෙනස් කරන්න සූදානම් නැහැ. මොකද මේ දරාගත් අදහස ඒක තමයි ආශාවද. ඒක තමයි සැප. එහෙනම් ඒක තමයි සාර. දැන් ඔබ ඒ කරපු වත නිසා ඔබ නේද දුකටපත් උනේ? ඔබට ඕන එකක් කියලා ඔබ හිතන නම් තේන්නතුනේ ඕන එකක්. දැන් ප්‍රශ්නයක් නැන්නේ. දැන් බලන්න ඔබ යම්පිසි පහක් අරගෙන ඒකෙන් ඔබ වතක් හදාගත්තා නම් බින්නේ දැන් පීඩාවටපත් වෙන ඔබමයි. එහෙනම් මේ ලෝකේ කවුරුවත් බින්නේ තව කෙනෙක්ව පීඩාවටපත් කරන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් බින්නේ තව කෙනෙක්ව හිංසාවට පීඩාවට ලක් කරන්නේ නැහැ. මානසිකව කායිකව හරි මානසිකව එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. පින්නේ තව කෙනෙක් ඔබේ හිත රිදවන්නේ නැහැ නෙමේ. තව කෙනෙක් ඔබේ හිත රිදවන්න බෑ. මට පුළුවන් නම් මම රිදවන ඔබ සියලු දෙනාගේ හිත ටික. බෑනේ. මට ඔබේ හිත රිදවන්න බෑ. රිදවන්නේ නැහැ නෙමේ. එහෙනම් ඔබේ ගෙදර ඔබත් එක්ක ජීවත් වෙන කට්ටිය දෙන්නේ කවදාකවත් ඔබේ හිත රිදවලා නැහැ. මොකද එයාට හිත රිදවන්න බෑ. ඔබමයි ඔබේ හිත රිදවගත්තේ. ඒකට හේතුව ඔබ මොකක් හරි දෘෂ්ටියක් ගත්තා. ඒක සාරයි කියලා අල්ලගත්තා. දැන් ආයෙක වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒක මතම එල්බගෙන හිටියා. ඊට විරුද්ධ අදහසක් එද්දි ඔබයි ගැටුනේ. ඔබයි ගැටුනේ. ඔබේ ගැටිල්ලෙන් ආපු පීඩාව පිට කරගන්න ඔබ වචන පිට කරා. ඒකනත් හිතන් ඉන්න ඔබ තමයි එයාට අකමැති වචන එයාට අහන්න සලස්සන්න කියලා. එයාත් තරන් ඉන්න අදහසක් මං අහන්න කැමති මේ වචන විතරයි. දැන් ඊට වෙනස් වචන එන්න පටන් ගද්දි එයාත් ගැටෙනවා. බලන්න දෙන්නට දෙන්න කාටවත් මුකුත් කරගත්තේ නැහැ. තමන්ම තමන්ගේ වල කපා ගත්තා. බන ටික නම් හොඳයිනේ. ඕක දාදි තමයි අමාරුනේ. ඇයි බල්ලා? ඔය බල්ලා ඔබ අදිෂ්ඨාන කරගන්න පින්වතුනි. මොකද ඔබ හොඳටම දන්නවනේ ආපවසරයක් ඔබේ ජීවිතේ ගැටෙන තැනක් එනවා කියලා. දැන් අනාගතේදී එහෙම එනවනේ, අනිවාර්යෙන් එනවා. ඔබ අනාගාමීවත් වෙලා නැත්නම් පින්වතුනි ඔබේ ජීවිතේ ගැටෙන තැන් අනන්ත අප්‍රමාණ එනවා ඉස්සරහට. ඔබ ඔබට පොරොන්දුවක් වෙන දෙපාරක් ඕන එක පාරක්. ඊළඟට මගේ හිතේ ගැටෙන්නේ නැන අවස්ථාවේදී ඊළඟ පාරින්නේ. ඒ අපි දුම අද හවසට අද රැයට ඔබ ගෙදර ගියාට පස්සේ මහත්තයා බලන් ඉන්න ඔබට හොඳින් දෙකක් කියන්නේ. ඇයි අවසරයක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කියන්න නැතුව ආවේ. තම හොඳටම දන්නවා අද හවසට ප්‍රශ්නයක් වෙනවා කියලා ගෙදර. අද බාරාමෙන් පිටත් වෙද්දී අදිෂ්ඨානය ගන්න ඊළඟට මගේ හිත ගැටෙන අවස්ථාවේදී ඊළඟට කවුරු හරි මාත් එක්ක රණ්ඩු වෙන්නේද්දී මම ඒක නට සමා වෙනවා කියනවා හැරෙන්න. අනිත් පැත්තට ආක්‍රෝෂ පරිභව කරන එක වචනයක්වත් මම පිට වෙන්න දෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාවල විතරක් මම බල්ලව කූඩුවේ දාලා තියන් ඉන්නවා. මම ඔබට කියන්න පින්නේ ඔය අවස්ථාව තමයි ඔබේ ජීවිතේ අමාරුම අවස්ථාව. ඔබ ඕක ගොඩ දාගත්තොත් ඊළඟට එන අවස්ථාව ඔයිට වඩා 10000 වාරයක් බොහොම ලේසියෙන් ඔබට කරන්න පුළුවන්. මේ පළවෙනි පින්ම පැනගන්නයි මම ඔබට මේ එන්කරේජ් කරන්නේ. දෙවෙනි පින්ම ඔච්චර අමාරු නෑ. පළවෙනි එකයි අමාරු. ඔබට පුළුවන් මට පොරොන්දුවක් දෙන්න. මොනවද ඔබෙන් පොරොන්දුවක් ගන්න යන්නේ? මහා සංඝරත්නයේ බොරු කියන්න බෑ. නිවන වහගන්න ඔබ. ඔබ මට පොරොන්දුවක් වෙනවද? මෙන්න මේකයි පොරොන්දු. ඔබට දැන් මේ මොහොතින ඊළඟ අවස්ථාවේ එන පළවෙනි අවස්ථාව තියෙනවනේ. මේ මොහොතින් එන පළවෙනි අවස්ථාවේ
කවුරු හරි කෙනෙක් ඔබට බැන්නොත් අපර දොසක් කිව්වොත් අප දෝෂාරෝපණ ලක් කරොත් කිසිම දෙයක් අනිත් පැත්තට කියන්න එන්නේ නැහැ ඔබව සාධාරණීකරණය කරන්න ඔබ කියන පළවෙනි වචනේ මට සමාවය ඔයාගේ හිතේ දුනන මට සමාවය මං කියපු දෙයකින් ඔයාගේ හිතේ දුනන මට සමාවය මම මේ කරපු දේ නිසා ඔබට අපහසුතාවයකට පත් වුණා නම් මට සමාවය අපි හිතමු ඔබ තැනක හිටගෙන ඉන්නවා කෙනෙක්ගෙන කොහෙද මනසෝ හිටගෙන අයින් වෙනව කොතනද ඔය ඔයා ඉන්න උන තැන නෙමෙයි නේ ඔබ මොකද කියන්නේ මට සමාවය මගෙන් ඔබට යම් අපහසුතාවයක් වුණා නම් මට සමාවය ඇයි දැනන ඔබට මට වරුන් දෙන්න කිව්වේ කියලා ඕක තමයි අමාරුම එක ඇයි පරිණාස්තව අමාරුව හොඳටම දන්නවා පින්විතනේ ඔබ කරපු දේ කිසිම වැරද්දක් නැහැ තව සියදෙනෙක් ඔබ උසාවි ගියත් ඔප්පු වෙන ඔබ හරි කියලා සියදෙනෙක්ගෙන් අහුවොත් ඒ සියදෙනාම කියනවා හරි මේ නෝනා කරපු දේ හරිනේ අර මනුස්සයා වැරදිද බැන්නේ කමක් නැහැ ඒක තමයි ශ්‍රේෂ්ඨ ගතිය ඔබ ගාව වැරද්ද නොතියෙද්දි ඔබට කියන්න පුළුවන් නම් ඔබේ හිත රිදුනොත් නම් මට සමා වෙන්න කියලා මං කියපු දෙයකින් මම කරපු දෙයකින් ඔබ අපහස්තාවයට පත් වුණොත් මට සමා වෙන්න කියලා දැන් අම්මලාට තාත්තලාට දරුවන් එක මේක කියන්න බැරිද බැරිද පුළුවන් පිළි අවවාදයට වඩා ආදර්ශයට ඔබේ ගෙදර අයියා මල්ලි නැත්නම් ලොකු පුතා පොඩි පුතා ලොකු අක්කා පොඩි අක්කා ඔබේ දරුවෝ ඒ අයට සමා වෙන්න කියලා කියා ගන්නවද කියා ගන්නව නම් හොඳයි නැත්නම් වහම පින්විතනේ ඔබ ගෙදර ගිහිල්ලා හොඳ පොල්ලක් අරගෙන Tamanටම තඩි බාග මොකද ඔබ ආදර්ශයක් දීලා නැහැ ඔබ ඇහුගේ වැරදි ප්‍රශ්නේ හැම වෙලාවෙම මොකද අහපු වැරදි ප්‍රශ්නේ කවුද කවුද මේක කරේ කවුද කිව්වද කවුද ෆිජිකල් එකේ කවුද කබඩ එකේ වෙන්නේ නැත්තේ කවුද ලාචියල එකේ කවුද රැල්ල තිබ්බේ කවුද ගේටිව ලොක් කරේ නැත්තේ කවුද බල්ල වෙලෙට දැන්නේ අය who let the dogs out එන අදින්නම් පින්නේ කවුද කියන ප්‍රශ්නේ අහන එක අඩු කරන් කොහොමද කියන ප්‍රශ්නේ අහන්නේ පුතේ කොහොමද මේක වුනේ ඔබේ වටිනා පොතක් අපි දුම පරම්පරාවෙන් දින ඔබට පැවතගෙන ආපු උරුමයක් හරි ඔබේ අත්තා ගේ මුත්තා ගේ පනත්තා කිරි කිත්තා කිත්ත ආදි වශයෙන් දෙනේ කාලෙක ඉඳි ඔබ ආපු මේ පරම්පරාවෙන් ආපු මොකක් හරි දෙයක් ගෙදරදී ඔබේ දරුවා ඉරලා දාලා ඔබේ ආච්චි අම්මගේ ෆොටෝ එක ඔච්චරයි තිබ්බේ ඉරලා දාලා දැන් බල්ලා මොකද කරන්නේ බුරනවා පින්නතුනි ඔබට පාරමිතා පුරා ගන්න අවස්ථාවක ඔය දරුවා කකුල් දෙක ළඟටම ගෙනත් දීලා තියෙන්නේ. ඇයි පරදින්නේ? හත් දෙයිනකොට රණ්ඩු වෙන්න දෝන්නේ නිවන් දකින්න දෝන්නේ. නිවන් දකින්න ඉතින් ළඟටම ගෙනත් දීලා තියෙන්නේ. ඔබ හරි මෝඩයි පින්නතුනි ඔබ කියනවා නම් මට බෑ මේකලත් එක්ක ඉන්නේ මං යනවා ආරාමෙට නිවන් දකින්න. හරි මෝඩයි එහෙම කතාවක් ඔබ කිව්වොත්. ඉතින් ඔය ආරාමෙ ගෙදරට ගෙනත් දීලා තියෙන්නේ. අහලා තියෙනව නේද අර කතාව? මනුස්සයෙක් දවසක් මහා ගංවතුරකට මැදි වෙලා නැහෙනි ගුරුහඳුර මේ ළඟදී කිව්වද කොයි දේශනාව මොහොතේ හරි ගංව කිව්ව නේද මතකද හැමෝම හිටියද ඉතින් හිටිය නේද ඊට දෙවියන් වහන්සේට කියන්නේ කොහොම ඔබ හන්දර මම හැමදාම වැඳලා ඉත කවදාකද එව්වේ නැන්නේ මාව බේරගන්න කියලා එදා දෙවියන් මොකද කිව්වේ මනුස්සයෝ මං පස් වතාවක් උඹට බෝට්ටුවක් කෙව්වා නැවක් කෙව්වා ඉතින් උඹ එළුවේ නැත මම කරන්නේ අන්න ඒ වගේ පින්විතනේ ඔබ ගාවට ඔය ගෙනත් දෙන්නේ නිවන් දකින්න අවශ්‍ය අවස්ථාවල් අවශ්‍ය පාරමිතාව පුරා ගන්න අවශ්‍ය අවස්ථාව ඔය ගෙනත් දෙන්නේ. ඉතින් ඔබ ඒවට පහින් ගහගත්තාම කොහොමද මම නිවන් දකින්නේ? එහෙනම් බලන්න ඔබේ දරුවා බින්දින ඔබේ පොතක් වටිනා පොතක් ෆොටෝ එකක් මොකක් හරි ඉරලා නැත්නම් ඔබේ වටිනා මොන හරි ග්ලාස් වය තියෙනවා. ඔබ පීරිසි කෝප්ප ගෙදර ඇති දරුවා එකට එක සෙල්ලම් කරලා ඒක කුඩු කළා. දැන් මොකද කරන්නේ බල්ලා? බුරන හොඳටම බුරන. ඔබට අහන්න හිතෙනවා කවුද මේක කරේ
ब्रेक एक गहन रिवर्स करन बल्ला गिला गुड़ दान लॉक करन आयन पुते कोहमद में कहूं ने एक वचन एम पिंग दिनों बे मानसिकते संपूर्ण में नसे ना ये वाके में दारुआ संपूर्ण विस्तर उबाते क्या किया है खाओ तो किले आपको कमा दारुआ एक अक्नेर बोर किया न पटन करने हमारा दारुआ तो मैं किले का तालू करे एक बैठू ना एक पार्ट अरे आने खा के क्या विला खा के दाटू कर ले बैठू ना हूने 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 किया है कि नहीं बैठू ना मैं माली 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 ताम कोट्टे के ताम आता दारुआ मैं काबड्डे के दीपक बैठने को हमें किला है माली ऐ यहाँ वो प्रश्न है वैरदी बिंग अदने अब यहाँ वो वैरदी प्रश्न है खाओ देने में यहाँ नॉन कोहमद मागे पुते ने को उन्हें दैन पिंग अदने ये दारुआ एकाक ने यारा संपूर्ण विस्तरे किया है ये वासो बे दारुआ टकिये लदे ने पुते मेने में वागे दे आये नोएन में काई करनो अवगुदुनाल एना मर वेचे पोरंदु बहिम करना मुगा देचे पोरंदु ඊළඟට හම් වෙන පළවෙනි අවස්ථාවේදී පින්විතනි කවර අපිට දැන්නොත් කවර අපිට දොසක් නැගුවොත් ඔබේ හිතරි දෙන්න මොකක් හරි කිව්වොත් ඒ අය තරහ ගත්තොත් මොකක් හරි කමක් නැහැ. ඒ කියන්නේ ඔබේ හිත ගැටෙන අවස්ථාවක් ආවොත් පින්විතනි ඔබ වහාම කිසිම එක්ස්කියුස් එකක් කියන්නේ නැතුව කිසිම සමාවට කාරණාවක් කියන්නේ නැතුව අනෙක් පැත්තට කියන්නේ මහත්යෝ. ඔව් කවුරු හරි අයියේ අක්කේ අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ ඔයාගේ හිතරි දිනුනා මං කරපු දෙයට मत सामने अब हिता बैरी अब तुला नहीं पा रहे हर निबंध की नहीं तरह नाइट्रो बूस्ट का खाई करा खेले कैडी कैडी आना पिंगतनी मैं की नाट कर लाला अरे थाड़ी बल्लाट वादी ना थाड़ी गल पा रहा एक गगा दूगे नो इट बस आ दे पा रखी तेनो बल्ला है बल्ला मैं पा रहा इलांग पा रहा तेनो बाबा गगा तीरंग पारू ने बालू रांचू अके एक प्रैक्टिकली मैं करा नो ए नान अवसान कर मेत्ता सती गए कथा करा पिंग समय दंग ना तेरूंगा तीन तमंगे प्रयत्न तमन टाइत कराए मगर मे रूप वेदना संज्ञा संकार विज्ञान किल की अंदर से बड़ू निमे अतम तात कल तीन भूम कैत वेड अब बड़ी दारू अंट पी किसी दिन नैने से लंकर अब तात अब दीला तीन रूप वेदना संज्ञा संकार विज्ञान अब बड़ी दारू अंट पी किसी दिन इव पावित करना दाने तीन सर तात मगत करे अब पावित करना दाने रूप वेदना संज्ञा संकार विज्ञान बड़ दूर दंग गत दस न आहार इंका पागनो मेह इंका पागनो अनेक कपनो हेमोम कपागन जो बस एल नंबर नहीं मैं इन सब कोहिंग आवत पिंगो तो नहीं खागिंग आवत कोतनिंग आवत खावद आवत आवे फेल न सुलु दुख देने सुलु आसार वेचे रूपे देना संज्ञा संकार वितर माय ओ वात ते को बवातक कर गया न गियोते हैं ओ ऐसे रूप करा न गियोते हैं ओ एंग आश्वाद हुआ न गियोते हैं दिनो बट सिद्ध वेने फेल न वितर माय दुकड़ पाते न वितर माय ओबे विनाशे वितर माय एनम मगे पैरत्म मटा हित कराए वगेम ओबे पैरत्म ओबटा हित कराए ඔබට මට දෙන්න දෙයක්වත් නැහැ මට ඔබට දෙන්න දෙයක්වත් නැහැ දුන්නොත් දෙන්න තියෙන පහ විතරයි ඒ පහේ ස්වභාවය කොහමද පෙළනසළු දුක් දෙන සුය අසාරයි එහෙනම් මට ඔබට දෙන්න තියෙන පෙළනසළු දුක් දෙන සුය අසාර දේවල් විතරයි ඔබට මට දෙන්න තියෙන පෙළනසළු දුක් දෙන සුය අසාර දේවල් විතරයි ඉතින් ආයි ඔබ යමට දෙන්න ඕනේ නැහැ මංගව තියෙන ටිකක් එහෙමම තමයි එහෙම නේද ඉතින් ඔබ මං ඔබට දෙන්න තියෙන දේවල් ඔබ ගාව තියෙන දේවල් වගේමයි නේද ඔබට මට දෙන්න තියෙන දේවල් මං ගාව තියෙන දේවල් වගේමයි නේද එහෙනම් ආයි මට ඔබෙන් කුණු ගන්න ඕනේ නැහැ නේද මං ගාව තියෙන කුණු ටික හොඳටම ඇති එහෙනම් මං ඔබට කුණු දෙන්න ඕනේ දැන් ඔබ ගාව තියෙන කුණු ටික හොඳටම ඇති මම ගඳ ගහන්නේ මං ගාව තියෙන කුණු නිසා ඔබ ගඳ ගහන්නේ ඔබ ගාව තියෙන කුණු නිසා එහෙනම් අපි දෙන්නා මොකද කරන්න ඕනේ කුණු ටික හොද කරගන්න කුණු ටික ඉවත් කරගන්න අනේකයි පිටින් මමද සීල ලෝක සීල සත්‍යෝ නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා කිව්වේ මේ කුණු एक तो करना वैद पीली वाला मैं कुनो तक कुनो रामने करना वैद पीला नवत्त गन्नो ने अन्य एक टाइम मागे जीवित है मंगहारो गन्ने मामे एक करगन ने याम से तो बात एक मंगा करगन आये महालोकोटे पिंगते मुलीना का कट आरी मैत्री किया गने अन्नो ने अब आरी मैत्री वाला दे उन्नो आधा हसार गन ये आधा हसार वाला मुकदमा
ඒ වඩපු විනාඩි 5 හෝ 10 හෝ කාලය තුල බින්දිනේ හොඳට අනිච්ච දුකන තුබ වැඩලා තියෙනවා මේ ලෝකේ අසාරත්වෙ හොඳ ආකාරයෙන් සිහිපත් කරලා මනසිකාරය කරලා තියෙනවා දැන් පින්දිනේ මේ ලෝකේ අසාරයි කියලා කියද්දී මමද සීල ලෝක සීල සත්‍යෝ නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා කියද්දී පින්දිනේ ඒකේ තියෙන මහා පරම ගම්භීර අර්ථය ඔබට වැටහිලා යනවා මොකද එක පාටක වාඩිලා ආරි මැති වඩන පටක් ගත නෙමෙයි මේ එහෙනම් මම මේ තේරුමක් නැති වැඩ පිළිවෙල නවත්ත ගන්න උත්සාහ කරන යම්සේද ඔබත් ඒකම කරගන්න एक आर महती अत बहुम सरल कल पुलाबनी ममदनी आर महती वचन निमे वेदगा वचन निमे वेदगा ये अदहस ये हंगी मई वेदगा दम बल सारांश कर सर अवसान कर मन दम अब आगे ना पिंगतनी प्रायोगिक निबंधन क्रमे कोई पोते लीर तीन कि लहन निपा मम कर्ण निशा बट किया मर प्रतिपल लीर तीन निशा मंग बट किया बन टिका मत कल वेलावा खोया गन पिदी खालीन देश ना टिक सवने कर देदा दाह ती देदा दाह टे देश ना खोया गिन हन पिंग एव हरी वाटी ना परन देश ना रगिन हन ඔබ භාවනාවකට වාඩි වෙන අවශ්‍ය වෙලාවක් තියෙනවා නම් දැන් පැය 24 මාස නම් භාවනාවයි තමයි ඉන්න ඕනේ. නමුත් ඒක කරගන්න ටිකක් අමාරුයි තාම. එහෙනම් භාවනාවට වාඩි වෙනකොට ඔබ වාඩිලා වගේ භාවනා කරන්න පුරුදු වෙලා තින් ඒක කරන වෙලාවට පටන් ගන්න පින්වතුනි ඔබේ ජීවිතේට වෙච්ච වෙනස තුල. ඉස්සර ඉඳපු කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. අද ඉන්න කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. බලන්න කොච්චර වෙනසක් වෙලාද කියලා. ඒ වෙනස වෙලා තින්නේ මම මගේ ජීවිතේට දහම එකතු වෙච්ච නිසායි. ඒ දහම මට ලබා දුන්න තථාගතයන් වහන්සේ නම් මොනතරම් ශ්‍රේෂ්ඨයේද ඒ ගුරුකුලෙන් පැවතගෙන යන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා මොනතරම් මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලාද අන්නේතර පිටින ඔබතුල බුද්ධානුස්සතිය වැඩි එහෙනම් මම මේ ලබාගෙන තියෙන අතිශයම දුර්ලභ වෙච්ච අවස්ථාවක් මේ අනන්ත සංසාරේ මං කොච්චර කල් ආවද මේ වගේ බුදු කෙනෙක් හොයාගෙන මං කොච්චර කල් ආවද මේ දහම හොයාගෙන මං කොච්චර කල් ආවද මේ සංඝ රැකවරණය නැතුව යන්තම් සසරේ කරගත් අනන්ත අප්‍රමාණ පිනක් කැරකිලා ඇවිල්ලා මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා මේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ පිළිසරණ ලබා ගන්න. එහෙනම් මගේ ජීවිතේ කොයි වෙලාවද කියලාද කියන්න දන්නේ නැත්නම් මේ මොහොතේ මට අතිශයම වැදගත් මොහොතක්. අනිවාර්යෙන් මම මගේ ජීවිතේ තොර වෙන්න කලින් මේ වැඩේ කරගන්න ඕන. පින්විතනි ඔබ තුල ප්‍රීතියයි වීරියයි නැගලෙනවා දැන් මේ මානසිකාරය කරද්දී අද තමයි මගේ අන්තිම දවස එහෙනම් ඔබ මේ භාවනාවට වාඩි වුණේ කී වෙනවතාවරද අන්තිම වතාවට ඔබ ආයි භාවනාවේ නැගිටින්නේ නැහැ පින්විතනි භාවනාවකින් තමයි ඔබ මැරෙලා වැටෙන්නේ අන්න එහෙම ඔබ හිතන්න ඕන භාවනාවට වාඩි වුණා නම් ආයි නැගිටින්න හම්බෙන්නේ නැහැ මේ වාඩි වුණාම තමයි එහෙනම් ඔබ වීරිය නැගලෙනවා වෙලාවට ඔන්නෝයි වීරය ආවට පස්සේ පින්තුනි ගන්න ඔබේ පොත ඔබේ නිල තින රාග කැලී ද්වේෂ කැලී මෝහ කැලී ඔබේ නිවන වහලා තියෙන දින මෙන්න මේ වතුලේ එක කැලක් ගන්න ලො ගොඩක් ගන්න එපා එකයි ගන්න ඕන ඔබ සමාන පුරුදු වෙන කම්බින්නේ පොඩි පොඩි කැලී ගන්න එකපාරට ලොකු කැලී ගන්න යන්නත් එපා පටන් ගන්න කාලේ පොඩි කැලී ගන්න ලොකු කැලී ගන්න යන්න එපා අපි තුම මල් වලට පුදුම පටිච්චයක් තියෙන එහෙනම් මල් පාත්‍යයක් සීපත් කරගෙන ඒක අනිත්‍ය දුකනත් වඩන්න එපා බලන්න. එක කැලලක් ගන්න. සමහරට මෙන්න මේ පාට මේ එච්චරයි. ඔබ මේ පාටට කැමති. ඒක ගන්න. නැත්නම් මල් පෙත්තක හැඩයට කැමති. එක මල් జాතියක් ගන්න. ඒක වඩන්න. පොඩි කැලලක් ගන්න. කේක් ගෙඩියක් දුන්නොත් ඔබට මුළු කේක් ගෙඩියම කටේ දාගන්න බෑ නේද? හැබැයි ඔබට මුළු කේක් ගෙඩියම කන්න පුළුවන් නේද? කොහොමද කන්නේ? කැලි කැලි වලට කපාගෙන. අන්න ඒ වගේ ඔබට වඩන්න ඕන කෙලස් කැලලා තියෙනනි කැලි කැලි වලට කඩාගන්න. ඒක අත්දැකීමත් එක්ක ඔබට කරන්න පුළුවන් වෙනවා භාවනා වැඩසටහන වලට ආවම අපිව කතා කරලා ඔබට අවශ්‍ය කරන උපදෙස් දෙනවා ඒ කෑල්ලක් ගන්න තියෙනවා ඊට පස්සේ අන්නේ කෑල්ල ඔබ අසුබානුසතිය වඩන දහම් න්‍යායට දාගන්න මේ උදා වෙන වැයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය සිහිපත් කරන්න මෙතුවක් අල්ලේක සුබයි කියලා ගත්තේයි ආස්වාදය සැපයි සාරයි කියන අදහසෙන් ඔබ දෘෂ්ටිගත වුණා හැබැයි අද පදනමක් හෙව්වොත් එමයි එහෙම දෘෂ්ටිගත වුණේ කියලා හොයාගන්න විදියක් නැහැ. අසත්පුරුෂයේ දුන දෘෂ්ටියක් විතරයි උතන තියෙන්නේ. ඇත්ත අර්ථයෙන් නම් පෙළනසළු දුක් දිනසළු අසාරය කියන ස්වභාවය. ඉතින් සුබයි කියන සංඥාවට වැටුනේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නිසා මිසක් අමුතුවෙන් කරපු දෙයක් නෙමෙයි. එහෙනම් අසුබයි කියන නිමිත්ත නැහැ. ඔබේ හිතේ හටගන්නත් නෑ අමුතුවෙන් කරන දෙයක් නෑ.
පෙළෙනසළු දුක් දෙනසළු අසාරජ ස්වභාවය මානසිකාරය කරන්න. වෙනවෙවත් අනිත්‍ය දුක්ඛනත් වඩා. එතකොට ඔබට වැටහෙන්න පටන් ගන්නවා මේකෙන් භවයක් හදන වැඩ පිළිවෙල නම් කිසිම තේරුමක් නැති වැඩක්. හැදුවොත් දුකක් විතරමයි උනේ. ඒ වගේ මේක අල්ලගත්ත මොහොතින්නම් පිළිදෙන ශෝකයයි දුකයි විතරයි ඔබේ ජීවිතේටම ආවේ. අපි ඉස්සරහට තව ඉදිරි දේශනාවල එක එක කර්මස්ථාන අරගෙන අපි කතා කරමු කොහොමද ඒක වඩන්න පුළුවන් කියලා. ඇහැ අරගෙන කොහොමද ඒක කරන්නේ? කෙස් කැල්ලක් අරගෙන කොහොමද කරන්නේ? ඔබේ දරුවෙක් අරගෙන කොහොමද කරන්නේ? මලක් අරගෙන කොහොමද කරන්නේ? බත් පිඟාන අරගෙන කොහොමද කරන්නේ? ප්‍රායෝගික මේක වඩා ගන්න වැඩ පිළිවෙල අපි කතා කරගෙන යන ඉස්සරහට. නමුත් මම හිතන්නේ එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ දේශනාව නෙමෙයි. ඔබ කරන වැඩ පිළිවෙල තුළ සමහර ඔබ අතර මේ දහම තේරිලා ඇති. නමුත් ගොඩ දෙනෙක් විශේෂයෙන් අපි භාවනා වැඩසටහනට ඇවිල්ලා අර ඉන්ටර්විව් එක කරද්දි සම්මුඛ සාකච්ඡාව කරද්දි ගොඩක් අය කියන දේ තමයි ස්වාමීන් වහන්සේ මේක ප්‍රායෝගික කරගන්න විදිහ මට තාම හරියට ක්ලික් වෙලා නැහැ. අපි ඒක ගැන කතා කරමු. මේ මම එක උදාහරණයක් දුන්නේ. මොකක් හරි එක කැලලක් ගන්න බෙදෙන්නේ දහම් න්‍යාය දදා ඔබට තියෙන කාලය තුළ ඒකේ තියෙන අසාරවත් වෙච්ච ස්වභාවය සිහිපත් කරන්න. ඒකෙන් භවයක් හදාගෙන මේ සසරේ සැරිසරණක වැඩක් නැති බව තේරුම් ගන්න. මනසිකාරය ගන්න. ඒක එකපාර්ට් වෙයි කියලා හිතන්න එපා. ඔබට කරන්න තියෙන දේ කරන්න. ඔය ටික කරගෙන ගියාට පස්සේ දැන් ඊට පස්සේ මෙත්තානුසතිය. දැන් ඔබ හොඳටම දන්නවා ඔබ දිනේ පහ එකක් අරගෙන තමයි ඔබ මේ විදර්ශනා වැඩුවේ. එහෙනම් කොයි පහක් ආවත් අර පෙට්ටි කියලා අපි කිව්වේ රූප පෙට්ටි, වේදනා පෙට්ටි, සංඥා පෙට්ටි, සංකාර පෙට්ටි, විඥාන පෙට්ටි. මේ පෙට්ටි වල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එච්චරයි. ලෝක සත්‍ය හැමෝම ජීවත් වෙන්නේ මේ පෙට්ටි වල. එහෙනම් මම ගත්ත එකත් ඔය වගේම නම් මේ පෙට්ටි වල දින ඔක්කොමත් ඔහොමම තමයි. එහෙනම් ඔය පෙට්ටිය ඇසුරු කරගෙන ඒ වයින් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා උත්සාහ කරනවා නම් ඒකේ නා ඒකාන්තයෙන්ම දුකටම පත් වෙන සත්‍යයක් නිසා වෙන මොකක්වත් නෙමෙයි. එහෙනම් ඒ පැවැත්ම ඒකාන්තයෙන්ම අවඩක්මයි සිද්ධ වුනේ. මටත් එහෙමයි, ලෝක සත්‍යයටත් එහෙමයි. එහෙනම් මම මේ පහේ වත නැත්නම් මේ පැවැත්ම නවත්ත ගන්න උත්සාහ වෙරවිල දරන්නේ යම්සේද අන් සීල ලෝක සත්‍යයත් ඔය විදිහටම වදිස්ථානෙ උත්සාහ කරත්වා. ඉතින් මහා මෙතක් ඒ වෙලාව ඔබේ හිතෙන් නැගිලා නේ. මොකද ඔබ පටන් ගත්තේ බොහොම හොඳ ගමනක් යන්නේ. තථාගතයන් වහන්සේ ගැන සිහිපත් කරලා ඔබ පටන් ගත්තේ. මරණාසතිය සිහිපත් කරලා ඔබ පටන් ගත්තේ. අසුභානුසතිය වඩාගෙන ඇවිල්ලා පින්නේ දැන් ඔබ ලෝක සත්‍ය කියලා මේ විදිහටම කල්පනා කරන්නේ. බලන්න මේ ලෝක සත්‍ය මොනතරම් වාසනාවන්ත තථාගතයන් වහන්සේගේ පිරිසන ලබන්නේ. මේ දහමේ සුවය ලබන්නේ. සංඝයාගේ රැකවරණේ ලබන්නේ. මේ ලෝක සත්‍යය දන්නේ නැහැ කොයි වෙලාවෙ මැරෙලා වැටේවිද කියලා. අනේ මේ ලෝක සත්‍යය මේක අවබෝධ වෙත්වා. මම දැන් සුවයක් පිළිනන නම් ඒ ලෝක සත්‍යයට ඒ සුවයම ලැබෙවා. පිළිනන ඔය මෙත්තාන සත්‍යම වැඩෙන්නේ. හෝ ගාලා වැඩෙනවා. අන්නෝය කියන පාරේ එන්නේ. ඊට පස්සේ පින්දුනේ ඒ සියලු කටයුතු ඉවර කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. නැන් ගුරුහාමුදුරන් වහන්සේ ඔබට මතක් කරා ඉස්සර දේශනා කීපයකට පුරුදු පුණ්‍යානුමෝදනාව පුරුදු වෙන්න කියලා. හැමදාම රාත්‍රියේ නිින්දට යන පෙර පුණ්‍යානුමෝදනාව කරන්න කියලා. කරන්න කී දෙනාද? ආ හිතින් අතුස්සන්න බලන්න. නෑ මං කිව්වේ තිරදහයි අත්තික සංඥා ලැජ්ජ වෙන්න ඕනේ පින්වතුනි. ඔබ මොකද ගුරුවරයා කියන දේ කරන කෙනෙක් නෙමෙයි. ඔබ ගුරුවරයා කියන දේ කරන්නේ නැතුව ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ගුරුවරයා කියන දේ කරන්නේ නැතුව ඔබට ශිෂ්‍යත්ව වාසෙන්න පුළුවන්. එහෙනම් නිවන් දකින්න පුළුවන් වේවි. එනම් පුණ්‍යානුමෝදනාව ලියා ගන්න පින්වතුනි. කොළ කෑල්ලක ලියා ගන්න. ලියාගෙන ඒක වඩන්න. වඩන්න කියන්නේ ඒ පුණ්‍යානුමෝදනාව කරන් අන්තිමට දවස නිදා ගන්න කලින්. විනාඩි දෙකයි යන්නේ. මහලු කාලයක් යන්නේ නැහැ. එදා දවසේ ඔබ අතින් වෙච්ච ආර්ය උපවාද කමා කරගන්න. පින්වතුනි මම කරන නිසා ඔබට කරන්න කියන්නේ. නින්දට යන්නේ ආර්ය උපවාද කමා කරගන්න. ඔබ මලොත් එහෙම නින්දෙදි. දවසක් මං දවල් පොඩ්ඩක් සැතපෙන්න ගියා. පොඩි හිසේ කැකුමක් එක්ක. ඒ ලයිට් මං සාමාන්‍යයෙන් ඇඳේ ඇතුළුණා ඇඳේ හාන්සි වුණාට පස්සේ අත් දෙක නළුර තියාගෙන මං මානසිකාරය කරනවා. ගුරුහාමුදුර ඇහලා ඔබ හන්දේ මේ දවල්ේ මොකද්ද ඔය හිතන්නේ කියලා. මං කිව්වා අපේ හාමුදුරේ මම නැගිටේ නැත්තම් එහෙම නින්දේ. මං ආරිපාද කරගෙන තියෙන මේ වෙලාවේ මලොත් එහෙ නින්දේදී. මං කොහෙ යන්නද? ගුරුහාමුදුර කිව්වා බොහොම හොඳයි. විකරම කරන්න කියලා. මම ඔබට කියන්නේ සිංහදෙනි. අනිවාර්යෙන් ආරිපාද තමා කරගන්න නින්දට පෙර. පුණ්‍යානුමෝදනා කරගන්න ඉන්දර පෙර ඒ දවසේදී ඔබ කරපු කොච්චර පින් ඇද්ද පින්වදනේ. දැන් ඔබ දහම්ම ගැන පිරිසක් නේ. ඉතින් එක මොහොතක් මලක් හිමින මොහොතක ඔබ අනිත්‍ය දුකනත් වැඩුවා නම් පින්වදනේ කොච්චර පිනක්ද ඔය කරගෙන තියෙන්නේ.
සමහරට ඔබේ ඔබේ නිවන වහලා තියෙන පිරිසක් ඉන්නව වෙන්න පුළුවන්. අදෘශ්‍යමාන. ඔබෙන් පින් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් ඒ අය ඔබට නිවන් දකින්න දෙන්නේ නැහැ. ඉතින් අපි ආරාමයේ හැමදාම පින් අනුමෝදන් කරනවා. ඉතින් මම ඔබට කියන ඔබේ ගෙදරත් හැමදාම පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. හැමදාම කරන්න. හැමදාම. ආරාමයට ඇවිල්ලා දානය පූජා කරන දවසට විතරක් නෙමෙයි ඔබ පුණ්‍ය අනුමෝදනාව කරන්න ඕනේ. හැමදාම පින් අනුමෝදන් කරන්න. ඔබට අද බත් වේලක් ගත්ත නම් පින් මේ බත් ඇටයක් ඇටයක් ගන්න කී දෙනෙක්ගේ වෙහෙස මහන්සිය කඳුළුද ඔය තියෙන්නේ? ඔබ හේන් ගොවිතැන් බත් කරලා ඔය කන්න හොයාගත්ත නෙමෙයි කී දෙනෙක්ගේ මහන්සියද ඔය තියෙන්නේ? ඔබ ඇඳුම් ඇඳගෙන ඉන්නවා, හිසරුණින් වහලක් තියෙනවා, පින් දෙන ලෙඩක් දුකක් හදනවා නම් බේතක් හේතක් තියෙනවා, ඔබ වාහන යනවා, වාහන පදිනවා, ආදි වශයෙන් කොච්චර දේවල් පින් තව මිනිස්සුන්ගේ යහපත යම මිනිස්සු ඔබ ගැන තියෙන මොකක් හරි හේතුවකින්ද ඒක ඔයගොල්ලන්ගේ ජීවිතාවට හොවේ මොන හරි හේතුවක් නිසා බෙදෙන්නේ ඒ අයගේ කැපකිරීම නිසා යද ඔබට ඔහොම ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලැබලා තියෙනවා. එහෙනම් ඒ සීල දනාව සීපත් කරලා පින් අනුමෝදන් කරා. ඉතින් අද හොඳට අහන් ඉන්න ගුරු හාමුදුරන් වහන්සේ දේශනා වුණාට පස්සේ කරන පුණ්‍ය අනුමෝදනාව. මෙතුවක් කලබඩේ කරගෙන බලන අද හොඳට අහගන්න. හොඳට අහගෙන ඒක ලියාගන්න. ඒක ලියාගෙන අද ඉඳන් ඒක කරන්න. හැමදාම. දවසක් කර දවසක්ද? නෑ හැමදාම. ආරිපාද කමා කරගන්න. දවස් දෙකකට සැරයක් නේද? නෑ හැමදාම. මොකද ඔබ දන්නේ ඔබ එහා පැත්තේ ඉන්න කෙනා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඔබේ මහත්ය ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ ආරණ මහස නමක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා දන්නේ දරුවා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. දරුවා දන්නේ අම්මා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම ඉන්නේ බණහන්? එතකොට දැන් ඔබ gederi diddi නෝනට බැන්නොත් එහෙම මාතර බයිනෝ දැන් මොනවද ඒක යාළුවාද නෙමෙයි එයා නෝනද මහත්යද කියන එක අදහල් නැහැනේ ඒකයි මම කිව්වේ සමා වෙන්න කියන්න කියලා එතනිනුත් කවර් නේද ඔබ එතකොට නෑ අපි රටේ ලෝකෙට ගිහිල්ලා හැමෝටම සමා වෙන්න කියන්නේ නැහැනේ නෝනම ඔබට කියනවා සමා වෙන්න කියලා පිටින් මොකද ඔබ පවුල පිටින් එන්නේ බණ අහන්න ඒකයි මම කිව්වේ දවස් ඉවර කරන්න එපා පිටින් රණ්ඩුවකින් ඊළ සමා වෙන්න කියන්නේ එතනදිත් ඔබට ආරිපවාදයක් වුණා නම් කමාව සිද්ධ වෙවි. මොකද ඔබ ඔය කියන අන්තිම වචනේ වෙන්න පුළුවන්නේ එහෙනම් අන්තිම වචනේ ඔබ මේ මනුස්ස ජීවිතේ කරගත් අන්තිම වචනේ ආරිපවාදයක් නะ. ඊට හොඳ නැද්ද ආරිපවාද කමා කර ගැනීමක් කරගන්නේ අන්තිම වචනේ. සෙල්ලම් කරන්න එපා පින් සසරත් එක්ක. සතරත් එක සෙල්ලම් කරන්න එපා. සෙල්ලමට නෙමෙයි ඔබට ওই මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. ඔබ දන්නවා නම් ওই මනුස්ස ජීවිතය ලබා ගන්න ඔබ කොච්චර දුක් විඳනද කියලා බෙදෙන බොයිට වඩා ගොඩාක් පරිස්සම් වෙනවා ඔබේ ජීවිතෙත් එක්ක. ගොඩාක් පරිස්සම් වෙනවා. සාමයක ඔබට තේරෙලා නැහැ. එනිසා පුණ්‍ය අනුමෝදනාව කරන අවසානයේදී එතකොට ඔබට විනාඩි 15යි නම් තියෙන විනාඩි 15 කඩා ගන්න තියෙනතනේ. විනාඩි දෙක තුනක් බුද්ධානුසතිය වඩන්න. ඔබට වැඩියෙන් ගෝචරණ ටික තියෙන. එක්ක ඔබට වැඩියෙන් ගෝචරණ බුද්ධානුසතිය. ඒ කියන්නේ තමන්ගේ අතීතයේ සිහිපත් කර කර අද ඉන්න කෙනාගෙන කරන මනසිකාරය. ඒක තමයි හොඳටම තේරුනේ. මරණානුසතිය ඔබට එච්චර තේරෙන්නේ නැහැ. අසුබානුසතිය ටිකක් තේරෙනවා. මෙත්තානුසතිය යම් මට්ටමකට තේරෙනවා. වැඩියම තේරෙන බුද්ධානුසතිය එන ඒකට වඩාන වැඩි වෙලාවක් අරගෙන. ඒක වැඩි වෙලාවක් කරා. එහෙනම් විනාඩි 15 ඔබ විනාඩි 10ක්වත් දාන්න කමක් නැහැ ඒකට දාන්න. තව විනාඩියක් දෙකක් දාන්න මරණානුසතියට. තව විනාඩියක් දෙකක් දාන්න අසුභානුසතියට. තව විනාඩියක් දාන්න මෙත්තානුසතියට. කමක් නැහැ. මං කියන විනාඩි 15කට වඩා මම ඔබට කවදාවත් කරන්න කියන්නේ නැහැ. ඔබට දහම අහන්න අහන්න බින්නේ දහම වැඩෙන්න වැඩෙන්න. ඔබ ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික ඔය කාලේ වැඩි වෙනවා. මිසක් වැඩි කරන්න ඕනේ නැහැ. වැඩි වෙනවා. එහෙනම් ඒකයි කරන්න ඕනේ. එහෙනම් මතක කරගෙන නැද මන්ද ඔබට කරන්න කිව්ව කරුණ ටික? මොකද මුලින්ම කිව්වේ? හ්ම්? කාලසටහනක් හදාගන්න කිව්වා. හදලා නැත්නම් අනිවාර්යෙන් කාලසටහනක් හදාගන්න. ඊට පස්සේ මොකද කිව්වේ? හ්ම්? මොකද? එද හන්ද. පරණ දේශනාව. 2018 2017 පරණ දේශනාව හොයාගෙන ආවා. ඊට පස්සේ කවදාකවත් රණ්ඩුවක් රණ්ඩුවකින් නවත්තන්න එපා. සෙකන්ඩ් වෙන්න කියලා මං කිව්වා නේද? සෙකන්ඩ් වෙන්න. ඊට පස්සේ ඔබ එක්ක මට පොරොන්දුවක් වුණා.
මොකද ඇති වරන්දුව ඊළඟට ඔබේ හිතක් රිදුනොත් ඔබේ හිතක් රිදෙව්වොත් ඔබට අකමැති දෙයක් කරන්න කිව්වොත් මොකක් හරි අවස්ථාවක් වුණොත් ඒ වගේ ඔබ මොකද කියන්නේ මන සමාවෙ එක්ස්කියුස් කියන්න දොන් නෑ ඔබ සාධාරණීකරණය කරන්න දොන් නෑ ඔබතුමාට ඔබතුමියට මගේ අතින් අවඩක් වුණා නම් මගේ අතින් අපහසුතාවයකටපත් වුණා නම් ඔබෙන් මගේ අතින් ඔබේ හිත රිදුනා නම් මන සමාවෙ ඔබ ආරාමයේ ඉන්නවා ඉන්න පින් අත් දෙක එකතු කරලා මෙහෙම කියලා කොච්චර වටිනවද පාරදී එහෙම කරන්න යන්න එපා නමුත් ආරාමයේ ඉන්න වෙලාව එහෙම වෙලාවක් වුණා නම් අත් දෙක එකතු කරලා ආචාර කරන ගම දින මේ මිනිස්සු හරි කියන්නේ වෙන දින මේ මිනිස්සු ඔබ ගැන ඇති වෙන පැහැදීම නිසා ආයි කවදාකවත් ඔබට වචනයක්වත් කියන්නේ නැහැ මොකද එයා දන්නවා මේනම් දහමට ජීවමාන සාක්ෂියක් බව ඒක නා දන්නවා ඔබ ධර්මදරේ බව ධර්මදරේ කියන්නේ ධර්මයේ කොටක් දන්න කෙනෙක් නෙමෙයි ධර්මයේ තමන්තුට කිඳා බැස්සගත්තු කෙනෙක් බව ඒක නා ඔබ තුල ආර්ය ගති දකින්න අපින් එතනේ කවදාකවත් ආයේ ඔබට වචනයක් කියන්නේ නැහැ එහෙනම් ඔය ටික කරනවද? සාහි වගේ මම මතක් කරා පොතක් අරන් එන්න දේශනාවට එද්දී. අපේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කරන දේක් ඔබ දැකලත් ඇති. පොතක් අරන්ගෙන පිළිසින්න ඉන්නවා බොහොම වටිනවා. ඔබේ අවධානය කැඩෙන්නේ නැති වෙන විදිහට පොතේ සටහනක් දාගන්න. එයාගත කරුණ. ඊට පස්සේ මොකද කරන්න කිව්ව පොතට? ගුල්ලොන්ට පූජා කරන්න. එහෙනම් අදරා නින්දට යන්න කලින් එකපාරක් කියව ගන්න. ඊට පස්සේ හෙට දවසේ ඇතුළත එකපාරක් කියව ගන්න. ඔන්න ඔය ටික කළා වළඳින ඔබේ ජීවිතේ කොච්චර වෙනසක් වේද කියලා බලන්න. ඒ වගේම භාවනා කරන්න මම ඔබට ප්‍රායෝගික ක්‍රමවේද අනුල්ලා දුන්නා. පටන් ගන්න බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය ඔක්කොම ටික ඉවර කළා. අපි දැන් කරන්න යනවා වගේ පුණ්‍යානුමෝදනා කරන්න. පැහැදිලිද? හොඳයි. එහෙනම් පුණ්‍යානුමෝදනා කරලා උදෑසන දේශනාව අවසන් කරමු. තමන්ගේ දහඩින් මහන්සියෙන් කදලින් උපය සපයා ගත්තා මිල මුදා වේදන් විපහතන් කළ කිසිම අදුවක් පාඩුවක් නැතුව සිව්පසෙන් සංග්‍රහ කරන්නා වූ දායක දායිකාවන් සිළු දනම සිහිපත් මේ සිළු දනා කරේ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්ති විදව පතුරු ආයින් ඒ වෙන විහිදී පැතිර යාමේ මේ සිළු දනම සුඛිත මුදුද වෙත්වා තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගෙන මොනෑම කරදරයක් බාධාවක් තියෙනවා ඒ සියල්ලම ගසාදු වරින් බුත වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසල් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිත කර වෙත්වා ප්‍රසාද කරදල පින් අනුමෝදන් කරා ඒ වගේම පින් සිහිපත් කරගන්න මොහොතක චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය දේශනේ ශ්‍රාවකයන් වහන්සලා තමන්ගේම දරුවන්සේ බලා කියාගත්තව සක්‍රදේන්දුමා ප්‍රධාන කොටගත් සදෙව් ලෝකවාසී සිරිම සම්මද්දිෂ්ඨික දේවදේවතාන් වහන්සේලාත් ඔබරිෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී ව්‍යාම්තා දේවදේවතාන් වහන්සලා ඉන්නවා නම් ඒ ශ්‍රී දනාමත් සිහිපත් කරගෙන ආරාමයට යන්නේ ඔබ අප සිරු දෙනාම රැක බලා ගන්නව ආරක්ෂා සම්පත්‍ය සලසා දෙන්නව භූමාතු දෙවියන්ගෙන් පටන් අග්නිතා බ්‍රහ්ම ලෝකේ දත්කවා වැඩ සිටින්නව සිරම දෙවියත් බ්‍රහ්මාදීන් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ ශ්‍රී දනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්තිය විදවා පතුරවන්න මේ පින වීදී පැතිර යාමෙන් ඒ ශ්‍රී දනාගේ දිව්‍යානුභාවය වැඩි වේවා ආයුෂ වර්ණේ බලේ සැපේ පටිභාන ඥානේ පිහිටත්වා දසකුසලෙන් මිදෙත්වා දසකුසල් බලත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරාත් කාලයක් ශ්‍රී සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා ඒ වගේම පින් අනන්ත සංසාරය පුරාවට ඔබට අම්මා තාත්තා උන ඥාති හිත මිතුරන් දුව දරුවන් උන අඹ දරුවන් උන ගුරු දෙගුරු උන ස්වාමි දරුවන් ස්වාමි දියන් වනව පැලිකටක තරමකින් වතුරු බින්දුවක තරමකින් හෝ වේවා ඔබේ හිත හදනට යම්කිසි කෙනකින් වචනයකින් හරි උපකාරයක් ලැබුණා නම් අන්නේ සිරි දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දනා කෙරෙහි පුණ්‍ය කුසල ආශිර්වාද ශක්ති වීදුව පතුරවා හරින් මේ පින වීදී පැතිර යාමේ මේ සිරි දනා අතරින් යම්කිසි කෙනෙක් අභවස්ථානක ඉඳලා ඉන්නොන ඒ අතමි දේවා සම්දිරි සුඛිතිය අධ්‍යයක ලබත්වා සසර පුරාවට කරගෙන ආව නායකන දෙ නැත්නම් ඒ සියල්ලක් මහවර කරත්වා දස කුසලෙම මිදෙත්වා දස කුසලම වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිත කර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් අවසන් වශයෙන් සිහිපත් කරගන්න පිළිඳු දර්ශන පටන් මේ මොහොත දක්වා ඒ කර ගියාගත්තව අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියත් ඒ වගේම පුණ්‍යානුමෝදනාව කිරීම තුළින් නැවත වාරයක උප්පත්තව ගත්තව පුණ්‍ය කුසල ආශිර්වාද බල ශක්තිය බල මහිමෙන්
මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාර දිල අදිෂ්ඨාන කරන් ඒ පහළ වන්නා අරිහතුන් වහන්සේලා අතරට අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබටත් මටත් අප සියලු දෙනාටත් එකතු වෙනට වාසනාව ලැබිලා මේ මනුසත් භාවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිරමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාර දිල පින් අනුමෝදන් කරන් ඔබ සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා.